ආයිබෝවන්. 2024 වර්ෂයේ මැයි මාසයේ 24 වර්ෂයේ මැයි මාසයේ මාසික ලග්න පලාපල ඉදිරිපත් කරන්නට අපි දැන් සූදානම් වන්නේ. 2024 වර්ෂයේ මැයි මාසයට අදාළව ගතට මා මෑතකදී ඔබට අඟහරු මාරුව සම්බන්ධ වීඩියෝවක් නිකුත් කරා. මැයි මාසයේ පළවෙනිදා දින බ්‍රහස්පතිගේ මාරුවක් සිද්ධ වෙනවා. ඒ ගැනත් වීඩියෝවක් නුදුරේදීම ඔබට නිකුත් කරන්නම්. ඊට පෙර බොහෝ දෙනෙක් ඉල්ලා සිටිනවා මැයි මාසයේ සැලසුම් කරගන්නට මැයි මාසයේ තමන්ට ඇති සුභ අසුභ තත්ත්වයන් දැනගන්නට සුභ අසුභ දිනවක් වනවා ආදී සම්බන්ධයෙන් ඒ තොරතුරු හරියට දැනගන්නට ඒ විස්තර අපගෙන් බොහෝ දෙනෙක් විමසනවා. ඒ නිසා මම කල්පනා කළා පළමුව මැයි මාසයට දාල ඒ මාසික ලග්න පලාපල විග්‍රහය ඔබට ඉදිරිපත් කරන්නට. ඉන් පසුව අප මැයි මාස පළවෙනිදා දින සිද්ධ වන බ්‍රහස්පති මාරෝ සම්බන්ධයෙන් ඒ පලාපල විග්‍රහයත් ඉදිරිපත් කරන්නම්. මැයි මාසය යන සුවිශේෂී මාසයක්. 25-24 වර්ෂයේ මැයි මාසය යන විශේෂයෙන් සුවිශේෂී මාසයක්. ඔබ දන්නවා වෙසක් මාසය. වෙසක් පුර නැත්නම් දැන් මේ ගතවන්නේ බක් අව කාලයේ නැත්නම් බක් මාසයේ අවපස කාලයේ වෙසක් මාස පුර ආරම්භ වුණා 2024 වර්ෂයේ මැයි මාස 8 වෙනිදා බදාදා දින පෙරවරු 8:55ට. එතෙන් පටන් අමාවක අවසන් වී වෙසක් පුර පෑලවියෙන් ත්‍රිදේ පටන් ගන්න නැත්නම් වෙසක් මාසය පටන් ගන්නවා. වෙසක් දිනේට අදාළ නැත්නම් ওই විසා නැකත සහ වෙසක් දිනේට අදාළ හරියටම වෙසක් දිනේට අදාළ ඒ ත්‍රිතිය වෙසක් දිනේ හරියට මුදාවන දිනවක වනත ඔබ සටහන් කරගෙන ඒ විට ඔබ දැන් සිල් වෙසක් මාසයේ සිල් සමාදන් වෙනවා නම් ඒ සම්බන්ධවනේ කාලවක වන හරියටම දැනගත යුතුයි ඔබගේ ලිතේ නැත්නම් අපේ කැලෙන්ඩරේ පවතින දිනේ මැයි මාස 23 වෙනිදා යන දිනේ නමුත් විශේෂයෙන් එහිදී ඒ හරියටම කාලවක වන දින හරියටම වෙලාවක් තිබෙනවායි පොහේ උදාවන සහ පොහේ ගෙවෙන ඒ වෙලාව දැනගැනීමත් අත්‍යවශ්‍යයි. 2024 වර්ෂයේ මැයි මාස 22 වෙනිදා දින පෙරවරු සමන් පස්වරු සවස 6:46 සිට 23 වෙනිදා බ්‍රහස්පතින්දා දින සවස 7:20 දක්වා ඒ කාල පරිච්ඡේදයේ වෙසක් පුර පසළොස්වක තිතිය උදාවන නැත්නම් වෙසක් පුර පසළොස්වක තිතිය පවතින වේලාව. ඉතින් සීල් සමාදන් වනෝ නම් අන්න ඒ කාලවක වනෝ ඔබ සීල් සමාදන් වීම සඳහා යොදවා ගත යුතුයි. එයත් මතක් කළ යුතුයි මන්ද විශේෂයෙන් මේ වෙසක් පොහොය දින අරමුණුකට සීල් සමාදන් වෙන අයගේ ඒ සුභ සිද්ධිය උදෙසා ඒ පණිවිඩයත් ඔබ මතක තබා ගන්න. හරියටම 22 නැත්නම් මැයි මාස 22 වෙනිදා දින සවස 6:46 සිට 23 මේ 23 වෙනිදා දින සවස 7:20 දක්වා ඒ කාල පරිච්ඡේදයේ වෙසක් පුර ක්‍රියාත්මක කරන පසළොස්වක පොහොය දින ක්‍රියාත්මක කරන පොහොය කාලයේ ගෙවෙන කාලවකවාන ඔබ මතක තබා ගන්න. ඒ වෙලාව ඔබ ඒ සිල් සමාදමේ ආදීට කලමනාකරණය කරගන්නවා නම් හොඳයි. අපි දැන් බලමු 24 වර්ෂයේ මැයි මාසයට අදාළ ග්‍රහමාරු සුවිශේෂී ග්‍රහමාරු සම්බන්ධයෙන් ඒ තොරතුරු වලට දැන් අවධානය යොමු කරමු. මැයි මාසයේ පළවෙනිදා දින හරියට මා පැවසු පරිදි බ්‍රහස්පතිගේ මාරුවක් පස්වරු 1:06 සිද්ධ වෙනවා. ඉන් පසු සිද්ධ වන්නේ බුධගේ මාරුවක්. බුධ මාරුවක් මේ මාසේ 10 වෙනිදා දින පස්වරු 6:49 සිද්ධ වෙනවා. ඉන් පසු රවි මාරුව සිද්ධ වෙනවා. එය මැයි මාසේ 14 වෙනිදා දින පස්වරු 5:54ට රවි උෂභ රාශියේ ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඉන් පසු නැවත බුධගේ මාරුවක් සමන්. ඉන් පසු සිකුරු මාරුවක් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වන්නේ මැයි මාසේ 19 වෙනිදා දින 19 වෙනිදා දින පස්වරු 8:13ට. හරියටම සිකුරු උෂභ රාශි ගතවීමක් සිකුරු මාළ වියෝගේ උදා කරමින් උෂභයේ බලවත් වීමක් පෙන්වම් කරනවා. එවිට සිකුරුගේ සහ බුධගේ සංයෝගිකුත් සිකුරුගේ සහ බ්‍රහස්පතිගේ සංයෝගිකුත් ක්‍රියාත්මක කරන්නට නියමිතයි. ඉන්පසු බුධ 24 වර්ෂයේ මේ මාස 31 වෙනිදා දින 12:13ට බුධ උෂභ රාශි ගතවීමක සිද්ධ වෙනවා. එයත් 24 වර්ෂයේ මේ මාසයට අදාළ ග්‍රහ තත්ත්වයක්. මේ මාසයේ අදාළ ග්‍රහණ සූර්ය ග්‍රහණ හෝ චන්ද්‍ර ග්‍රහණ ක්‍රියාත්මක වීමක් පෙන්වු කරන්නේ නැති බව මතක් කළ යුතුයි. අපි බලමු මේ මාසයේ අදාළ ග්‍රහ යුද්ධ තත්ත්වයන්. 24 වර්ෂයේ මේ මාසයේ අදාළ ග්‍රහ යුද්ධ තුනක් ක්‍රියාත්මකයි. මේ මාසයේ 18 වෙනිදා දින පස්වරු 5:11ට සිකුරු සහ යුරේනස් යුද්ධයක් පවතිනවා. එහිදී යුරේනස්ට ජයග්‍රහණය පවතිනවා. මේ මාසයේ 23 වෙනිදා දින පස්වරු 2ට සිකුරු සහ බ්‍රහස්පති ග්‍රහ යුද්ධයක් පවතිනවා. අන්න එතනින් නම් ජයගන්නේ සිකුරු. ඒ ගැනත් මතක තබා ගත යුතුයි. සිකුරුගේ සහ බ්‍රහස්පතිගේ යුද්ධයෙන් සිකුරු ජය ගන්නවා. මේ මාස 31 වෙනිදා දින පස්වරු 1:25ට බුධගේ සහ යුරේනස්ගේ ග්‍රහ යුද්ධයකුත් පවතිනවා. එයිනොත් යුරේනස් ජයග්‍රහණය කරනවා. එනම් මේ මාසයේ යුරේනස්ට දෙවරක් සහ සිකුරුට එක්වරක් ජයග්‍රහණය ලැබෙන කාලයක්. එහිදී ඔය තාක්ෂණික කටයුතු, කාර්මික කටයුතු, කලා කටයුතු, නිර්මාණශීලී කටයුතු ආදී ඒ කටයුතුයේ ශේෂයන්ට අදාළ වෘත්තීයනවල ඒ දිනයට යහපත් බවට යම් පණිවිඩයක් ඒ හරහා ඒ දින බවත් මතක තබා ගන්න. විශේෂයෙන් කාර්මික තාක්ෂණික විප්ලවයන් ආදී දේවල් බොහොමයක් අලුත් දේවල් සොයා ගැනීම ආදී ඒ අධ්‍යයනය කිරීම ආදී ඒවට අදාළ ඒවයි අවසානයක් දැකීම ආදී ඒ කටයුතුවලට සුබයි. අපි උදාහරණයක් ලෙස කාර්මික යම් නිෂ්පාදනයක් සිද්ධ කරනවා නම් එහි යම් අවසානයක් මේ මාසේ දකීවි. යම් ප්‍රදර්ශනයක ඉදිරිපත් කිරීමක් හෝ ඒ සන්තුෂ්ටියට පත්වීමක් ගැන ඒ සුබ තත්ත්වයකුත් පවතිනවා.
මේ මාසේ රදාල විශේෂෙන් යුරනස්ගේ මාරුකුත් පවතිනවා. මේ මාසේ අන්තිම කාල සිද්ධවන ග්‍රහ මාරුවක්. සමහරට මේ ලහිරය නම් සනුවේ ජුනි මාසෙත් ගමන් කරන්න ඉඩදී වෙනවා. කො යුරනස් ජුනි මාසේ පළවෙනිදා දින 1:41 ලිත්තර සටන පරිදි නම් ජුනි මාස පළවෙනිදා දිනේ සිද්ධවන්නේ. එහෙත් අප ගණනය කරන ආකාරයට මේ මාස අන්තිම දිනේ මේ මාස 31 දිනේදී යුරනස්ගේ ග්‍රහ මාරු සිද්ධවන්නේ. ඉතින් 24 වර්ෂයේ මේ මාසේ රදාල සිද්ධවන ග්‍රහ මාරු විපමණයි. අපි දැන් කතා කරමු මේ මාසේ පොදු තත්ත්වය කෙසේද කියලා. සාමාන්‍යයෙන් ඔබ දන්නවා මේ මාසය යන වෙසක් මාසයේ වෙසඟ මාසයේ විසා නැකත පුර 15 වක තිතිය සමග විසා නැකත යෙදීමයි වෙසක් යන්න. නැත්තම් බෞද්ධයින් බොහෝ දුරට තර්ක කරනවා මේ වෙසක් නැත්තම් ජෝතිෂ සහ බුදුදහම අතර ඇති සහසම්බන්ධතාවය ගැන බොහෝ අය තර්ක කරනවා. ඉතින් බුදුදහමට අදාළ කේවීම් බොහෝමයකුත් ජෝතිෂයට ඉතාමත් සම්බන්ධයි. දිනවක් කවුණු ගණනය කිරීම සහ ඒ දිනයන් නිර්ණය කිරීම සහ ඒ අපේ විඥානය සාමයේ ශරීර ආත්මෙන් විඥානය මුදවා ගැනීම ආදී ඒ තත්ත්වයන්ට අදාළ ඔය පොහොය තත්ත්වයන් හා ගැළපීම 100% එකගයි. ජ්‍යොතිෂ රණුව සහ ඒ ගණනය කිරීම ආදී රණුව බෞද්ධ චින්තනයේ බුදුදහමෙන් පවසන දේවල් ඉතාමත් හොඳින් සාමගාමී වෙනවා සහ දින නිර්ණයන් සහ ඒවට අදාළ සුභ කලාපයන් සුභ කාලවකවන හෝරාවන් ආදී සහ ඒ පොහොය සම්බන්ධයෙන් කාරණා කාරණා ඒ සියල්ල පාදා ගැනීම සිද්ධවන්නේ ජ්‍යොතිෂ කියන විෂය හරහායි. ජ්‍යොතිෂ අනුව යෙදෙන ගණනය කිරීම හරහායි. ඉතින් මේ දෙක යාදක නොරතරත සමග පැහැීමක් නැත. ඒ පැහැීමක් නැති නමුත් යාදක නොරතරත නමුත් දෙකම ගමන් කරන්නේ එකම රේල් පීල්ලක දෙපැත්තක මෙන් බව මතක තබා ගත යුතුයි. බුදුදහමේදී මෙහි අවසානයේ කෙළවර නිර්වාණය සම්බන්ධයෙන් ඒ යථාර්ථවාදී සහ ඉතාමත් පිළිගත හැකි මාර්ගයක් දේශනා කර නමුත් ඒ තත්ත්වයන් ජ්‍යොතිෂයේදී ලෞකික පැත්තට ලෝකෝත්තර පැත්තෙන් බැහැරව ලෞකික පැත්තරයි ජ්‍යොතිෂයේ වැඩි වර්තාවේ. ඉතින් ලෝකෝත්තරපත්තෙන් ජයග්‍රහණය කරන විදිහයි එහිදී පවසන්නේ. ඔය දෙක පටලාගෙනයි බොහෝ වාදිවාද සිදු කරන්නේ. ඉතින් ඒ වාදිවාද වලින් අපිට වැඩක් නැත. අප මේ ශාස්ත්‍රයෙන් මේ කාලේ වැඩගතිය යුතු ක්‍රමවේදය දැනගන්නටයි මේ කේන්ද්‍ර පළපල විග්‍රහණ නිසා මේ සම්බන්ධයෙන් සිද්ධ කරන්නේ. 24 වර්ෂයේ මැයි මාසයේදී විශේෂයෙන් ඔබට අදාළව ගතියට රටට ලෝකයට අදාළව ගතියට පොදු තත්ත්වයට අදාළව ගතියට මේ බ්‍රහස්පතිගේ මාරුව සහ අනිකුත් ග්‍රහ මාරු බොහෝමයක් යම් තැන්පත් ගතියක් නිද්‍රාශීලී උදාසීන සහ ප්‍රඥාවන්තයන සුභ ගතියක් නිරූපණය කරන බව මතක් කර යුතුයි. මෑතකදී අඟහරු මාරුව සම්බන්ධව වීඩියෝ නිකුත් කළා. අඟහරුගේ ගම රටාවත් ඇත්තරම තරමක තදබල තත්ත්වයන් දැඩි තත්ත්වයන් යම් පාලනය කිරීමට අදාළ සුභ තත්ත්වයක් බව මතක් කළ යුතුයි. විශ්ව තත්ත්වයන් විසින් මේ දැඩි බව පාලනය කිරීමට අදාළ ඒ ග්‍රහචාරයක් උදා කර ඇති තත්ත්වයක් තුලත් තවත් මිනිසුන් කහ ගන්නවා නම් කහ කොටා ගන්නවා නම් තවත් රටරටවල් යුද්ධවල පැටලෙනවා නම් ඒවා නම් ඉවරයක් නැති උද්දවන්නටම ඉඩ ඇත. මන්ද සාමකාමිත්වයන් ඊශ්ව විසින් ඇති කරන කාලවකවන එවැනිව ප්‍රඥාවක් පහළ කරන කාලවකවනුත් රණ්ඩු දබර ඇති කරගන්නවා යනු ප්‍රඥාවන්තීන් නොවන බවයි. ඒ අයටදී රණ්ඩු කරගන්නවා මිසක් ආරවුල් ඇති කරගන්නවා මිසක් යුද්ධ කරගන්නවා මිසක් එයින් නම් මිදීමක් නැත. එයයි ඒ ගැන පවසන්නටද වෙන්නේ. කොහොම නමුත් යම් සැප සම්පත් ආදී සොයන අය ගියම් සැප සම්පත් පාලනය කර ගැනීමක් මුල් කාලේ පෙන්නුම් කළත් සතියේ මැද කාලවක වන නම් බොහෝ අය සැප සම්පත් පසුපසම හඹා ගොස් යම් යම් වෙහෙස කර තත්ත්වයන් උදා කරගන්නා ස්වරූපයකුත් පෙන්නුම් කරනවා. පොත්පත් තියගීල කටයුතු යම් මුද්‍රණ කටයුතු ආදී සහ පරිගණක තාක්ෂණික ආදී ඒ ශේෂණයට අදාළ විප්ලවයේ කටයුතු බොහෝමයකට මේ මාස 21 දක්වා ඒ කාලවක වන ඉතාමත් යෝග්‍යයි. ඊට අදාළ කරත් මේ අතර වාරයේ සිද්ධ වන්නට තිබෙනවා. ලෝක මට්ටමින් ගත්තොත් ඒ වාරය ඉතාමත් සුබයි. බටහිර රටවල දැඩි ප්‍රහාරයක් හෝ දැඩි බාධාකාරී තත්ත්වයක් 24 වර්ෂයේ මේ මාස 10 සිට මේ මාස 21 දක්වා ඒ කාල පරිදි තුල ක්‍රියාත්මක කරන නිමිතයි. එයට යම් දඬුවමක් ලැබෙන වැනි ස්වරූපයක්. ඉතින් බටහිර කොයි රටත් ඒ කාලවක වනදී තරමක් ප්‍රවේශාමිය යුතුයි. කොහොම නමුත් මේ වගේ නිතරම අපි කියා තේරුමක් නැත. මෙරටට ලංකාවට අදාළව ගත යුතු ලංකාවේ වුණත් ලොකු වෙනසක් වන්නට දීඩ කඩ ඉතාමත් අඩුයි. අඟහරු මෙහි දිශ ලංකා ලග්නය වන්නේ කුම්භ ලග්නයයි. අඟහරු මාරුව සම්බන්ධව මෑතක වීඩියෝ එක නිකුත් කරා. රාජ්‍ය සම්බන්ධ ඇති වෙන සුළු ගැටලු ගැන එහිදීම වැඩි විස්තර කියා ඇති. ඒ තොරතුරු සම්බන්ධ වෙනවා ඔබට ප්‍රමාණවත්. අපි දැන් මෙතෙන් පටන් බලමු ලග්න පළපල. ලග්නයෙන් ලග්නයට 24 වර්ෂයේ මැයි මාසයේ ක්‍රියාත්මක වන ආකාරය 24 වර්ෂයේ මැයි මාසයේ ඔබගේ ලග්නයට කෙසේද කියා දැන් ලග්නයේ ලග්න පළපල විග්‍රහණ අධ්‍යයනය අපි සම්බන්ධව අවධානය යොමු කරමු. මේෂ ලග්නයේ මේෂ ලග්නෙන් උපන් ඔබට 24 වර්ෂයේ මැයි මාසයේ කෙසේද? පොදුවේ මැයි මාසයේ වෙසක් මාසයේ සෑම කෙනෙක්ම උත්සවශ්‍රීයෙන් සමරන මාසය සහ ප්‍රීතිය ප්‍රමෝදමත් ප්‍රීතියෙන් ප්‍රමෝදමත් වන මාසයක්.
මේෂ ලග්නය ඔබට මේ බලාපොරොත්තු වෙන මේ වෙසක් මාසයේ වෙසක් මහේ ඒ ප්‍රීතියෙන් ප්‍රමෝදවත් වන ගතිය හරියාකාරයට භුක්ති විඳින්නට හැකි වේවිද? අපි දැන් ඒ ගැන කතා කරන්න සූදානම් වන්නේ. ඊට පෙර අපි අවධානය යොමු කරමු මාසෝදා තත්කාල කේන්ද්‍රස්ථානයේ ග්‍රහ පිහිටීම් වෙත. රවි සිකුරු යුරේනස බ්‍රහස්පති ලග්නගත වෙමින් ඒ බ්‍රහස්පතිම දෙවැන්නට ගමන් කිරීමක් හරියට මේ මාස පළවෙනි දින සිද්ධ වෙනවා. ඒ බ්‍රහස්පති මාරුවක් සිද්ධ වෙන එක ගැනත් මා වීඩියෝ එකක් ඔබට නිකුත් කරන්නම්. කේතු 6 වැන්නේ තැන්පත් වෙමින්, සඳු 10 වැන්නේ වෙමින්, සිනසුරු 11 වැන්නේ වෙමින්, නෙප්චුන් බුධ රාහු සහ අඟහරු 12 වැන්නේ තැන්පත් වෙමින් 24 වර්ෂයේ මේ මාසයේ මේෂ ලග්නය ඔබට අදාළව ආරම්භ වෙනවා. අපි දැන් සුපුරුදු පරිදි අවධානය යොමු කරමු ඔබට සුභාසුබ දිනයන් සම්බන්ධයෙන් ඒ තොරතුරු වලට. මේ මාසයේ පළවෙනි දා දිනය, මේ මාසයේ දෙවැනි දා දිනය සහ මැයි 27, 28, 29 වන දිනයන් මේෂ ලග්නය ඔබට ඉතාමත් සුබදායි දිනයන්. බලාපොරොත්තු වරම් ඉෂ්ට වන දිනයන්. බොහෝ දුරට ඔබ ඉෂ්ට කර ගැනීමට හැකි බලාපොරොත්තු වලයි ඒ දිනවල ගැවසෙන්නේ. නැත්තම් ඔබට ඉලක්ක අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි දිනයක් සහ සාක්ෂාත් වන ඉලක්ක අරමුණු මනසට පැමිණෙන දිනයන්. ඉතින් මේ මනසට එන දේවල් ක්‍රියාත්මක කිරීමට ඔබ උත්සාහ කළ යුතු උනන්දු යුතුයි. ඒ උදෙසාවන විශ්වාවකාශය උදා වීමක් ඒ දිනවල පෙනෙන්නට තිබෙනවා. රැකී රක්ෂාදී තමන්ගේ ඇති අයිතිවාසිකම ලබා ගැනීම, කුමක් හෝ ඒ සම්බන්ධයෙන් කටයුතු කර ඉදිරිපත් වීම, ව්‍යාපාර කටයුතු ආදී වුණත් ඉහළට යන තමන්ගේ ඉලක්ක කරුණු සාක්ෂාත් කරගන්න ඒ ගති ක්‍රියාත්මක කිරීම ආදී සෑම දෙයකටම මේ මාසේ 1-2 මේ 27, 28, 29 වන දිනන් ඉතාමත් සුබයි. හැබැයි උඩ වැඩවලදී ප්‍රවේශම් වියදී උඩකින් නැත්නම් ඕනෝට වඩා තමන් ඒ ඉහළට යන ඒ ගතිය ශාරීරිකව ක්‍රියාත්මක කරන්න ගියොත් උඩකින් ඉහළකින් වැටෙන්නටත් ඉඩදී වෙනවා. ඒ ගැනත් මතක තබා ගන්න. සීමා සහිතව මානසික මට්ටමේ ඉහළ තත්ත්වය පතා ගන්නවා නම් හොඳයි. ඒ සඳහා ඉතාමත් සුබයි සහ යහපත් තත්ත්වයන් ක්‍රියාත්මක වන දිනයන් මේ මාසයේ 23, 24, 25 යන දිනයන්. මේෂ ලග්න ඔබට තරම කපලකාරී දිනයන්, බාධාකාරී දිනයන්, පසුගාමී දිනයන්, අනතුරු ආබාධ සිද්ධ විය හැකි. ඊට අමතරව තමන්ට හෝ තමගේ ඥාති හිත මිත්‍ර ආදී වූ ළඟ කෙරෙකුට බලාපොරොත්තු නොවුණු ආකාරයේ අනතුරක්, විපතක්, ගැටලුකාරී තත්ත්වයක් වැනි දෙයකට මුහුණ දෙන්නට ඒ දිනවල කාරණා සිද්ධ විය හැකි. ඒ කියන්නේ මතක තබා ගන්න. විශේෂයෙන් මේ 23, 24, 25 යන දිනයන් ප්‍රවේශම් කාර්ය යුතුයි. රැකී රක්ෂාවේ සෑම ශේෂයකදීම යම් නරක තත්ත්වයක්, අසුභ තත්ත්වයක්, සෞඛ්‍ය පැතර දාල පීඩාවක් හෝ ගැටලුකාරී තත්ත්වයක් අත්දිනේට සිද්ධ වන බව මතක තබාගෙන කටයුතු කරන්න. මේෂ ලග්න ඔබට අදාළව ගති ලග්න අධිපති අඟහරු මිත්‍රව 12 වැන්නේ ගමන් කිරීමෙන් 24 වර්ෂයේ මේ මාසයේ ඔබට අදාළව ආරම්භ වෙනවා. මේ මාසයේ පුරාම මේ ආකාරයෙන් අඟහරු සිටිනේ 12 වැන්නේ තැන්පත් වෙමින්. විශේෂයෙන් මෙහිදී රවි සිකුරු සහ යුරේනස් ලග්නගත වීම වැදගත්. බ්‍රහස්පති දෙවැන්නට තැන්පත් වීම දෙවැන්නට ගෝචර වීමත් විශේෂයෙන් සලකා බැලිය යුතු තත්ත්වයක්. මේවා සියල්ල ගතින මේෂ ලග්න ඔබට ඇතරම 24 වර්ෂයේ මේ මාසයේ වෙන තරමක් තැන්පත් වන මාසයක්. පසුගිය පෙබරවාරි, මාර්තු, අප්‍රේල් 10 දක්වා ඒ කාල පරිච්ඡේද ඒ ගත වුණු කාල පරිච්ඡේදයන් ආදීට සමානව ගත් විට විශේෂයෙන් මේ මාසය anu තැන්පතන් හිත තැන්පත් වන මාසයක් සහ බොහෝ දුරට පරිසරික කටයුතු, පරිසරය සම්බන්ධයෙන් කරන කටයුතු ආදී ඒවට වැඩි අවධානයක් යොමු කරමින් තැන්පත් වී තමන්ගේ දේවල් ක්‍රියාත්මක කරන කාර්යයක් අනුන් උදෙසා පරාර්ථකාමීව කටයුතු කරන ගති පෙන්눔 කරනවා. ඒවයි සීමාවල් රඳවා ගත යුතුයි. නැත්නම් සමහර විට අන් අය තමන්ගෙන් යම් දේවල් කඩා වඩා ගන්නත් ඉඩ දෙනවා. ඒ කියන්නේ සැලකිලිමත් වන්න, ලස්සනට සිටින්න උත්සාහ කරන තරමක් ප්‍රියමනාපව සමාජයට තම කැපිපෙනීම් ආදීට උත්සාහ කරන සහ විලාසිතාදීට වැඩි කැමැත්තක් රුචිකත්වයක් දක්වන මාසයක්. මෙහිදී පස්වැන්නාධිපති සහ නමවැන්නාධිපති, පස්වැන්නාධිපති සහ නමවැන්නාධිපති සංයෝගයක් ඔබට මෙතෙක් කල්පවතියා. ඒ නමවැන්නාධිපතිගේ සංයෝගයෙන් නමවැන්නාධිපති දෙවැනට ගමන් කිරීමක් මෙහි සිද්ධ වෙනවා. මෙය විශේෂයෙන් ඔබගේ පෙරපින් කුසල කර්මයන් ආදී සම්බන්ධ යම් කතා කළ යුතු තත්ත්වයක්. කතා කළ යුතුයි කියන්නේ මේ කාලයක් වුණු සමහරට ඔබ ආගමික කටයුතු, අධ්‍යාත්මික කටයුතු ආදීන් තරමක් ඈත් වන්නට ඉඩ දෙනවා. මුදල් පසුපසම වැඩිපුර හඹා යන්නට ඉඩ දෙනවා. අන්න එෙහිදී ඔබට වර්ධිනවා වැඩි. මුදල් මොනවේ ජීවිතයන්න මතක තබා ගත යුතුයි. නැත්නම් සමහර ලාවට ඔබට වැරදුණු අවස්ථාවල නැත්නම් ඔබට යම් පීඩාවක්, විශේෂ තත්ත්වයක් නිසා යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති කළ තත්ත්වයක් තුළ ඔබ ආධ්‍යාත්මික පැත්තෙනුත් යම් ගමනක් නොගිය හොත් සිද්ධවන්නේ බොහෝ දුරට ඔබට යම් බාධාවක් නැත්නම් ඔබට යම් දේවල් කළමනාකරණය කර ගැනීමට යම් අපහසුතාවයන් සිද්ධ විය හැකියි. රැකී රක්ෂාදී යම් දිනුවක් අපේක්ෂා කළ හැකියි. මෙතෙක් කල හිර වී තිබුණු සමහර අවස්ථා ලෙහෙන්නට අවස්ථාවක් නැත්නම් ලියා ගැනීමට හැකි අවස්ථාවක් උදා වන රැකී රක්ෂා උසස්සිය මාධ්‍ය උනත් මේ මාසයේ යම් කතිකාවත යෙදෙන කාලයක් සමහර විට මොන දන්නවා වුණාට ඇතුළාන්තයෙන් රැකියා ශිෂ්‍යයේ ඇතුළාන්තයෙන් ඔබ සම්බන්ධ යම් අවධානයක සිටින සහ ඔබට ඉහළ තත්ත්වයක්, උසස් තත්ත්වයක් රැකියා උදා කිරීමට අවකාශයක් මේ කාලේ මේ මාසයේ දෙන්න තිබෙනවා. එයින් ඵල ප්‍රයෝජන ලබා ගන්නවා නම් හොඳයි. අත්තරින් වැඩි අතර ලැබෙන දේවල් ගිලිහිම් ආදී දේවල් තරමක් වැඩි. ඒවයි තරමක් ප්‍රවේශ සමන්න. සමහර විට ඔබට හදිස්සි නිසා සමහර දේවල් බාගෙට අල්ලාගෙන ඉන්නට ඉඩ දෙනවා.
ඒ බාගට අලගෙනින් දේවල් වැටෙන කාලයක් රැකී රක්ෂා ආදී දී උනත් ඔබ යම් පරිගණක තාක්ෂණික මෙවලම් ආදී අලුත් තාක්ෂණික මෙවලම් ආදී භාවිතා කරනවා නම් ඒවා වැටීම් කැඩීම් බිඳියෑම් ආදී රටල ඉඩකඩ වැඩි. ගෙවල් දොරවල් සම්බන්ධයෙන් විදුලි පේනු ආදී පරීක්ෂා කරවා ගන්න ඒවා යම් ගිනි ගැනීම් යම් ගිනි විපත් වෙන දේවලට තුළු වශයෙන් නම් කාරණා විශේෂණ මෙයි මස අන්තිම කාලවක් වන තුළ ඒ දින ඉඩදී වෙනවා. ඒ ගැන ධර්මයක් සැලකිලිමත් කරනවා හොඳයි. විශේෂයෙන් ඔබගේ බිරිඳට සම්බන්ධයෙන් ඔබගේ කලත්‍රයට සම්බන්ධයෙන් යම් ලෙඩවීම් අසනේ බිම් මාස ආරම්භයේ සිට පෙනුම් පෙරෙන්නට වෙනවා. එහෙත් මේ මාසයේ මුල් සතිය පමණ ඒ සම්බන්ධයෙන් කාරණාවක් ඇත්තේ ඉන්පසු යම් සුවශීලීත්වයක් සහ කලත්‍රයට ඇති අසනීපතත්වයන් දුරු වීමක් වෙන දෙයකට අදාළ කාරණාවක් ඒ දෙන්නට වෙනවා. විවාහදීර අදාළ යම් ප්‍රේම සම්බන්ධතා වේදවලට අදාළ කරුණු කාරණා ඒ දින මාසයක් ඔබ විවාහ අපේක්ෂිත මේෂ ලග්න කරුවෙක් නම් මේ මාසය තුළ ඔබගේ විවාහය සම්බන්ධයෙන් ඒ කරුණු කාරණාවලට යම් කතිකාවතක් සකස් කරවා ගැනීම වඩාත් යෝග්‍යයි. ඔබ කැමැත්තක් හෝ මනාපයක් ඒ සම්බන්ධව යම් නම්බශීලීත්වයක් ප්‍රකට කිරීමට උත්සාහ කරනවා නම් හොඳයි. බොහෝ දුරට මේ මාසයේ ඔබ තරමගේ විලාසිතාදීරතා යම් රූප ස්වභාවය අලංකාරي ලස්සන තමන්ගේ ඒ රූප අලංකාරය වැඩි කර ගන්න උත්සාහ කරන ගතියක් පෙන්නුම් කරනවා. ඒවා සමග විවාහදි සම්බන්ධයෙන් උනත් යෝජනා පැමිණේවි. ඒ ගැන තරමක් උගුණාවේ උමනාවෙන් කටයුතු කරන්න. සමස්තයක් ලෙස මේෂ ලග්නයේ ඔබට අදාළව ගතියට 24 වර්ෂයේ මේ මාසය යනු බලාපොරොත්තු වරමුණු සාක්ෂාත් කරගත හැකි මාසයක්. බොහෝ දුරට නිර්මාණශීලී අදහස් පහළ වීම සහ අලුත් අලුත් දේවල් සම්බන්ධයෙන් අලුත් දෙයක් කිරීමට අදාළ යම් අදහස් පහළ වීම ආදී බහුල වශයෙන් යෙදෙනවා. අධ්‍යාපන කටයුතු ආදීට හොඳයි. අධ්‍යාපන කටයුතු වලදී විශේෂයෙන් ඔබ තරමක යම් ප්‍රාථමික අධ්‍යාපන ආදී නැත්නම් මගේ හැරුණු යම් සාමාන්‍ය අධ්‍යාපන ආදී ඉතාමත් හොඳයි. උසස් අධ්‍යාපන ආදීදී නැත්නම් ඉහළ අධ්‍යාපන වලදී ඔබ සමහර දේවල් ඔබගේ මාන්නය නිසා සහ ඔබ දන්නවා වැඩිකම නිසා දන්නවා යයි තමන් විශ්වාස කිරීම නිසා සමහර දේවල් පටලැවෙන්නේ ඉඩදී වෙනවා. අන්න ඒ වේදී සැලකිලිමත් වන්න. විදේශ ගතවීම ආදී උත්සාහ කරන මේෂ ලග්න කරුවන්ට ඉතාමත් හොඳයි. ඒ සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වන ගතියක් වෙන්නේ ඉඩදී වෙනවා. විදේශ ගත පදිංචියක් හෝ විදේශ ගතවීමට අදාළ ඒ මූලික කාරණා ඒ ලිපිලේඛන ආදී ඒ මූලික කාරණා සකසා ගැනීම ආදීටත් මේ මාසය හොඳයි. බ්‍රහස්පති මාරුව සමග ඒවා සම්බන්ධ යම් කාරණා ඉදෙන්ටත් ඉඩදී වෙනවා. සමස්තයක් ලෙස රවි සිකුරු සහ යුරේනස් යන ඒ තිදෙනා එකම රාශියක ලග්නය තැන්පත් වීම ඔබට තරමක ආඩම්බරකාර බවක් සහ උද්දච්ච බවක් ඇති කරන ග්‍රහ තත්වයක්. අන්න ඒවයින් තරමක් පාලනය කරගත්තේ නැත්නම් ආඩම්බරුණු උද්දච්චුණු සමහර අවස්ථාවට ගිලී යන්නට ඉඩදී වෙනවා. සමස්තයක් ලෙස සුබ තත්වයක් මෙහිදී විමල යෝගයේ සමහර සරල නම් යෝගයේ හර්ෂා සරල නම් යෝගේ එනම් අටවැන්න අධිපති දොළොස්වැන්න තැන්පත් වන ඒ සරල නම් යෝගයත් ඔබට සක්‍රියයි. හදිසි ධන ලාභ මුදල් සම්බන්ධයෙන් ඒ වාසිය දෙන ගතියකුත් ඒ හරහා පෙනෙන්නට වෙනවා. මුදල් සම්බන්ධයෙන් මූල්‍ය ලැබී මුදල් ලැබීම ආදී සම්බන්ධයෙන් මේ මාසයේදී මේ මාස 5වෙනිදා සිට මේ මාස 15දාසේ දක්වාන්නේ කාලවකවානු තරමක් හොඳින් කාරණා පෙන්නුම් කර බැවින් ඒ කාලවකවානු ඒ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට උත්සාහ කරලාට ගැටලුවක් නැති බව මතක තබාගෙන සාමාන්‍ය සාමකාමී මාසයක් මෙතෙක් කල් ගත කරාකර තදබද ඇති මාසයක් නොවේ. නිදහසේ ගත කිරීමට උත්සාහ කරන මාසයක වෙයින් ඔබට ලොකු ජයග්‍රහණ බොහොමයක් ඉවසීම මගින් අත්පත් කරගත හැකි බව මතක තබා ගන්න. මේෂ ලග්නයේ ඔබ දරුවන් සම්බන්ධ දරුවන්ගේ අනතුරු ආදී සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්විය යුතුයි. තාක්ෂණික මෙවලම් දරුවන් භාවිත කරනවා නම් ඔය ඉලෙක්ට්‍රොනික ආදී දේවල් සහ විශේෂයෙන් ඔය විදුලි පද්ධති ආදී සම්බන්ධ දරුවන් කටයුතු කරනවා නම් ඒ වයින් යම් අනතුරක් කරගත හැකි බව මතක තබා ගන්න. පියාගේ තුවාල අනතුරු වැනි දේවල් ගැන යම් සැලකිල්ලක් දක්වන්නට සිද්ධ වෙයි. පියාගේ කකුලක් කකුලාසිත හෝ පපුවාසිත හෝ තුවාලයක් සැත්කම කරන දෙයක් ඒ දින ඉඩදී වෙනවා. එවැනි යම් තත්ත්වයන් පවතින නමුත් සමස්තයක් ලෙස මේෂ ලග්නය ඔබට අදාළව යම් බලාපොරොත්තුවක් ඉෂ්ට කරගත හැකි සහ සාමකාමී නිදහසේ සිටිලි හරහා ගමන් කළ හැකි කාලයක් බව මතක් කළ යුතුයි. කුෂිකාර්මික දේවල් මහ පොළොවේ දේවල් ආදී ඒ කටයුතු වලට මේ මාසේ හොඳයි. පොත්පත් ලිපිලේඛන ආදී ඒ කටයුතු වලට ඉතාමත් හොඳයි. ඒවා ආරම්භ කිරීම ලිපිලේඛන සකස් කිරීම ආදී ඒ කටයුතු මේ කාලේ යොදවා ගන්නවා නම් හොඳයි. විදිස්කත විසිටින මේෂ ලග්න කරුණටත් බොහෝ දුරට බලාපොරොත්තු අරමුණු ගොන්නක් ඔබගේ ඔළුව මත හිස මත ක්‍රියාත්මක වන කාලයක්. බොහෝ දුරට ඔබ අන්නයට උදව්පකර කරන්නට පෙළඹෙන කාලයක්. උදව්පකර කිරීම කොහොමත් හොඳයි. විදේශගත ඔබට ඒ හරහා යම් ජයග්‍රහණ අත්පත් කරගත හැකි රැකී රක්ෂා ආදී වනත් යම් ප්‍රකටත්වයක් කීර්තියක් ප්‍රසිද්ධියක් ලැබෙන්නට කාරණා තිබෙනවා. ඒ පැත්තට යහපත් සමස්තයකදී ඔබගේ බලාපොරොත්තු අරමුණු හරි ආකාරයෙන් නිශ්චිත කරගන්නට උත්සාහ කරන්න. විදේශගත වීමට උත්සාහ කරන අයට උනත් අතහිත ලබා දීම සහ එවැනි අයට යම් තමන්ගේ උපකාර ලබා දීම ආදී ඒවා කරනවා නම් තවත් ඔබගේ ජයග්‍රහණ අත්පත් කරගන්න සුබ තත්ත්වයක් වේවි. විදේශගත මේෂ ලග්න ඔබ කේන්ද්‍රීය තරමක් පාලනය කරගන්න යම් හේතු නිසා ආවේගශීලීත්වයන් හටගන්නට තිබෙනවා. ඒවා නිසා යම් ඔබට හදිසි කලබල හදිසි කරදර බාධා සිද්ධ විය හැකි. ඒ ගැන නම් ඔබ යම් සැලකිල්ලක් දැක්විය යුතුයි. ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම හෝ අලුත් දේවල් පටන් ගැනීම ආදීත් හොඳයි. ව්‍යාපාරවලට තිතාමත සුබ තත්ත්වයක් මේෂ ලග්න කරුවන් තරමක් ශක්තිමත් කාර්යශීලීව ඌමනාවෙන් හැකිතාක් තමන්ගේ ව්‍යාපාර ආදී ආරම්භ කරන ඒවා ස්ථාවර කරගන්න උත්සාහ කරන මාසයක්.
ඉතින් ඔබටත් මේ මාසේ ඉතාමත්ම හොඳයි මේ ලග්නයට දාල තත්ත්වය යයි. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන්න ඔබට 24 වර්ෂයේ මැයි මාසය කොහොමද? මැයි මාසයේද ඔබගේ බලාපොරොත්තුවන් නිශ්චිත කර ගන්නට හැකි වේවිද? ඒ සම්බන්ධයෙන් කතා කරන්න අපි දැන් සූදානම් වන්නේ 24 වර්ෂයේ අප්‍රේල් මාස 24 වෙනිදා දින ඔබගේ ලග්නාධිපති සිකුරුගේ මාරුවක් සිද්ධ වුණා. සිකුරු මෙතෙක් කල 11 වෙනි ගමන් කරත් 12 වෙනිට මාරු වීමකෝ එදා දින සිද්ධ වුණේ. ඉදිරියේ සිකුරු මාරුවත් ඔබ විශේෂයෙන් සලකා බැලියොත් තත්ත්වයක්. වෘෂභ ලග්නය ඔබට අදාළව ගතියට මාසික ලග්න පාලාපල විග්‍රහය ඉදිරිපත් කරන්න පෙර අපි බලමු මාසොත උදා තත්කාල කේන්ද්‍රස්ථානයේ ග්‍රහ පිහිටීම. බ්‍රහස්පති ලග්නගත වෙමින් කේතු 5 වෙනි තැන්පත් වෙමින් සඳු 9 වෙනි වෙමින් සෙනසුරු 10 වෙනි වෙමින් අඟහරු නෙප්චුන් බුධ සහ රාහු 11 වෙනි වෙමින් රවි සිකුරු සහ යුරේනස් 12 වෙනි වෙමින් මේ බ්‍රහස්පති අතරම 12 වෙනි තැන්පත් වෙමින් ලග්නයේට මාරු වීමක් හරියට මේ පළවෙනිදා දින සිද්ධ වෙනවා. එවැනි ග්‍රහ තත්ත්වයක් උදා වෙන්නේ ඔබගේ 24 වර්ෂයේ මැයි මාසයට අදාළ ඔබගේ ග්‍රහ පිහිටීම. අපි මුලින්ම දැන් අවධානය යොමු කරමු සුභාසුභ දිනයන් සම්බන්ධ තොරතුරු වලට. 24 වර්ෂයේ මැයි මාසයේ 29 30 31 යන දිනයන් වෘෂභ ලග්නය ඔබට තරමක් සුභවාදී දිනයන්. බලාපොරොත්තු වරුණ සිද්ධ කරගත හැකි බොහෝ දුරට ඉලක්ක අරමුණු කරා තමන්ගේ සියල්ල යහපත් කරගත හැකි මෙහෙයවා ගත හැකි දිනයන්. ඊට අමතරව වෘෂභ ලග්නය ඔබට මැයි මාස 2 3 4 යන ඒ දිනයන්ද සුභවාදී වෙනවා. ඒ දිනයන්ද තමන්ට යම් ඉලක්කයක් අරමුණක් ඇතුව වේගයක් ඇතුව කටයුතු කළ හැකි දිනයන් මැයි මාස 2 3 4 ඒ දිනයන් සහ මේ මාස 29 30 31 යන දිනයන් ඔබගේ රැකියාව සම්බන්ධයෙන් ඉහළට යෑම සහ රැකියාව සම්බන්ධයෙන් ඒ කුමක් හෝ අරමුණක් ඉලක්කයක් සාක්ෂාත් කර ගැනීම තමන්ගේ යම් ඉහළට යන ව්‍යාපාර හඳුන්වාදී නිෂ්පාදනය වැනි දේවල් හඳුන්වාදීම් ආදී ඒ කොට ඒ ඇති ඉහළ තත්ත්වයට යන ඒ කාරණා සඵල කර ගැනීම සහ සෑම දෙයකම වේගයෙන් යම් මතුවීම් ආදී ඒවට අදාළ ඒ කාරණා සඵල කර ගැනීම ආදී ඉතාමත් සුබයි. ඉතින් ඒ දිනවල ඒ කටයුතු යොදවා ගන්න. වෘෂභ ලග්නය ඔබට අදාළව ගතිර උස් ස්ථාන වලින් වැඩි වැටි වෙන දේවලුත් ඒ දිනවල සිද්ධ වෙ හැකි බැවින් ඒවැය යම් ඉහළට යෑම සීමාවක් රඳවා ගන්නවා හොඳයි. මානසික තත්ත්ව ඉහළට යනවා මිසක් ඇඟ ශරීරයේ ඉහළට ඔසවා තැබීමට උත්සාහ නොකරන තත්තාක් ඔබට යහපත්. 24 වර්ෂයේ මැයි මාස 25 26 27 යන දිනයන් ඔබට තරමක් අකුරුදායි දිනයන්. බාධාකාරී දිනයන් අපල උපද්‍රව ක්‍රියාත්මක වීමට ඉඩ ඇති දිනයන්. එක්කෝ ඔබගේ අසසල තියෙන ලකායට ඥාති හිත මිත්‍රාදීන්ට කරදර බාධා යෙදී හැකි දිනයන්. මේ මාස 25 26 27 යන දිනයන් ඔබ හිමින් සිරුවේ ප්‍රොවිෂන් කටයුතු කරන්න. ඒ දිනයන් මගහැර ඔබගේ අනිත් කටයුතු සිද්ධ කරනවා නම් හොඳයි. ලෙඩවීම අසනීපීම් සහ ඒ බාහිර බාධා ඔබ දන්නවා අපගේ පලාපල විග්‍රහයෙන් සමන්දෙනවා නම් ඔබ දන්නවා ඒ දිනයන් වල ඔබට අත්විඳ තිබෙන අසුබදායී තත්ත්වයන් ඉබෙවින් 25 26 27 යන දිනයන් අගුණදායී දිනයන් බව මතක තබාගෙන ඔබගේ කැලෙන්ඩරේ මේ දිනයන් සටහන් කරගන්න. විශේෂ වශයෙන්ම අත්‍යවශ්‍ය දේවල් සිද්ධ කිරීමේදී යම් අවුලක් බාධාවක් ගැටලුකාරී තත්ත්වයක් මේ දිනවල උදාවිය හැකි බවට මතකයේ රඳවාගෙන මතකයේ තබාගෙන ඉදිරි කටයුතු සැලසුම් කරනවා නම් හොඳයි. අපි දැන් බලමු ලග්න පලාපල විස්තරය වෙත. බ්‍රහස්පති ලග්නගත වීම වෘෂභ ලග්නය ඔබට වැදගත් තත්ත්වයක්. බ්‍රහස්පති ලග්නගත වීම හේතුවෙන් ඔබගේ කිලිටු වුණු බාධා වුණු සහ තරමක් හිර වුණු තද වුණු යම් මානසික මට්ටමක යම් නිදහස් වීමක් වෙන දෙයක සලකුණක් පෙරෙන්නට වෙනවා. සාමාන්‍ය ලග්නාධිපතිගේ සතුරු බවක් බ්‍රහස්පතිට පවතිනවා. ඔබගේ ලග්නාධිපති සිකුරු සිකුරු සතුරේ නයිසර්ගික බ්‍රහස්පතිසා සිකුරු සතුරේ දෙදෙන අතර යම් පවතින්නේ තරමක් අන්‍යෝන්‍ය සතුරු බවක්. එහෙත් බ්‍රහස්පති යනු සහ සිකුරු යනු නයිසර්ගික මිත්‍රයන් මිත්‍ර ග්‍රහයන් සහ යහපත් ග්‍රහයන් සුභ ග්‍රහයන්. ඉතින් මේ සුභ ග්‍රහයන් කියන පදන මත සුභ ආකල්ප යහපත් ආකල්ප ඔබේ මනසට පැමිණෙන්නට පටන් ගනිවි. ඕනට වඩා ලෝකෝත් ලෞකික පැත්තට අදාළ සැප සම්පත් සෙවීම ආදී අදාළ ඕනට වඩා දැඩි ඉලක්කයි ඔබට පහර දෙන්නේ බාධා කරන්නේ. එසේ නොවන ලෞකික තත්ත්වයටත් බර වී යන මධ්‍යස්ථ තත්ත්වයන් සහ ප්‍රඥාව සහිතව ඒ කරගෙන යන මධ්‍යස්ථ තත්ත්වයන් අනිවාර්යෙන් ඔබට සුභ ගමනක් උදා කරાવી සුභ කටයුත්තක් උදා කරાવી. එබැවින් බලාපොරොත්තු කටයුතු කරන්න සමස්තයක් ලෙස වෘෂභ ලග්නය ඔබට මේ බ්‍රහස්පති මාරව සුභයි. ඒ ගැනම වෙන වීඩියෝ එකක් නිකුත් කරනවා. ඒ ගැන අපි වෙනම කතා කරමු. කොහොම නමුත් ඔබගේ ලග්නාධිපති 12 වෙනි තැන්පත් වීම වියහීදම් පැතර දලියම් කාරණාවක් හේදෙනවා. ඔබ අලුත් ආදායම් මාර්ගයකට රතගසර මාසයක්. කොමක් හෝ යමේ පොත්පත් ලිපි ලේඛන කටයුතු පරිගණක තාක්ෂණික දේවල් යොදාගෙන කරන ව්‍යාපාරයක් විය හැකි. නැත්නම් බැංකු මූල්‍ය ශේෂ්ත්‍රයට අදාළ මුදල් වලින් මුදල් ලිපීම් යම් ඔය අන්තර්ජාලයේ පවතින කොමක් හෝ මුදල් ක්‍රමයක් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් ඒවෙන් මුදල් ලිපීම් වෙන දෙයකට ඔබ අවධානය යොමු කරන්න ඒ සම්බන්ධ වෙන කාරණා සකසා ගන්න ඉඩ දෙවෙනවා. ඇතරම මේ මාසයේ නොවේ ඔබ අප්‍රේල් මාසයේ අන්තිම සිටම ඒ සම්බන්ධ වෙන කරුණු කාරණා සකසා ගෙන ගතියක් පෙරෙන්නට තිබෙනවා. ඒවායේ ප්‍රතිඵල ඔබට භුක්ති විඳින්නට හැකි වේවි. විශේෂයෙන් මේ ආදායම් මාර්ග අලුත් ආදායම් මාර්ග සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ආදීට අදාළවත් වෘෂභ ලග්න ඔබට අදාළව කරුණු කාරණා ඒ දේවි. එහෙත් ඔබ හොඳින් මතක තබා ගන්න මේ මාසයේ 10 වෙනිදා සිට මේ මාසයේ අවසානය දක්වා අන්න ඒ කාල පරිච්ඡේදය
ධනහානියක් මුදල් සම්බන්ධ වැයවීමක් හදිසි මුදල් හානියක් වැනි දෙකට කාරණා තිබෙනවා. ඉතින් එබැවින් ඔබ යම් එවැනි අන්තර්ජාලය යොදවාගෙන මුදල් ලිපීමැනි ඒ කටයුත්තක දෙනවා නම් මේ මාස 10 වෙනිදා සිට මේ අවසානය දක්වා අන්න ඒ කාල පරිච්ඡේදය තරමක් කල්පනාකාරී වේවි. ඒවා නාසිකාර පැත්තට වීදංගන පැත්තට නැත්නම් යන පැත්තට වැඩි යන පැත්තට වැඩි ඒ සරල වචනේ මතක තබා ගන්නවා නම් හොඳයි. එබැවින් ඒ යන පැත්තට වැඩි කාල වකවානවල ඔබ ආයෝජනය කළ යුතු පිළිවෙල දැනගෙන කටයුතු කරන්න ඕනම දෙයක් පිළිවෙලක් දැනගන්නේ නැත්නම් පිළිවෙලක් නොදැන කරන්ට ගියොත් සිද්ධවන්නේ අමාරු වැටීමක්. එබැවින් පිළිවෙල දැනගෙන කටයුතු කරන්න. කොහොමත් සෑම කටයුත්තකදීම ඔබට මුදල් ඉපයීම සහ මුදල් සම්බන්ධ සෑම කටයුත්තකදීම ඔබට අනිවාර්යයෙන් මේ මාස 10 වෙනිදා සිට මේ අවසරය දක්වාම කාලය පවතින්නේ අතරම නාස්තිකාර වැඩ වැඩිවීමක් විනාශකාරී වැඩ වැඩිවීමක්. අන්න ඒ වයිදි හැඟීමරවන්නේ නැතුව යට කළ යුතු දේවල් වලට ප්‍රමාණක් මුදල් යට කරන්න යට නොකළ යුතු දේවල් සම්බන්ධයෙන් යට නොකරින්න උත්සාහ කරනවා නම් හොඳයි. මුදල් ආයෝජනය නොකරින්න බලනවා නම් හොඳයි. මන්ද මුදල් සම්බන්ධයෙන් ලැබීම් වුණත් යම් ප්‍රමාද වීමක් පාදා වීමක් ඒ කාලය තුළ සිද්ධ වෙවි. ලැබුණත් ඒ යටගිරීම් ආදියයි ගැටලුව. දිනුවට අදාළව මේ උෂභ ලග්න ඔබට මේ මාසේ කාරණා තිබෙනවා. රැකී රක්ෂා ආදී හොඳ ස්ථාවර වීමක් පෙන්වු කරන කාලයක්. සතුරු කරදර බාහිර බාධා බොහොමයක් අවම වන ඉඩ ඇති කාලයක්. විශේෂයෙන් අප්‍රේල් මාසයේ සහ අප්‍රේල් මාසය මාර්තු මාසයේ වද්දුන් බාධා ඇති කළ රැකී රක්ෂායේ යම් තමන්ගේ ළඟ අය කිට්ටු අය ඒ අයගින් නෑම ඇති බාධා යම් අවවීමක් අඩුවීමක් අපේක්ෂා කළ හැකි. එහෙදී බොහෝ දුරට ඇත්තටම අර ඍජු ඔබට පහර දීමේ ගතේ අඩුවන්නේ නැත්තම් වචනයෙන් ඔබට ඉල්ල කරන බාධා අඩුවීමක් නොවේ. ඔබට ඍජු ඔබ සමග හැප්පුණු ඔබට කරදර ඇති කළ රැකියාව එපා වන මට්ටමට ඔබට යම් දේවල් ඇති කළ ඒ අයගේ ඈත්වීමක් නික්මීමක් ඒ අයගේ කරදර බාධා ඒ භෞතික ශාරීරික භෞතික ඇති කළ ඒ බාධා අඩුවීමක් අවමීමක් අපේක්ෂා කළ හැකි. එහෙත් වචනින් ඇතිකරන පීඩාව නම් ඒ ආකාරයෙන්මයි. ඒ ගැනත් මතක් කළ යුතුයි. අලුත් ආදායම් මාර්ග සම්බන්ධයෙන් ඒවට ඔබ යොමුනට ගැටලුවක් නැත. එහෙත් අපි මේ පැවසු බාධාකාරී දිනවකවල් ගැන යම් සැලකිල්ලක් දක්වන්න. ඔබගේ දරුවන් සිටිනවා නම් දරුවන් විවාහ වී සිටිනවා නම් මේ මාසේ දරුවන්ගේ විවාහයක් සම්බන්ධ ලොකු ප්‍රශ්නයක් හට ගන්නවා. වෘෂභලග්නේ ඔබ ඒ ගැන තරමක් සැලකිලිමත් නැන්න. කුමක් හෝ බලාපොරොත්තු වුණු හදිසි අර කතාවට කියන මරාලයක් පාත් වීම කැරි තත්ත්වයක්. ඔබගේ දරුවා සහ දරුවාගේ බිරිඳ ඒ දෙදෙනා අතර යම් අඩදබර ආරවුල් වැනි දේවල් නිතර නිතර හටගනීවි. සමහර විට ඒවා ඔබටත් වදයක් වේවි. අන්න ඒ ගැන තරමක් සැලකිලි සිටින්න එවැනි අවධානමක් පැමිණියහොත් ලත්තැන ලොක් කරීමට හැකිතාක ඔබ උත්සාහ කළ යුත්තේ තව තවත් ප්‍රශ්න ඇවිලීමට නොවේ. ඔබගේ පුතා නම් විශේෂයෙන් වෘෂභ ලග්නේ ඔබගේ පුතා පුත්‍ර පුතා නැත්නම් පුතා පුතාගේ බිරිඳ සමග ආරවුලක් ඇතිකරගෙන තිබෙනවා නම් ඔබ ගත යුත්තේ පුතාගේ පැත්ත නොවේ. ඔබ ගත යුත්තේ ඔබගේ ලේලියගේ පැත්ත. නැත්නම් ප්‍රශ්නේ තවත් ඔඩු දුවනවා. එබැවින් ඒවා මතුවන්නට ඔඩු දුවන්නට හේතුකාරණ හදන්නේ නැතුව ඉවතිහින්නට සෑවිටම උත්සාහ කරන අප්‍රේල් මාසයේ අන්තිම කාලයේ සිට ඇදුණු ප්‍රශ්නයක් විය හැකි. එහි ඔඩු දීමක් මේ කාලේ සිද්ධ විය හැකි. ඒ ගැන මතක තබා ගන්න. ඔබට වෘෂභ ලග්න ඔබට නානක් ප්‍රකාර මිතුරන් මුණ ගැසීමක් ඉදිරියේදී පෙන්නුම් කරනවා. හොඳ මිතුරන් නරක මිතුරන් දෙපැත්තම සිටිනවා. විශේෂයෙන් වැඩිපුර ඇත්තේ නරක මිතුරන්. පස් දෙනෙකුට එක්කෙනෙක් පමණයි හොඳ මිතුරන් නැත්තේ. මේ කාලේ හදිසිය මුණ ගැසෙන යහළු මිත්‍රාදීන් ඔබ සමග සහසම්බන්ධ ගොන්නගා ගන්න අය ඔබට යම් එකතු වන අය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් ඔබ සිටිය යුතුයි. හරි අය විනිවැරදි අය ඇසුරු කිරීමට ඔබ උත්සාහ කළ යුතුයි. නැත්නම් ඔබට මේ මාසයේ යම් වර්ධා ගැනීමක් සිදු වෙනවා. මන්ද ඔබ යම් ලාමක බොළඳ වීමක් සහ නිකන් ළඟබලා තීරණ ගන්නා ගතියක් වැනි දෙකට අදාළව මේ මාසයේ වීඩියෝ එකේ කාරණා එදෙනවා. මාන්නක්කාර ගතියක් යම් ඉස්තමත් වීමුත් මේ මාසයේ මැද කාලේ මේ 15 සිට මේ 25 වන දක්වා ඒ කාලයක් වන පෙන්වම කරනවා. ඒවා හේතුවෙන් යම් කෙනෙක් දෙයක් වහටා දුන්නත් ඒ තේරු නොගැනීමට ඉඩ දෙනවා. අන්න ඒ වයිතරම ප්‍රවේශවන් විශේෂයෙන් ඇසුරු කරන එක ගැන යම් සැලකිල්ලකින් අනිවාර්යෙන් කටයුතු කරන්න. ඒ මතක් කළ යුතුමයි. තරමක් ප්‍රබලයි ප්‍රකටයි ඉහළයි. ඔබට මුණ ගැසෙනට ඉඩ දෙවෙනවා. ඒ අය ඉතින් චාරිරික හෝ භෞතික කුමක් හෝ තමන්ගේ පරිභෝජනය කරන දේවල් අනුව ඉහළ වුණත් ඇත්තරම ඉහළ මානසිකත්වයක් තිබෙනවා දැන් ඔබ සොයා බලා ඇසුරු කරන්න. ඒ ගැන විශේෂයෙන් මතක් කළ යුතුයි. විවාහ දිවි සම්බන්ධයෙන් අනිවාර්යෙන් සැලකිල්ලක් දක්වන්න. දෙදෙනා අතර යම සුළුසුළු මතභේද යම සුළුසුළු ගැටරුකාරී දේවල් සුළු වශයෙන් සිද්ධ වෙ හැකි නමුත් ඔබගේ කලත්‍රය බිරිඳ හෝ සැමියා යම් ඉවසීමකින් කටයුතු කිරීමකුත් ඉදිරියේදී පෙන්වු කරන බැවින් ලොකු ප්‍රශ්නයක් ඇතිවන්නට ඇති ඉඩකඩ ඉතාමත්ම අඩුයි අවමයි. මූල්‍යමය කටයුතු වලට දාල ඒ කතිකාවත් ඒ ප්‍රශ්න ඒ කතාවල් දුරදිග ගියොත් අන්න එතන සුළු ප්‍රශ්නයක් ගැටලුවක් පවතිනවා. ආගම දහමට නැඹුරු වීමකුත් උෂභාගන කරුවන් තුළ මේ මාසේ දක්නට ලැබෙනවා. ඒවා ඉතාමත්ම සුබ තත්ත්වයන්. හිමිසිරු යන ගමනට හොඳයි. අධ්‍යාපනකටත් අධ්‍යයන කටයුතු ආදී අදාළව මේ බ්‍රහස්පති මාරෝ හේතු නියම් සාධරී බවක් සුභ බවක් අපේක්ෂා කළ හැකියි. සමස්තයක් ලෙස වෘෂභ ලග්නේ ඔබට ඒ තත්ත්වයන් උදාකර ගැනීමට යහපත් තත්ත්වයන් උදාකර ගැනීමට උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරන්න. කීයක් හෝ ඉතුරු කර ගැනීමට මුදලක් නාස්ති අවම කර ගැනීමට ඔබ ගන්නා උත්සාහයෙන් අනිවාර්යෙන් සාර්ථක කරගත හැකියි. ආරම්භ වන්නේ පටන් ගන්නෙම නාස්තිකාර දේවල් වලින්. එහෙත් ඒ පාලනය කරගන්න උත්සාහ කරන්න.
පලක් ඔබට දල්ල විදිස්ගත සි ඔබට දල්ල ගති ඔබට තරමක් බාධ පවතිනවා. විදිස්කත් වීමමාදර දල් උත්සාහ කරන ඒවට තරමක් ගැටලු පවතින බව මතක තබා ගන්න. යම් උත්සාහයක් ගන්න උත්සාහ අත්තරීම සුබ නැත අවශ්‍ය නැත උත්සාහ කරන්න එහෙත් යමම් බාධාවන් පවතින බව මතක තබාගන්න. ලිපේකන ආදී යම් ප්‍රශ්නයක් හෝ මතවේදකාරී දෙයක් ඒ සම්බන්ධ වනයම් ගැටලුවක් සිද්ධ විය හැකි. එහෙත් මෙහිදී මාසේ අන්තිම කාලයේ මේ මාසේ 20 වෙනිදාන් පමණ පසු යම් සුබ තත්ත්වයක් ඔබට උදා කරගත හැකි ලිපේකන බාර දීම ආදී සිද්ධ කරනවා නම් මේ 20 වෙනිදාන් පසු ඒ සම්බන්ධ තීරණයක් ගැනීම වඩාත් හොඳයි. ඔබ විදේශ ගත වී සිටින නැත්නම් රැකියාවක් කරන උසබ ලග්න කරුවෙක් නම් ඔබගේ වුණත් ඒ විහිදම් කරන කටයුතු නම් පාලනය කරගත යුතුයි. අතටම ලැබෙන දේවල් ගිලිහි යන්නදී ඉඩකඩක් පවතිනවා. උසබ ලග්න ඔබ සමහරට ඔබගේ ඉඩමක් දේපලක් අත්හැරීමක් ඔබට ඇති වත්කමක් අත්හැරීමක් වෙන දෙයක් සමහරට විදේශ ගත වී සිටින ඔබට අදාළ ඉඩෙන් ඉඩ දෙවෙනවා. ඒවා නම් අත්හරින්ට අවශ්‍ය දෙයක් නැති අත්හැරියත් ගැටලුවක් නැත. සමස්තයක් ලෙස තත්ත්වෙමයි දියුණුවට අදාළ රැකී රක්ෂාදී වර්ධනයට අදාළ අනිවාර්යයෙන් මේ මාසේ කාරණා යෙදෙනවා සහ මෙතෙක් කල තද වේ සිර වේ සිටි සමහර දේවල් ස්ථාවර වීමක් ස්ථිර වීමක් සහ යම් ස්ථාවර ගමනක් යනට අදාළ සුබ තත්ත්වයක් අනිවාර්යෙන් අපේක්ෂා කළ හැකි. ඉතින් උෂභ ලග්නයට ඔබට මේ මැයි මාසේ වෙසක් මාසේ ඉතාමත් සුබයි. මේ වෙසක් මාසේ ඇති සුබ සුබ තත්ත්වයන් ගැන මම මේ වීඩියෝ මුල් විනාඩි 10ක් කාල දුර ඔබට යම් තොරතුරු කීපයක් කියආද වෙනවා. විශේෂයෙන් වෙසක් පොහොය උදාවන් වෙන තත්ත්වයන් තව කියආද වෙනවා. ඒ වෙනුත් හරියාකරින් වැඩක් ගන්න මුල් විනාඩි 10ක කොටස කියා ඇති. ඒ තොරතුරුටත් ඔබ සවන් දෙන්න. මිතුන ලග්නයේ මිතුන ලග්නයෙන් උපන් ඔබට 24 වර්ෂයේ මැයි මාසයේ කෙසේද? මැයි මාසයේදී ඔබගේ බලාපොරොත්තු අරමුණු සාක්ෂාත් වේවිද සාර්ථක වේවිද? අපි දැන් ඒ ගැනයි කතා කරන්න සූදානම් වන්නේ. මිතුන ලග්නයේ ඔබගේ ලග්නාධිපතිගේ මාරුවක් වර්ෂ මාසයේ මැද කාලයේ සිද්ධ වන විශේෂයෙන් දැන් මේ වන විට බ්‍රහස්පති සම්බන්ධ බුධ මීන රාශියේ ගමන් කිරීමක් සහ බුධගේ මීන රාශියෙන් මේෂ රාශියට මාරුවීමක් මාසයේ මුල් කාලවක වනු සිද්ධ වෙනවා. ඒවත් එක්ක අපි බලමු මිතුන ලග්නයේ ඔබට 24 වර්ෂයේ මැයි මාසයේ කෙසේද ගියා. මුලින්ම අපි අවධානය යොමු කරමු මාස උදා තත්කාල කේන්ද්‍ර සටහන වෙත. මිතුන ලග්නයේ ඔබට අදාළව ගතට කේතු 4 වෙන්නේ තැන්පත් වෙමින්, සඳු 7 වෙන්නේ වෙමින්, සඳු 8 වෙන්නේ වෙමින්, සෙනසුරු 9 වෙන්නේ වෙමින්, අඟහරු නෙප්චියුන් බුධ සහ රාහු 10 වෙන්නේ වෙමින්, බ්‍රහස්පති යුරේනස් රවි සහ සිකුරු 11 වෙන්නේ වෙමින්. මෙහිදී බ්‍රහස්පතිගේ මාරුවක් හරියට මේ පළවෙනිදා දින සිද්ධ වෙනවා. එනම් 11 වෙනි දින බ්‍රහස්පති 12 වෙනිට මාරු වීමක් මේ මාසේ පළවෙනිදා දින සිද්ධ වෙනවා. ඒක නත් අපි අවධානය යොමු කළ යුතුයි. මේ සියලු තත්ත්වයන් මතයි ඔබගේ ඒ 24 වර්ෂයේ මැයි මාසයට දාල ග්‍රහ තත්ත්වයන් නැත්නම් ග්‍රහ උදාවන් සිද්ධවන්නේ. මේ අනුවයි ඔබගේ පලාපල නීරියන් අප සිද්ධ කරන්නේ. අපි දැන් මුලින්ම අවධානය යොමු කරමු මාසයේ ඔබට සුභාසුභ දිනයන් සම්බන්ධයෙන් ඒ තොරතුරු වලට. මිතුන් ලග්නයේ ඔබට අදාළව ගත්තිර විශේෂයෙන් 24 වර්ෂයේ මැයි මාසයේ 4 5 6 යන දිනයන් මිතුන ඔබට සුභ දිනයන් බලාපොරොත්තු වරමු සාක්ෂාත් වන ඉෂ්ට වන දිනයන්. එනම් මැයි මාසයේ ආරම්භයේ ඒ පළමු දින දෙක තුන යම් ගැටලුවක් ඇතත් 4 5 6 යන දිනයන් වලදී රැකී රක්ෂා ආදී උසස් වීම හෝ ඒ ගෞරව ලබා ගැනීම ඒවා සම්බන්ධයෙන් ඔබට ඇති ගැටලු निराකරණය කර ගැනීම ඒවා කතා බහ කර විසඳා ගැනීමට අදාළ ඒ කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ව්‍යාපාර කටයුතු ආදී ප්‍රවර්ධනීය කටයුතු ඉහළට යන උසස් තත්ත්වයන් ගෙන එන නැත්නම් ඔබගේ නිෂ්පාදන හඳුනා දීම ආදී ඒ කටයුතු ඒ බොහෝමයකට සුබ තත්ත්වයක් 24 වර්ෂයේ මැයි මාස 4 5 6 දිනවලදී පෙන්වුම් කරනවා. ඒ දින ඔබට යම් උද්‍යෝගිකින් ඌමනාවකින් යම් තමන්ගේ ඉලක්ක අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඇතිවන ධනාත්මක ඒ අරමුණු ආදී ඇතුව කටයුතු ආරම්භ කළ හැකි දිනයන්. එබැවින් ඒ දින ඔබගේ කැලැන්ඩරේ සලකුණු කරන්න සුබ කටයුතු සම්බන්ධයෙන් ඒ දින යොදවා ගැනීම වඩාත් යෝග්‍යයි. ඊට අමතරව 24 වර්ෂයේ මැයි මාස 1 2 සහ මැයි මාස 26 27 සමන් මැයි මාස 27 28 29 යන දිනයන් තද බලපලකාරී දිනයන්. මේ මාසේ පළවෙනි දා දෙවෙනි දා ඔබට තරමක් බාධාකාරී ප්‍රවේශ සමය යුතුයි. ගමන විවරණ ආදීදී ආරක්ෂා විය යුතුයි සහ අනතුරු ආබාධ සම්බන්ධයෙන් සහ තමන් කරන දෛනික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තරමක් අසුභ දේවල් බාධාකාරී දේවල් වලට ඉඩකඩ වැඩි. එබැවින් මේ 1 2 සහ 27 28 29 වන දිනයන් වලදී ඔබේ කැලැන්ඩරේ සලකුණු කරන්න ඒ දිනයන් ප්‍රවේශම් වන්න. එකක් ලෙඩ රෝග අසනීප තව පැත්තකින් බාධාකාරී දේවල් තව පැත්තකින් විශේෂයෙන් ඔබට ඔබගේ ඥාති හිත මිත්‍රාදීන්ට දරු මුරුපුරන් ආදී අයට හට ගන්නා වූ බාධාකාරී තත්ත්වයන් ඒ කොහෙන් හෝ කුමක් හෝ දෙයක් බාධාකාරී පැත්තට සිද්ධ විය හැකියි. මතක තබා ගන්න ඒ දිනන් ප්‍රවේශම් වන්න. අපි දැන් අවධානය යොමු කරමු මාසයේ අනිකුත් තොරතුරු වලට. විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති මේ බුධගේ ගමන් රටාවත් ගත් විට සමස්තයක් ලෙස මිතුන් ලග්නයේ ඔබට තමන්ගේ හයියෙන් කරන ව්‍යාපාරයක් යම් තමන් මහන්සි වී වෙහෙස මහන්සි කරන ව්‍යාපාරයක් වෙන දෙයකට මේ මාසයේ හොඳයි. මේ දෙයක් ආරම්භ කිරීමට යහපත් තත්ත්වයක් පෙන්නුම් කරනවා. බ්‍රහස්පතිගේ මාරු ගැන ඔබට වෙනම විස්තරයක් කියන්න තිබෙනවා. ඒ බ්‍රහස්පති මාරු ගැන නිකුත් කරන වීඩියෝයේදී මම ඒ ගැන වැඩි විස්තරයක් ඔබට සපයන්නම්. මන්ද ඔබගේ 7 වෙනිදා සහ 10 වෙනිදා අධිපති ලෙස
බ්‍රහස්පතිගේ මාරුව ඔබගේ දෛවයට ඉදිරි වර්ෂය තුළ තරමක් තදින් බලපානවා. ඒ තත්ත්වයන් ගැන මම වැඩිපුර විස්තරවල කතා කරන්නම්. කොහොම නමුත් මේ මැයි මාස රදාළ වගතුර රැකියාවේ වෙනසක්, සමහර රැකියාවේ මාරුවක් හෝ මෙතෙක්කල් ඔබ කරගෙන ආයේ රැකී රක්ෂා ක්ෂේත්‍රයට අදාළ සමහර විට ඇතුළාන්තයෙන් සිද්ධ වන වෙනසක්, ඒ ඇතරම ආයතනය කරන වෙනසක්ම නොවේ, සමහර විට ඔබ විසින් නැති කර ගන්නා වූ යම් ආකල්පමය වෙනසක් වන්නටත් ඉඩ තිබෙනවා. මෙතෙක්කල් රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔබ ඇති කරගත්තා වූ යම් අසුභවාදී ගැටලුකාරී බාධාකාරී යම් සිතිවිල්ලක් තිබෙනවා නම් ඒ ගැටලුකාරී සිතිවිල්ල තරමක් මනසින් ඉවත් කරගෙන යහපත් අත්දැකීම් උදා කර ගන්නට උත්සාහ කරાવી. ඔබගේ සෞඛ්‍ය ගැන යම් සැලකිල්ලක් ඔබ දක්වන්නට තිබෙනවා, විශේෂයෙන් මේ මාස 10 වෙනිදා සිට මේ 20 දක්වා. අන්න ඒ කාල පරිච්ඡේදයේ සෞඛ්‍ය සම්බන්ධ යම් කඩවැටීමක් හෝ යම් බාධාකාරී බවක්, විශේෂයෙන් පපුව ආසිත අසනීප, ඔළුව හිස ආසිත අසනීප වැනි දෙයක් හට ගන්නට හෝ උදාසීන ගතියක්, මන්දගාමී ගතියක්, නැත්නම් තමන්ට කොයි දේ කරන්නට ගියත් කලකිරුණු එපා වුණු යම් ස්වරූපයක් හට ගන්නට ඉඩ තිබෙනවා. එහෙත් මේ මාස 20/21 කින් පසු නැවත නැගිටීමක්, නැවත අලුමතින් නැගිටීමක් වෙනි තත්ත්වයක්, අලුතින් නැගිටීමක් වෙනි තත්ත්වයක් සහ මෙතෙක් නොතිබුණු උද්‍යෝගකර තත්ත්වයක්, සතුටක් ප්‍රීතියක් සහිත උද්‍යෝගීමත් තත්ත්වයක් හටගන්නට සලකුණු කාරණාත් පෙන්වු කරනවා. එබැවින් ඒ දුෂ්කරකාරී බාධාකාරී තත්ත්වයන් තුළ සිද්ධවන ඒ අසුභවාදී චින්තනයන්, අසුභවාදී ගැටලු ආදී ඒ තරම් ලොකුවට නොසලකා ඉන්නවනම් හොඳයි. චර්ම රෝග, සමී රෝග ආදී දේවල් සහ මුහුණාසිත හටගන්නා යම් යම් ගැටලුකාරී දේවලුත් අර කිව්වු මේ මාස 10 වෙනිදා සිට මේ 20 දක්වා ඒ කාල පරිදි තුළ තරමක් බාධාකාරී පැතර හැසිරේවි. මේ දිනයන ඔබ සටහන් කරගන්න. එවිට ඔබට මෙය සිද්ධ වෙනවද නැද්ද කියලා ඔබටම පරීක්ෂා කරගත හැකි. විශේෂයෙන් මේ කාලවල මම බාධාකාරියයි සඳහන් කරන කාලවකවානු ඔබට අධ්‍යාපන කටයුතු, අධ්‍යයන කටයුතු හෝ යම් පර්යේෂණශීලී කටයුතු, තමන් ගැන හොයන්නට අවශ්‍ය කටයුතු, ඒ තමන් ගැන හොයන අයනු ආධ්‍යාත්මික පැත්තරේ පෙළඹීමක්, ඒ වටයි සුසු වන්නේ. කිසිම ග්‍රහයක් අපල කරන්නේ නැත, කිසිම ග්‍රහයක් සබල කරන්නේත් නැත. ග්‍රහචාරයනුව අප සිටිය යුතු පිළිවෙලක්, සිටිය යුතු ක්‍රමවේදයක් ඇත. මේ පිළිවෙල ක්‍රමවේදී දැනගත් විට අපට සීල අපල ශුන්‍යයි, සීල අපල නිදහස්, අපලාදී නිදහස්. ඉතින් ඒ සඳහා සම්බන්ධ වෙන ක්‍රමවේදයටයි අපි මේ යොමු වන්නේ සහ ඒ සම්බන්ධ වෙන ක්‍රමවේදයයි මම විස්තර කරන්න උත්සාහ කරන්නේ. ඉතින් කිසිම ග්‍රහයක ලොතරේ ඔබට වාසනාව දෙන්නෙත් නැත, කිසිම ග්‍රහයක ඔබගේ තියෙන සල්ලි නැති නැස්ති කරන්නෙත් නැත. ග්‍රහයා කරන දේවල් නෙමෙයි මේවා, ඔබ කරන දේවල්. ඔබට කරන්න හිත යන්නේ, ඔබට ඒවා කරන්න පෙළඹෙන්නේ ඒ ග්‍රහචාරයේ ආදී ඒ තත්ත්වයන් මත මේ පෙළවීම අපට නිර්ණය කරගත හැකි පෙළඹෙන කාලවකවානු අපට දැකගත හැකි. ග්‍රහයින් කරන දේවල් නෙමෙයි සිද්ධ කරන්නේ ඔබ, එහෙත් ඔබ කරන දේවල් සම්බන්ධයෙන් කියවීමක් ඉහළ ග්‍රහචාරයේ මත අපට නිර්ණය කරගත හැකි. ඒ හරහායි මේ පලාපල විස්තරෙන් ඔබට අපි පවසන්නේ. ඉතින් ග්‍රහයින් කරන දේවල් නෙමෙයි ඔබ කරන දේවල්, ග්‍රහයින් යන සංඥා දර්ශක. ඔය සරල තත්ත්වෙන් ඔබ මේ වටහා ගත යුතුයි. ජීවිතය ඇතරම් පරිවර්තනයේ සුබ පැතර වෙනසක් සිද්ධ කරගත යුතු කාලයක්, සුද්ධ කරගත යුතු කාලයක් යන මතක තබා ගන්න. මන්ද සිද්ධ වීම ස්වභාවික වෙන දෙයක් නොවේ. සිද්ධ නොවීමත් වින්නට නොවෙන්නට අදාළ යමම කාරණා මතුවන ඉඩදී වෙනවා. ඒ ගැන සැලකිලිමත් වන්න. අඟහරු මේ වෙනට ඔබගේ කේන්දරේ 12-10 වෙනි ගමන් කිරීමක් සිද්ධ වෙනවා. මේ අඟහරු 10 වෙනි ගමන් කරන කාල පරිච්ඡේදයන් රැකියාව සම්බන්ධයෙන් අර්බුද, බාධා, ගැටලුකාරී දේවල්, සමහර විට කලකිරීම, හදිසි රැකියාව අත්හැරීමට වැනි දේවල් වලට ආකල්ප සිතිවිලි සකස් වීම වැනි දේවල් සිද්ධ විය හැකි. ඔබට ගොඩාක් බොහෝමයක් රැකියාව සම්බන්ධයෙන් දැඩි ලෙස මහන්සි වන්නට සිද්ධ වන කාල පරිච්ඡේදයක්. ඒ කොයි දේට සූදානම් වෙනව නම් අපලයක් නැත. සාමාන්‍යයෙන් අවුරුදු එකමාරකට දෙකකට වගේ සැරයක් අඟහරු මේ ආකාරයෙන් 10 වෙනි ගමන් කරනවා. ඉතින් ওই 10 වෙනි ගමන් කරන කාල පරිච්ඡේදයේ ඔබට හැකි නම් රැකියාව සම්බන්ධයෙන් ඔබට හැකි උපරිම ජවයේ ශක්තිය යොදා කටයුතු කරන්න, ගෞරවයේ තාන්නමාන ආදී දේවල් ලැබුණොත් බාර ගන්නවා, නොලැබුණොත් අතහැර දමනවා. ඒවා වැඩක් නැත. තමන්ට කරන්න පුළුවන් උපරිම දේ. මන්ද තමන් යම් වේතනයක් ලබා ගන්නවා නම් අඩුම තරමේ කුමක් හෝ වේතනයක් ඔබ රැකියාවෙන් ලබා ගන්නවා නම් ඒ සංසන්දනය කිරීම යුතුකමක් නොවේ. සංසන්දනය කිරීම ඇත්තටම සිද්ධ කළ යුත්තේ ඔබ නොවේ, ඒ ආයතන ඉහළ අය විසින් සිද්ධ කළ යුත්තක්. අහවලාට මෙච්චරක් ගෙවනවා, මීට වඩා වැඩ කරන මටයි මෙච්චර නැත්තේ. ඔන්න වගේ ආකල්පයි බොහෝ දෙනෙකුට විශේෂයෙන් රැකියාව සම්බන්ධයෙන් හටගන්නේ. ඒවා නෙගටිව් ඍණාත්මක ආකල්ප. ඒවා වැඩක් නැත. ඒවා තම තමන්ගේ උරුමහරුමකම් මත සිද්ධ වන දේවල්. තමන් කරන ප්‍රමාණය තමන් දන්නවා නම් ඒ ඇති. ඒවා ලෝකේ දැනගැනීම අවශ්‍ය නැත. ඉතින් මේ කාලවකවානු ඔබ රැකියාවට උපරිම කැපවන්න, මහන්සි වන්න, විශේෂයෙන් මේ මාසයේදී. ඒ මහන්සිය ප්‍රතිඵල ඔබට නුදුරේදීම ලැබෙයි. ලැබීම් බලාපොරොත්තු නොවන්න. මන්ද ලැබීම් බලාපොරොත්තු වන සමහර විට ඔබ ගෙවන්නේ අපලකාරී බාධාකාරී ග්‍රහචාරයක් නම්, යම් පීඩාකාරී ග්‍රහචාරයක් නම්, උපන් ග්‍රහචාරී පීඩාකාරී නම්, ඒවා බලාපොරොත්තු වුණාට ලැබෙන්නේ නැති බවත් මතක තබා ගත යුතුයි. ඉතින් ඒවා වැඩක් නැත. නැවත තමන්ට ලැබෙන දේ ගැන එච්චර සැලකන්නේ නැතුව තමන් අතින් සිද්ධ විය යුතු දේ ගැන කැපවීමෙන් සිද්ධ කරන්න. ඉදිරි කාලේ සමාජ සේවා කටයුතු හෝ
යම් බාහිර කටයුතු නායකත්ව දරා ගැනීම ආදී එවැනි දේ ඉරදර කටයුතු සම්බන්ධයෙන් ඔබට ඔබ සම්බන්ධ යෝජනා බීමක් සිද්ධ වෙනවා. බොහෝ දුරට තනතුරු තාන්නම ලැබීම, බොහෝ දුරට යම් රැකිරක්ෂා හෝ ඒවා ශේෂ්‍රේ ඊට අදාළ ශේෂ්‍රෝ නැත්නම් යම් සමාජ සේවා කටයුත්තකට ඔබගේ නම යෝජනා බීමක් ඇනිදක් සිද්ධ වෙවි. ඒවට හොඳයි. මිතුරු ලග්න ඔබ විශේෂයෙන් IT සංවේදන බැංකු මූල්‍ය ශේෂ්‍ර තාක්ෂණ යොදාගෙන කරන අලුත් නිර්මාණශීලී කටයුතු, ටෙලි නාට්‍ය, රංගපෑම ආදී දේවල්, විශේෂයෙන් කලා නිර්මාණශීලී කටයුතු, ඒ වගේ දේට අදාළව ඔබට රැකිරක්ෂා එක්කෝ අලුත් අවස්ථා විවර වීමක් නැත්නම් ඒවා සම්බන්ධයෙන් වැඩ වැඩිවීමක්, කාර්යබහුල වීමක්, වැඩිපුර ඒවා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කටයුතු කරන්න සිද්ධ වීමක් වෙන්නේ. එවැනි සලකුණකුත් මේ හරහා පෙන්නුම් කරනවා. බොහෝ දුරට ඔබගේ යම් නිර්මාණශීලී අදහස් ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වන කාලයක් බැවින් මේ විශේෂයෙන් මැයි මාසයේ ඔබගේ අලුත් දේවල් ඔබ යම් කලා කටයුතු නිර්මාණශීලී දෙයක් සිද්ධ කරන කෙනෙක් නම් මේ 24 වසරේ මැයි මාසයේ හැකිතාක් ඒ කටයුතු සාක්ෂාත් කරගන්නට සහ ඒ කටයුතු ක්‍රියාවේ නංවන්නට උත්සාහ කරන්න. ඒ උදෙසා ඔබට අවකාශයක් තිබෙනවා. එයින් ලොකු ඵල ප්‍රයෝජනයක් ලබා ගත හැකියි. ඊට අදාළ ව්‍යාපාර වැනි දේවල් සිද්ධ කරනවා නම් ඒවටත් ලාභ ලැබෙන කාලයක්. ඒ සම්බන්ධ වන ව්‍යාපාර විශේෂයෙන් කලාත්මක නිර්මාණශීලී කටයුතු ආදී සම්බන්ධ කරන ව්‍යාපාර ඒවා සාර්ථක කරගත හැකිතා ඔබගේ හොඳ නිර්මාණ බිහිවන කාලයක්. එබැවින් හැකිතාක මේ මාසයේම ඒ නිර්මාණශීලී හැකියාව තව තවත් වර්ධනය කරන්න උත්සාහ කරනවා හොඳයි. එයින් ලැබෙන ලොකු තෘප්තියක් මේ මාසේ 2021 කින් පසු ඔබට හරහා දැකෙන්නට ලැබෙනවා. යම් ප්‍රසිද්ධියක් කිරිතක් වෙන දේකුත් ඉන්පසු යෙදෙන්නට තිබෙනවා. ඒවා ගැනම වැඩිපුර පසු කතා කරන්නම්. ඒවා ඇත්තරම ඒ ප්‍රසිද්ධිය කීර්ති හෝ ගෞරවය ඒවා බලාපොරොත්තු නොහොත් තියෙන දේවලුත් නැතිවන්නට තිබෙන දේ වෙනවා. එබැවින් බලාපොරොත්තු වැඩක් නැත. ඔබගේ අතින් සිද්ධ විය යුත්තේ සිද්ධ කරන්න. දරුවන්ට දරුවන් සම්බන්ධයෙන් ඈත් වීම, දරුවන් සම්බන්ධයෙන් තරමක දුරස් වීමක්, සමහර විට දරුවන් කඩේට ඔබගෙන් ගිලිහීමක නේදයක් මේ මාසේ සිද්ධ වෙවි. ඒවා උමනාවෙන් සිද්ධ කරන්න. යම් විනෝදාත්මක ගතියක්, විනෝදකාමී ගතියකින් ගත කරන ස්වරූපයකට පෙන්වු කරනවා. කොහොම නමුත් තරම පෙර පෙවසු ඒ බාධාකාරී කාලවක වුණු හොඳින් ලියා තබා ඒ ටික තරමක් ප්‍රවේශවන්නේ. මිතුරු ලග්නට අදාළ තත්ත්වය එයයි. විදේශ ගත විසිටින මිතුරු ලග්න කරුවන්ට විදේශ ගත වීමට යම් බාධාවක් පෙන්වු කරන නාස්තිකාර වැඩ වැඩි. නාසිය තරමක් පාලනය කරගන්න ඔබ ඔබගේ රූප ස්වභාවය අලංකාරයේ ආදී ඒ වගේ වැඩි වුණොත් දක්වමින් මුදල් නාස්ති කරගන්න ඉඩ දෙවෙනවා. ඒ ගැන සැලකිලිමත් වන්න මුදල් ලැබෙන දේවල් තරමක ප්‍රමාද වීමකුත් සිද්ධ විය හැකියි. මේ මාසේ 20 සිට මේ මාසේ 10 සිට මේ 20 දක්වා ඒ කාල පරිච්ඡේදයේ ඔබට මුදල් හදාල සම්බන්ධයෙන් ලොකු බලාපොරොත්තුවක් නැතුව කටයුතු කරනවා නම් හොඳයි. රැකිරක්ෂා ආදී විදේශගත ඔබට අදාළ දියුණුවක් පෙන්වුම් කරනවා. කොහොම නමුත් වේදම් පැත්තයි පාලනය කරගත යුත්තේ. ඇසුරු කරන අය විශේෂයෙන් ආශ්‍රය කරන අය නම් අතේ දුරින් තියාගන්නේ තරමක් නානා ප්‍රකාර චෛත්‍ය සහ ඔබට රොතු නොදෙන පන්නේ අය ඇසුරට වැටෙන ඉඩද වෙනවා. අන්න ඒවයිදී විදේශගත ඔබට සිද්ධවන්නේ යම් අමාරුක වැටීමක්. මිතුරු ලග්නයේ සැවම ඔබගේ ගෙදර දොර පිළිවෙලකට තබා ගන්න. ගෙදරට භූතය ඇතුළු වෙන කාලයක් නැත්නම් අදෘශ්‍යමාන දේවල් හෝ අශුද්ධ දේවල් ඔබගේ ගෙදරට යම් කරක් ගසන්න උත්සාහ කරන කාලයක්, ගෙදර පුරා විසබීජ සැරිසරන කාලයක්. එබැවින් අනිවාර්යෙන් විශේෂයෙන් මේ මාස 10 සිට මේ 20 දක්වායි කාල පරිච්ඡේදයේ මිතුරු ලග්න ඔබ ඔබගේ ගෙදර දොර නම් හොඳින්ම ආරක්ෂා කරගත යුතුයි. එහි ඇති අපිරිසුදු දේවල් ඉවත් කරමින් වත්ත පිටිය හොඳින් පිරිසුදු කරමින් ඔය මදුරු විසාදි තිබෙනවා නම් මදුරු ආදී බෝ වෙන තැන් තිබෙනවා නම් ඒවා පිරිසුදු කරන්න. ඒවා නිසා අර කිව් ඒ අපලකාරී කාලේ ලෙඩවීමක් අසනීපීමක් සිද්ධ වන්නට තිබෙනවා. මන්ද මේ 2021 කින් පසු ඔබට අසාමාන්‍ය සතුටක් ප්‍රීතියක් හෝ හිර වුණු දෙයක යම් නිදහස් වීමක් වෙන්නුම් කරනවා. නිදහස් වීමට නම් හිර විය යුතුයි. හිරවනට නම් හිර වෙන දෙයක් සිද්ධ විය යුතුයි. බොහෝ දුරට හිරවන දේ එක්කෝ ලෙඩකින් අසනීපකින් නැත්තම් කුමක් හෝ තමට දැඩි පීඩාකාරී බවක් වෙනුයි සිද්ධ වන්නට ඉඩ ඇත්තේ. මේ උපකල්පනයක් පමණයි මේ අපූර්ව කතන. හැබැයින් ඔබ යම් සූදානමක් ඇති කර ගන්නවා නම් වඩාත් යහපත් බවයි අපට පුන පුනාම කියන්නට තිබෙන්නේ. කටක ලග්නේ කටක ලග්නේ උපන්නබර 24 වසරේ මැයි මාසයේ කෙසේද? උදාවන්නව මේ වෙසක් මාසයේ කටක ලග්නේ ඔබට සාමාන්‍යයෙන් සෑම කෙනෙක්ම බොහෝ දෙනෙක් වෙසක් මාසය anu යම් සමෘද්ධිමත් මාසයක් සහ බලාපොරොත්තු අරමුණු ඉෂ්ට වෙන මාසයක් ලෙස සටහන් කරන්නේ. ඉතින් ඔබටත් ඒ ආකාරයේ බලාපොරොත්තු අරමුණු ඉෂ්ට වෙවිද? අපි කතා කරමු මේ ගැන. කටක ලග්නේ ඔබට අදාළව ගත්තට අපි මුලින්ම අවධානය යොමු කරමු මාස උදා තත්කාලේ කෙන සටහනේ ග්‍රහ පීඨිය වෙත. කේතු තුන්වැන්නේ තැන්පත් වෙමින්, සඳු හත්වැන්නේ වෙමින්, රාහු, අඟහරු, නෙප්චුන් සහ බුධ නවවැන්නේ වෙමින්, රවි, සිකුරු, බුධ, රවි, සිකුරු, යුරේනස් සහ බ්‍රහස්පති දහවැන්නේ වෙමින්. මෙහිදී මේ පළවෙනිදා දින හරියට බ්‍රහස්පති මාරු කුසිද්ද වනෝ මේ දහවැන්නේ සිට බ්‍රහස්පති 11 වෙනිදා මාරු වීමක්. මේ මාස පළවෙනිදා දින සිද්ධ වනෝ එනම් බ්‍රහස්පති 11 වෙනි ලෙස ගත්තත් වරදක් නැත. කොහොම නමුත් 24 වසරේ මේ මාසයට අදාළ මාස උදා තත්කාලික සටහනේ ග්‍රහ පිහිටීම කටක ලග්නයට අදාළව සිද්ධ වන්නේ ඒ ආකාරයෙන්. ඉතින් මේ මැයි මාසයේ කටක ලග්න ඔබට කෙසේ දැන් අපි කතා කරන්න පෙර සුභාසුභ දිනයන් සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. මැයි මාස 6 7 8 යන දිනයන් කටක ලග්න ඔබට ඉතාමත් සුභ දිනයන්. බලාපොරොත්තු අරමුණු ඉෂ්ට සිද්ධ කරගත හැකි සහ විශේෂයෙන් අරමුණක් ඇතුව ඉලක්කයක් ඇතුව කටයුතු සිද්ධ කරගත හැකි දිනයන්.
මැයි මස හය හත අට යන දිනවලදී ඔබගේ රැකිරක්ෂා ඉල්ලීම් ඉදිරිපත් කිරීම, අයිතිවාසිකම් සම්බන්ධයෙන් කතා කිරීම හෝ තමන්ට අහිමි වූ දේවල් සම්බන්ධ යම් හිමිකමක් ලබා ගැනීමට උත්සාහ කිරීම ආදී, සහ ඉහළට යෑමට තමන්ගේ ඉලක්ක අරමුණු සාක්ෂාත් කර ගැනීමට දාලේ මූලික පියවරවල් තිබීමට සහ ඒ උදෙසාවන් යම් උත්සාහයකට උනන්දුවකට යහපත්. මන්ද ඔබගේ සිතිවිලි අභ්‍යන්තරයේ ධනාත්මක සුභවාදී ආකල්ප ඔන්නේ හොඳින්ම වර්ධනය වන දිනයන්. ඉතින් ඒ තමන්ගේ හිත මනස ආකල්පම වශයෙන් වර්ධනය වූ විට ශරීරයත් ඊට සූදානම් වේවි. ශරීරය සහ සිත එකතු වුණු විට විශ්ව විසින් ඒ සදාවන ඉඩාවකාශය උදාකර දේවි. ඉතින් ඔබට ඕන නැත්තම් විශ්ව අවස්ථාව දෙන්නෙත් නැත. ඌමනාව අවශ්‍යයි. ඒ අවශ්‍ය වන ඌමනාව ඇති කරන උපරිම කාලවකවානුවයි මැයි මස 6-7-8 යන දිනයන්. ඒ ගැන අවබෝධයෙන් ඒ දිනයන් කළමනාකරණය කරගන්න. සුභවාදී දිනයන් විශේෂයෙන් ඔබ ඒ කටකලකට ඔබ ඉහළ ස්ථානවල වැඩ කිරීම උඩට නැගීම උඩවල වැඩ කිරීම ආදී තරමක් ප්‍රවේශවන්න ඒ උඩ වැඩවල දෙන තරමක් අවධානමක් තිබෙනවා. නැත්නම් වහලවල වැඩ හෝ එවැනි දේවල් වලදී ඒවැ මැටීමක් හෝ අනතුරක් වන රීටි දෙනවා ගස් යෑම ආදී ඒ වැඩි ප්‍රවේශවන්න. එහෙත් ඔබට සාමාන්‍ය දෛනික පොළොවේ සිට මහ පොළොවේ සිට කරන වැඩවලට ඒ දින හොඳයි. මේ මාස 2-3-4 සහ මේ මාස 29-30 සහ 31 යන දිනයන් අතිශයින් ප්‍රවේශම් වූ දිනයන්. ඔබට මාර්ග බාධක සිද්ධ විය හැකි ගැටලුකාරී දේවල් සිද්ධ විය හැකි දිනයන්. එතන දින 6ක් තිබෙනවා. මේ දින 6 ඔබ කැලෙන්ඩරේ සලකුණු කරන්න. සලකුණකට ඒ දිනවලදී ඔබගේ දරුවන් ප්‍රවේශම් කරගන්න, කවුරුන් සමගුණත් කවුරුන් සම්බන්ධ වුණත් තරමක් අවධානය සිරින්න. අවධානයට සූදානමක් නැත්නම් අවධානමට සූදානමක් සිද්ධ කර ගැනීමටයි මේ දිනවක් ඕන අප සටහන් කරන්නේ. මේ දිනවල අප ඔබ දෛනිකව කරන වැඩ අත්හරින්න කියනව නොවේ. ඒ වැඩ බාධා වුණා කිය ඔබ ඒවා ඔළුවට නොගන්න. මන්ද මනසට ගත්තොත් එයයි අපලේ. ලෙඩවීම, අසනීපීම් කුමක්කෝ හේතුවක් නිසා යම් පසුගාමී දෙයක් ඒ දිනවල සිද්ධ විය හැකියි. යම් අනතුරුදායක ග්‍රහචාරයක් ඔබ දැන් ගත කරනවා නම් ඒවා සඳහා උත්තේජනයක්. ඒ අනතුරු ක්‍රියාත්මක කිරීමට අදාළ වැඩි ඉඩක් අර දිනවල නැත්නම් මේ මාස 2-3-4 සහ මේ 29-30 කියන දිනවලදී සිද්ධ විය හැකියි. ඉතින් එයින් ප්‍රවේශම් වන්න. අපලකාරී දිනයන් දින 6ක් තිබෙන බැවින් විශේෂයෙන් මේ මාසයේ ඔබ අනතුරු ආබාධ වලින් ප්‍රවේශම් විය යුතුයි. මන්ද වෙසක් බලන්ට යම් සහ දැන් එන අලුත් අලුත් දේවල් සම්බන්ධ නැත්නම් ඒ මාසෙට අදාළ සිද්ධ වන උත්සව ශ්‍රීයෙන් ඒ කටයුතු කරන ගමන් බිම ආදීදී ඒ දිනයන් ප්‍රවේශයෙන් කටයුතු කරන්න. එයයි කටක ලග්න ඔබට විශේෂ වශයෙන් මුලින්ම මතක් කරන්න තිබෙන්නේ. අපි දැන් බලමු මාසයේ ඔබට පොදු තත්ත්වය කෙසේද කියා. හොඳ ප්‍රසිද්ධියක් කීර්තියක් ලැබෙන මාසයක්. ඔබට ගෞරවණීයත්වයක් බොහෝ දුරට සමාජය විසින් හොඳ පිළිගැනීමක් උදා කරන මාසයක්. බලාපොරොත්තු අරමුණු සාක්ෂාත් කරගත හැකි මාසයක් බව මුලින් මතක් කළ යුතුයි. රැකිරක්ෂා ආදීදී බොහෝ දුරට ඔබ තරමක යම් පාඩුවේ තමන්ගේ කරන වැඩේ පාඩුවේ කරගෙන යන්න ඉඩ තිබෙනවා. ඇත්තට මේ ඉතාමත්ම හොඳයි. මන්ද ලැබෙන දේ ලැබේවි, නොලැබෙන දේ නොලැබේවි. ලැබෙන දේට ඕනට වඩා උත්සාහ කිරීමෙන් උනන්දු වීමෙන් මහන්සි වීමෙන් සමහර විට ඒ බලාපොරොත්තු ඔබ තරමක් වෙන තැනකට අන්දමන්ද කරන්නට අතරමං කරන්න ඉඩ තිබෙනවා. එබැවින් ඔබ පාඩුවේ කරගෙන යන වැඩ ටික කරගෙන යන්න. ඔබටත් විශේෂයෙන් ඔය IT සංවිධන තාක්ෂණ විශේෂයෙන් කාර්මික ක්ෂේත්‍ර ආදීට අදාළ යාන්ත්‍රික කාර්මික ආදී ඒ ශේෂ්ත්‍රයට අදාළ ඔබ කරගෙන යන වැඩ කටයුතු වලට වඩාත් හොඳයි. ඒ වයිදී රැකිරක්ෂා අපේක්ෂා කරනවා නම් ඒවා ලැබෙනට අදාළ කාරණා පෙන්නුම් කරනවා. පිරිස් පරිපාලන හෝ පිරිස් සමග එදින රැකිරක්ෂා හෝ වෛද්‍ය ශේෂ්ත්‍ර ආදී ඒ ප්‍රතිකරණයට අදාළ වෘත්තීන් යම් අවශ්‍යතාවයක් සම්බන්ධව බුණන්දු වනවා නම් ඒවට අදාළ සුභ තත්ත්වයක් උදා වේවි. ඒවට හොඳයි. පොත්පත් ලිපි ලේඛන කටයුතු ආදීට සුභයි. මෙහිදී අනාගතයේ දකින ඉවක් පහළවීමක් පෙන්නුම් කරනවා. මෑත ගඟහරු මාරුවක් සිද්ධ වුණා. මේ අඟහරු මාරු සම්බන්ධයෙන්ම පැවසුවේ වීඩියෝවත් ඔබ සවන් දෙනවා නම් හොඳයි. කටකලකට ඔබට ඒ ඉතාමත් වැදගත්. ඔබගේ අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක කරගත හැකි මාසයක්. විශේෂයෙන් උසස් අධ්‍යාපන කටයුතු සහ පරීක්ෂාශීලී දේවල් සහ වෘත්ති අධ්‍යාපන ආදී ඒ කටයුතු සාර්ථක කරගන්න සාක්ෂාත් කරගන්න සුභ ග්‍රහචාරයක් උදා වෙනවා. එබැවින් ඒ සම්බන්ධයෙන් උනන්දු වෙන කටයුතු කරන්න. උසස් අධ්‍යාපන කටයුතු ආදී ඔබ අලුත් විශ්වවිද්‍යාල ආදී රැඳුල්ලන්ට බලාපොරොත්තු වෙනවා නම් නැත්නම් වෘත්ති අධ්‍යාපනයක වෘත්ති අධ්‍යාපන පාඨමාලාවක් වැනි දෙයක් හදාරන්නට බලාපොරොත්තු වෙනවා නම් මේ මාසයේ ඒ සම්බන්ධනුත් ඉතාමත් යෝග්‍යයි. විවාහයට හොඳයි. විවාහය සම්බන්ධ ලොකු ගැටලුවක් ඇති කරන මාසයක් නොවන බවයි පවසන්නටද වෙන්නේ. ඉවසීමෙන් කොයිකුණත් ඉවසීමෙන් කටයුතු කිරීම හොඳයි. කොහොම නමුත් මෙහිදී ඔබගේ රැකිරක්ෂාදී ඒ ශේෂ්ත්‍රයන්ට දාලා යම් දියුණුවක් සහ ප්‍රගතියක් බොහෝ දුරට නරකක් නොවන තත්වයක්. සාමාන්‍යයෙන් අප දැනගත යුත්තේ අතරම ප්‍රගතියට වඩා නරකක් වෙනවා දෙයන්නයි. ඉතින් ඒ නරකක් නොවන තත්වයකට අදාළ සුභ කරුණු බොහොමයක් මේ මාසයේ ගුණවලට කාරණා එදින බව මතක් කළ යුතුයි. සිකුරු 10 වෙනි එකමන් කිරීමම රැකිරක්ෂාදී ශේෂයන්ට දාලයන් සුබදායි සහ ධනාත්මක තත්ත්වයක්. සිකුරුගේ 11 වෙනිට මාරුවීමක් මාසයේ අන්තිම කාලේ සිද්ධ වෙනවා. ඒ 11 වෙනිට මාරුවීමත් ඔබගේ සැප සම්පත් ගෞරව සහ තමන්ට ඒ බලාපොරොත්තු වන සමහර දේවල් ලං කර ගැනීම ලංවීම ආදී දේවල් ඉතාමත් සුබයි සහ සාමාන්‍ය සැප සම්පත් ලැබෙන කාලයක්. එහෙත් මේ මාසයේ මුල් සතිය පළවෙනි මුල් සතිය ඔබ තරමක් ප්‍රවේශම් වෙදී මන්දබරම
ඒ මාර අනතුරු ඇතිකන කාලවකවන ගැනත් පැවසුවා. එබැවින් මේ දෙක තුන හතර ආදී ඒ කාලවකවනු නම් තරමක් ඔබ ප්‍රවේශම් විය යුතුයි. අප මේ ඔබට යහපත් ප්‍රතිඵලයක් පැවසුවා කියා ආරම්භයේදී සිද්ධ වුණේ අයහපත් දේවල් බාධාකාරී දේවල් නොසලකා නොහැරිය යුතුයි. ඉතින් ඒව ගැන සැලකිල්ලක් දක්වන්න. ගෙවල් දොරවල් ආදී සම්බන්ධයෙන් තරමක වෙනස් කිරීමක් එව යම් අඳුරු තත්ත්වයන් ආලෝකමත් කර ගැනීමට උත්සාහ කිරීමක් මෙයි මස දෙවනි සතිය සිට පෙනෙන්නට තිබෙනවා. නැද හිතමිත්‍රයන් සමග සහසම්බන්ධ වීම සමහර විට අවුරුදු නෑකම් ඉනේවා. ඒවා ක්‍රියාත්මක වීම ආදී දේවල් මෙයි මස පස්සෙන්දා සිට මෙයි මස අවසානයේ දක්වාම විඩින් විඩ පෙන්නුම් කරනවා. ඔබට ඥාති හිතමිත්‍රයන් සමග යම් ඔබගේ ප්‍රතිරූපිතව මතුවීමක් සහ ඒ අය සම්බන්ධ කරන ගනුදෙනු වැඩිවීමක් අපේක්ෂා කළ හැකි. ඒවට නරකක් නැත. ඔබගේ යම් යම් අඩුපාඩු දේවල් තිබෙනවා නම් ඒවා निराකරණය කර ගැනීමට ඔබගේ තිබෙන යම් මගහැරුණු දේවල් ඒවා අලුත් වැඩි කර ගැනීමකට මේ මාසෙ ඉතාමත් හොඳ යාන වාහන ආදී වුණත් ඒවා පවතින යම් ගැටලුකාරී දෙයක් යම් निराකරණය කර ගැනීමක් මේ හතරෙන් දැන් පස්සේ දැන් පසු වෙන්නම් කරනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් උනත් උනන්දුවෙන් කටයුතු කරන්න. සහෝදරයෙකුට මසනීපීමක් ලෙඩවීමක් ඒ උදෙසා වන වෙහෙසීමක් මාසේ මුල් කාලේ වෙන්නු කරන නමුත් විශේෂයෙන් මාසේ මැද කාලයේ මෙයි මාස 10 වෙනිදා සිට මෙයි මාස 20 දක්වා අනේ කාලවකවන තරමක ඒ ගැන සැලකිලිමත් වන්න. සහෝදරකාරක ආදී එක සම්බන්ධයෙන් යම් ගැටලුවක් බාධාවක් හෝ යම් අසනීපකාරී හෝ ගැටලුකාරී දෙයක් ඒ හේතුවෙන් යම් වෙහෙසීමක් යෙදෙනට දිවෙනවා. පොත්පත් ලිපි ලේඛන කටයුතු පොත් ලියන දේවල් ග්‍රන්ථ කරන ආදී ඒ කටයුතු වලටත් මේ මාස ඉතාමත් හොඳයි. ඔබ වෙනි දෙයක් සැලසුම් කර සිටිනවා නම් අන්න ආරම්භ කරන්නට විශේෂයෙන් මෙයි මාසේ ආරම්භයේ සිටම සුබ තත්ත්වයක් වෙන්නු කරන බව මතක තබා ගන්න. මුදල් හදල් උනත් නාසි තරමක් අවම කිරීමක් මුල් කාලයේ පෙන්නුම් කරනවා. එහෙත් මෙයි 20න් 21කින් පමණ පසු කාලයේ තරමක් වැඩිවීමක් නාසි වැඩිවීමක් සමහර විට තමන්ගේ ප්‍රතිරූපේ නංවා ගැනීමට යම් මුදල් වැඩිපුර වැය කිරීමක් වෙන දෙයක් සිද්ධ වෙවි. ඒ ගැන සැලකිලිමත් වන්න. ඔබගේ පියාරන් තරමක පියා සමග යම් ආරවුලක් මතභේදයක් ප්‍රශ්නකාරීයක් හටගන්න ඉඩ තිබෙනවා. පියා සමග යොසීමෙන් කටයුතු කරන මොහොතේ පියා තරමක් වැඩ වැඩිවීමක් සහ ඔළුවේ ප්‍රශ්න ගොඩක් හිස මත මනස මත තියාගෙන ඉන්න කාලයක් සමහරට ඔබගේ පියා මව් සමග තාරවුල ඇති කරගන්න ඉඩ තිබෙනවා. පියාට සතුරු කරදර මව්ට මව්පිය දෙදෙනාටම සතුරු කරදර ඇතිවීම ඔබගේ නැත හිත මිත්‍රාදීන්ට ප්‍රශ්න හට ගැනීම ආදී විරින් විට පෙන්නුම් කරනවා. අන්න ඒ වෙනුවෙන් ඔබට සමහරට පෙනී සිටින්න සිද්ධ වෙවි. අතරම ඔබට සිදුවන ප්‍රශ්නයක් නොවේ. බාහිරේ ඥාති හිත මිත්‍රාදීන්ට ඇතිවන ප්‍රශ්නයකට ඔබට මැදිහත් වන්නට සිද්ධ වීමක්. එවැනි දෙයක් අපේක්ෂාව සිටින්න. විවාහ ආදී සම්බන්ධය සහ ප්‍රේම සම්බන්ධ ආදී ගොඩනැගීම් ආදී සම්බන්ධෙනුත් මේ මාසේ අන්තිම කාලයක් වන යහපත් සුබ පැතර කාරණා පෙන්නුම් කරනවා. ඒවට හොඳයි. විදේශගත වී සිටින කටක ලග්න කරුවන්ට අදාළව මේ කාලයේ තරමක් රැකියාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් හට ගන්නට තිබෙනවා. ඉවසීමෙන් තමන්ගේ කාර්ය හරියට සිද්ධ කරන්න. එවිට ප්‍රශ්නයක් ආවත් ගැටලුවක් නැත. සමස්තයක් ලෙස විදේශගත ඔබට යම් රැකියාක්ෂා දියුණුවක් සහ හොඳට කැපවීම මත ඔබගේ ජයග්‍රහණ සහ ප්‍රසිද්ධ කීර්ති අත්පත් කර ගැනීම ආදී ඒවට අදාළ කාරණා ඉදෙන්න තිබෙනවා. ඒවට ඉතාමත්ම හොඳයි. කොහොම නමුත් මේ කාලේ ඔබට යම් ප්‍රසිද්ධයක් කීර්තියක් සහ වර්ෂයකටම අදාළ ගතිර යම් සමෘද්ධිමත් තත්ත්වයක් උදා කරන මාසයක් බවයි පවසන්නට තිබෙන්නේ. එබැවින් ඒ මා පැවසු අසුභකාරී ඒ දිනවකවනු අමතක කොට ඒවා මගහැර සුභවාදී දිනවකවනුවලදී ඔබගේ යහපත් කටයුතු සුභ කටයුතු යොදවා ගන්නට උත්සාහ කරන්න. එවිට ඔබට මාසයම ජයග්‍රාහී මාසයක් වේවි. මාසයේ ආරම්භයේදීම විශේෂයෙන් gedara dora පිළිවෙක රඳවා ගැනීම සහ gedara dora ඇති අඳුරු තත්ත්වයන් ආලෝකමත් කර ගැනීම ඒව ඇති අසුභ තත්ත්වයන් විසබීජාති රැඳෙන තත්ත්වයන් ඒවා ඉවත් කිරීම ආදී ඒ දේවල් සිද්ධ කරන්න. විශේෂයෙන් මේ පස්සේ දැන් හවෙන් දැන් පසු ශ්‍රියාකාන්තාව ඔබගේ නිවසර වඩින්නට පටන් ගනිවි. එහෙම ඔබට දියුණුවකට අදාළ හේතුකාරණ සාදා දේවි. ආගම දහමට අදාළ ආධ්‍යාත්මික පූජ්‍යණීය පක්ෂ සමග යම් ආරවුලක් මතභේදයක් හටගන්න ඉඩ දෙවෙනවා. සිත් ඇවුලක් මානසික යම් යම් කුමක් හෝ ගැටලුවක් හටගන්න ඉඩ දෙවෙනවා. ඉවසීමෙන් කටයුතු කරන්න. යම් කිසිම හේතුවක් නිසා පූජ්‍ය පක්ෂ සමග නම් ගැටුම් ගැටලු ඇති කර නොගන්න. IT තාක්ෂණ සංවේදනාදී ඒ ශේෂ්ත්‍රයට අදාළ වෘත්ති සඳහා වන ඔබට හැකියාවන් නිරූපණය වීමක් වර්ධන වීමක් වෙනු කරනේ හැකියා මතුවීමක් තිබෙනවා. විශේෂයෙන් මේ මාස 10 වෙනි දැන් පවන පසු කාලවකවානුව ඔබ බොහෝ දුරට ඒ ඔබගේ තාක්ෂණික මෙවලම් සම්බන්ධයෙන් ඒ වෘත්තියක් ඔබ කරනවා නම් ඒ වෘත්තිය දැන් ඔබ සොයනවනද රැකියාවක් සොයනවා නම් ඒ රැකියාවට ඔබට අවකාශය උදා වේවි. ඉලෙක්ට්‍රොනික විශේෂයෙන් ඔය යාන වාහන ආදී සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රොනික පැත්ත තාක්ෂණික පැත්ත අන්න ඒවා සම්බන්ධයෙන් ඔබ වෘත්තියක් කරන කෙනෙක් නම් ඒ සම්බන්ධව හොඳ අවස්ථාවක් උදා වන්නට තිබෙනවා. සමස්තයක් ලෙස ඔබගේ යම් තාක්ෂණික කාර්මික ආදී දැනුම වර්ධනය වන කාලයක් සහ ඒ දැනුම ලබා ගැනීමට තව තවත් පාඨමාලා ආදී හැදෑරිය යුතු හැදෑරීමට සුබ කාලයක්. කටක ලග්න ඔබට අදාළ තත්ත්වයේ යයි ඒ කාලෙන් වැඩ ගන්න. සිංහ ලග්නයේ සිංහ ලග්නයෙන් උපන්න පොර 24 වර්ෂයේ මැයි මාසයේ කෙසේද? මැයි මාසයේ ඔබගේ බලාපොරොත්තු අරමුණු සාක්ෂාත් කරගන්න හැකි වේවිද? ඔබට ජයග්‍රාහී මාසයක් වේවිද? විශේෂයෙන් බ්‍රහස්පති මාරෝක සිද්ධ වන තත්ත්වයක් තුළ
ඒ සියල්ලේ ගොනුව මේ මාසේ ආරම්භ වීමම ඔබට සුබ තත්ත්වයක් උදා කරවයි. සාමාන්‍යයෙන් අපි කතාවට කියන්නේ මේ මාසය යන වෙසක් මාසය. බලාපොරොත්තු වරුණු ඉෂ්ට වන මාසය සහ යහපත් දේවල් සිද්ධ කිරීමට සුබ මාසයක් ලෙසයි සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික කතාබහේ පවතින්නේ. ඉතින් ඔබටත් එහි සුබ තත්ත්වෙන් උදා වේවිද? අපි දැන් ඒ ගැන කතා කර බලමු, ඒ ගැන සොයා බලමු. අපි මුලින්ම මාසුද තත්කාල කේන්සටානේ ග්‍රහ පීඨය වෙත අවධානය යොමු කරමු. සිංහ ලග්නයට අදාළව ගතිර කේතු දෙවැන්නේ තැන්පත් වෙමින්, සඳු හයවැන්නේ වෙමින්, සෙනසුරු හත්වැන්නේ වෙමින්, රාහු අඟහරු නෙප්චියුන් සහ බුධ අටවැන්නේ වෙමින්, රවි බ්‍රහස්පති සිකුරු සහ යුරේනස් නවවැන්නේ වෙමින්, මෙහිදී බ්‍රහස්පතිගේ මාරුවක් හරියට මේ මාස පළවෙනිදා දින සිද්ධ වෙනවා. ඒ බ්‍රහස්පති මාරුව සම්බන්ධයෙන්ම වෙනම ඔබට වීඩියෝ එකක් කරනවා. ඒ බ්‍රහස්පති මාරුව නිසා බ්‍රහස්පති දහවැන්නේ වෙමින් 24 වර්ෂයේ මේ මාසයේ සිංහ ලග්නය ඔබට අදාළව ආරම්භ වන බව මතක තබා ගන්න. අපි දැන් අවධානය යොමු කරමු සුභාසුභ දිනයන් සම්බන්ධයෙන් තොරතුරු වලට. මේ මාස 8 9 10 යන දිනයන් සිංහ ලග්න ඔබට ඉතාමත් සුබදායි දිනයන්. බලාපොරොත්තු අරමුණු සාක්ෂාත් කරගත හැකි සුභතර කාරණා සිද්ධ වන ජයග්‍රහී මානසිකත්වයන් ක්‍රියාත්මක වන දිනයන්. එබැවින් මේ 8 9 10 යන දිනයන් වලදී ඔබ බලාපොරොත්තු වෙන යහපත් දේවල් සිදු කර ගන්න උත්සාහ කරන සභාව විශේෂයෙන් රැකී රක්ෂාදී ඉල්ලීම් ඉදිරිපත් කිරීම හෝ අයදුම් පත්‍ර ඉදිරිපත් කිරීම නැත්නම් ඔබගේ ව්‍යාපාර ඒවා සම්බන්ධයෙන් යම් කරුණු කාරණා වලට කතිකාව සකස් කිරීම හදිසියේ ලැබෙන ලාභ ප්‍රශංසා ගෞරව දේවල් ආදී දේවල් සම්බන්ධයෙන් යම් අවධානය යොමු කිරීම ආදී ඒ කටයුතු සියල්ලට සිංහ ලග්නය ඔබට අදාළ මේ මාස 8 9 10 දිනන් සුබයි. උඩ වැඩවලදී ප්‍රවේශවන් ඉහළ ස්ථානවල නැගීම ආදී දේවයන් වැටෙන රීඩි දිවෙනවා. එබැවින් මහ පොළොව සිට කරන කටයුතු ඕන දෙයක් සැලසුම් කරන්න. මේ මාස 4 5 6 යන දිනයන් සහ මේ 31 යන දිනයන් ඔබ අතිශයින් ප්‍රවේශම් වූ දිනයන්. බාධා කරතෙන් සක්‍රිය වනට හේතු කරන ඉදිරි සහ යම් අසුබවාදී නිමිති 15 වනට ඉඳ ඇති දිනයන්. මේ මාස 4 5 6 සහ මේ 31 යන දිනවලදී ඔබ මේ කැලෙන්ඩරේ මේ දින සලකුණු කරන්න. ඒ දිනවලදී ඔබ යහපත් දේවල් සුබ දේවල් සහ විශේෂයෙන් යම් ලොකුවට බලාපොරොත්තු ඇතුව කර දේවල් ගැන යම් සැලකිල්ලක් දැකිය යුතුයි. ලෙඩවීම් අසනීපීම් පසුගාමි තත්ත්වයන් බොහෝමයක් මේ 2 3 සමාන මේ 4 5 යන දිනවලදී සිද්ධ විය හැකියි. ඊට අමතර මේ 31ත් ඒ වගේම අගුණදාය දිනයක්. ඔබ එබැවින් එකක් ඔබගේ දරුවන් මුරුපුරන් සහ ඔබගේ ගෙදර අය වටේ පිටේ අය ඒ අය සම්බන්ධයෙන් හටගන්නා වූ පසුගාමි දෙයක් ගැටලුකාරී ලෙඩ අසනීපීම් ආදී ඒ දේවල් ගැනත් ඔබට සිද්ධවන්නට අදාළ යම් බාධාකාරී දේවල් ගැනත් යම් සැලකිල්ලක් දක්වන්න. එවිට ඔබට සුබ තත්ත්වයක් උදා කරගත හැකි අර අවධානයයි අවධානමයි සූදාන අවධානට සූදාන වීමයි මේ ග්‍රහචාරයෙන් අප පාදාගත යුතු යථාර්ථයෙන් අපගේ ජීවිතයේ මේ ජයග්‍රහී තත්ත්වයක් උදා කරගන්නේ ඒ ආකාරයෙන් අවධානමට සූදාන වීමෙන්. ඒ සූදානමට අපගේ මේ උපදේශනය අපල සිද්ධවනවම නොවේ. මාර්ග බාධක අනතුරු ආබාධ සහිත ග්‍රහචාරයක් ඔබ දැන් ගත කරනවා නම් අනිවාර්යෙන් 4 5 6 සහ 31 ගැන දිනවලදී ඔබ ධර්මක ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. අපි දැන් බලමු අවධානය යොමු කරමු මේ මාසේ සම්පූර්ණ ලග්න ඵලාඵල විග්‍රහයන් වෙත. විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති රවි නවවැන්නේ තැන්පත් වෙමින් මාසය ආරම්භ වෙනවා. රවි සිටින්නේ බ්‍රහස්පති සමග. මේ බ්‍රහස්පති සමග සිට රවි බ්‍රහස්පතිගෙන් මිදීමක් මේ මාසේ පළවෙනිදා දිනදීම සිද්ධ වෙනවා. සලකා බැලියොත් තත්ත්වයක්. කොහොම නමුත් මේ මාසේ සමස්තයේ සිංහ ලග්නය ඔබට මෙම අඟහරු රාහු බුධ සහ නෙප්චියුන් යන ඒ ග්‍රහයින් හතර දෙනා අටවැන්නේ තැන්පත් වීම කියන සාධකය ඔබ අනිවාර්යයෙන් මතක තබා ගත යුතුයි. ඒ වයින් සිද්ධ වන අනාථකාරී තත්ත්වයන් වන්නේ එකක් හදිස්සි අනතුරු තුවාල වීම සහ යම් සැත්කම් වැනි දේවල් යෙදීම උෂ්ණාධික රෝග හට ගැනීම විශේෂයෙන් නවීන එක එක බෙහෙත් හේත් වර්ග විසවීම. දැන් ඔබට සාමාන්‍යයෙන් ඔබ ඖෂධයකට බෙහෙත් හේත් ඔබ අසනීපයකට ඖෂධ ලබා ගන්නවා නම් බෙහෙත් හේත් ලබා ගන්නවා නම් ඒවයේ තුණ්ඩුව දෙතුන් වරක් පරීක්ෂා කර බලන්න. විශේෂයෙන් අලුත් බෙහෙත් හේත් ආදී ඒවයේදී සමහර විට ඖෂධවේදියාට වරදින ඉඩ වෙනවා. ඒ හේතින් සිද්ධවන්නේ ඔබට බෙහෙත් වැරදි ඒවා නිසා හට ගන්නා වූ ලෙඩ රෝග ඕවා හට ගන්නට තිබෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම පමණයි අපට සිද්ධ කළ හැකි. ඉතින් ඒවා සිද්ධ වෙනවද නැද්ද යන්න තමන්ගේ ප්‍රඥාව අවබෝධය මේවා සම්බන්ධයෙන් එළඹ සිටි සිහිය ඔන්න ඕවා මතයි මේවා වළක්වා ගත හැකි. මෙන ශාන්ති කර්ම නැත. එළඹ සිටි සිහිය පමණක් ප්‍රමාණවත්. මෙම කාලයේ විශේෂයෙන් ඔබගේ ගෙදර දොර ඇති ඉලෙක්ට්‍රොනික තාක්ෂණික ආදී මෙවලම් බොහෝ ප්‍රවේශම් කරගන්න. ඒවා පීචන ඒවා අලුවන ඒවා ගිනි ගන්න ගතියක් පෙන්නු කරන කාලයක්. ඔබගේ ගෙදර දොර විදුලි පේනු ආදී සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන්න. ඒ කරන්ට් එක යම් ඒ විදුලියේ ඉවත් වෙන නැත්නම් ඒ අපි ව්‍යවහාර භාෂාවෙන් කියනවා නම් ෂෝට් වෙන විදුලිය ෂෝට් වෙන කරන්ට් එක ෂෝට් වෙන ඒ තැන් තිබෙනවා නම් අන්න ඒවා නිරාකරණය කරගන්න උත්සාහ කරන්න. ඒවයින් එළියට එන ඒ ගිනි පුළඟු සමහර විට ලොකු ගින්නක් ඇති කරන්න හේතු ඇති කරાવી. මන්ද ගිනි විපත් සහ විශේෂයෙන් තුවාල අනතුරු ආදී ඒ දේවල් වලට අදාළ කාරණා වැඩිපුර සිංහලගෙන ඔබට අදාළ මේ මාසය තුළ මේ මාස තුළ සක්‍රිය වන්නට ඇති ඉඩකඩ ඉතාමත් වැඩි. ඒ ගැන ප්‍රවේශමන්නේ සූදානම් උදෙසා මේ කියවීම. යාන වාහන ආදී පැදවීම වලදී තරමක් ප්‍රවේශමන්නේ බොහෝ දුරට යාන වාහන වලුත් එවැනි වූ යම් ගැටලු හට ගන්නට තිබෙනවා.
සමස්තයක් ලෙස මේ මාසය උපතරමක් නිදහසෙන් උත්සාහ කරන මාසයක්, ලොකුවට දඟලන්න උත්සාහ කරන මාසයක් නොවේ. සෑමදේම යම් සතුටකින් ප්‍රීතියකින් සැහැල්ලුවකින් විඳ දරා ගැනීමට උත්සාහ කරන මාසයක්. ඔබට යම් ප්‍රකටත්වයක් ප්‍රසිද්ධියකට පත් වීමකුත් මේ මාසයේ පෙන්නුම් කරනවා. මාර පෙර සඳහන් කළ තුවාල අනතුරු වැනි දේවල් හෝ යම් යම් ඒ හදිසි හට ගන්නා විපත්දායක දේවල් වලටත් යම් කාරණා වෙඩින් වෙඩි පෙන්නුම් කර බැවින් මේ ප්‍රසිද්ධිය එන්නේ ඒවා නිසාද යන සැකයකුත් තිබෙනවා. එහෙත් මෙහිදී විශේෂයෙන් ඔබට එවැනි උපන් ග්‍රහචාරය එවැනි ගැටලුවක් නොවෙති නම් අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධිය ඔබට ලැබෙන රැකියාව සම්බන්ධයෙන් රැකියාවේ උසස් වීමක්, ගෞරව ලැබීමක්, අන් අයගේ ප්‍රසාදයට පත්වීමක්, ගෞරව තාන්නම ලැබීමක් වැනි දෙයක් බොහෝ දුරට මේ මාස 10 වෙනිදෙන් 15 වෙනිදෙන් පමණ පසු ඒ කාලය ඇතුළු සිද්ධ වේවි. බලාපොරොත්තුවක් තබා ගත හැකි තත්ත්වයක් තිබෙනවා. මේ 6 වෙනිදෙන් 5 වෙනිදෙන් 6 වෙනිදෙන් පසුවම රැකියාව සම්බන්ධයෙන් ඔබට සුබවාද දේවල් බොහොමයක් යෙදෙනට කාරණ පටන් ගනීවි. මේ 15 වෙනිදෙන් 16 වෙනිදෙන් පසු මීළඟ රවි මාරුවෙන් පසු ඒ ප්‍රසිද්ධියට කීරිතරක් දාලා තව තවත් සමාජගත වීමක් සහ ඔබගේ ඒ රැකියාවේ උසස් වීම, ගෞරව ලැබීම, තාන්නමල් ලැබීම ආදී ඒ දේවල්ට අදාළ කරත් ඔය අතර සිද්ධ වේවි. ඒවට ඉතාමත් සුබයි සහ බොහෝ දුරට ලග්නයට අදාළව ගතට වෙන්නට තිබෙන ඉඩකඩ ඉඩ අවකාශ ඉතාමත් ඉහළයි. ඉතින් ඔබගේ උපන් ග්‍රහචාරයත් එවැනිම යෝග මෙවැනිට පවතිනවා නම් අනිවාර්යෙන් ඒ රැකී රක්ෂා දියුණුවක් සිද්ධ වේවි. රැකියා අපේක්ෂා සිටින ඔබටත් හොඳයි. ඔබ සම්බන්ධ විශේෂණ ඔබ මේ කාලේ යම් රැකියා සම්බන්ධ සම්මුඛ පරීක්ෂණ ආදියට සහභාගී වෙනවා නම් ඒ තැන්වල ඒ සම්මුඛ පරීක්ෂණයට යන ඒ තැන්වල ඔබ සම්බන්ධ තරමක් ධනාත්මක සුබවාදී කතාබහ ඇති වේවි. මේ මාස 15 වෙනිදෙන් 16 වෙනිදෙන් පසු ඒ සම්මුඛ පරීක්ෂණයට යන්න. ඊට පෙර කාලයක් වුණ විතරම යෝග්‍ය නැත. අර 8 9 10 දිනයන් ගැන මා පවසා දුවින ඔබට හැකි නම් මේ දිනවල 5 දුම්පත් ඉදිරිපත් කරන්න. බොහෝ දුරට මේ මාස 15 වෙනිදෙන් පසු ඒ සම්බන්ධයෙන් කැඳවීමක් ලැබේවි. ඒ කැඳවීමට ඔබ ගිය විට බොහෝ දුරට ඔබ ආලෝකවත් වීමක්, ප්‍රබෝධවත් වීමක්, ඔබ සම්බන්ධයෙන් යම් ඒ අය තුළ යහපත් කතිකාවතක් ඇතිවීමක් හටගනීවි. ඒ සියල්ල ඔබගේ උපන් ග්‍රහචාරයට සාපේක්ෂව එයත් මතක් කළ යුතුයි. ආර්ථික පැත්තට අදාළව ගතිර යම් සුභවාදත්වයක් මුල් සති දෙකක කාලය තුළ පෙන්නුම් කරත් අප්‍රේල් 10 20 අතර ආර්ථිකයේ යම් කඩාවැටීමක් හෝ ලැබෙන්න තියෙන දේවල් ප්‍රමාද වීමක්, මුදල් පැත්තට අදාළ යම් ගැටලුවක් හට ගන්නට තිබෙනවා. ඔබ ව්‍යාපාර කරන සිංහලග්නකරුවෙක් නම් අනිවාර්යෙන් ඒ ගැන යම් සැලකිල්ලක් දක්වන්න. මේ 10 දක්වා ඒ කාලව කොන ඔබට ලබා ගන්නට තියෙන දේවල් ලබා ගන්නට උත්සාහ කරන්න. 10 20 අතර කාලේ තරමක් මගහැරෙවි. ඉන් පසු නැවත ඔබට ඒවා ඒ ලැබීම් පැත්තට අදාළ තත්ත්වයන් යම් සාක්ෂාත් කර ගැනීමක් සාර්ථක කර ගැනීම කෙනෙකුත් උදා කරගත හැකියි. කොහොම නමුත් බොහෝ දුරට අපට පෙරෙන්ට තිබෙන දේ නම් මේ මාසයන් ඔබ මුදල් පසුපස තරම් හම්බා නොවන මාසයක් බවයි. මුදල් පසුපස උමනාව තරමක අඩුවීමක් මේ 10 වෙනිදෙන් පමණ පසු පේන්නට තිබෙනවා. ඔබ සමහරට හිතාමතාම ගන්නව තීන්දුවක් වලටත් ඉඩ තිබෙනවා. ඒවට ගැටලුවක් නැත. යම් යම් සැප සම්පත් ආදී දේවල් වලට දාල මුල් කාලේ යම් කාරණා පෙන්නුම් කරත් මේ 10 20 අතර කාලේ තරමක සැපේ හීනවීමක් යම් යම් දේවල් සම්බන්ධයෙන් ඔබට තරමක් ගැඹුරින් හිතන්නට සිද්ධ වීමක් බොහෝ දුරට එක්කෝ ඔබ ඇසුරු කරන යහළු මිත්‍රාදීන්ගේ গুপ্ত ක්‍රියාකාරකම් නිසා යම් බාධා ඉල්ලවීමක් එවැනි දෙයක් සිද්ධ විය හැකි. යම් අවධානයකින් සිටින කොහොම නමුත් මේ 20 වෙනි පසු ප්‍රබෝධමත් ගතියක්, සතුටක්, ප්‍රීතියක් සහ ඔබගේ සිරවුණු දේවල් යම් නිදහස් වීමක් කියන දෙක සුබ ලකුණුත් වෙන්නුම් කරනවා. එම රක්ෂා අධිර අධාල ප්‍රධානත්වයක් සහ ඔබ රැකියාවට අමතරව බාහිර දේවල් කරනව නම් නැත්නම් ව්‍යාපාරයක් කරනව නැත්නම් ඔබ සමාජ සේවක කටයුතු ආදී සිද්ධ කරන කෙනෙක් නම් ඒ වයනුත් යම් ප්‍රකටත්වයකට, ප්‍රසිද්ධියකට, යම් කීර්තිමත් භාවයකට පත්වීමක් මෙයි 10 20 වෙනිදෙන් පසු කාලය තුළ වෙන්නුම් කරાવી. මෙයි 10 20 අතර ඒ කාලය ගැන යම් සැලකිලක් දක්වන හොඳ ඒවා පරීක්ෂණශීලී දේවල් හෝ යම් අධ්‍යයනය කිරීම, සාමාන්‍යයෙන් අපේ පවසන ඡන්දවලට ඉදිරිපත් වීම ආදී ඒවාට ඡන්දවලට සූදානම් වීම, ඇතිවරණ ආදීට සූදානම් වීම ආදී ඒ කටයුතු වලට හොඳයි. එහෙත් සූදානම් මිසක් ක්‍රියාවෙහි නැංවීමට එතරම් යහපත් නොවන බව මතක තබා ගන්න. මෙයි 20 වෙනිදෙන් පසු ක්‍රියාවෙහි නැංවීම හොඳයි. ඔබ මුල් කාලේ මාසයේ ආරම්භයේදී ඔබගේ සහෝදරකාර ආදී ලෙඩවීමක්, අසනීපීමක්, ඒ හේතුවෙන් සිත් ඇවුලක් වැනි දෙයක්, මානසික යම් බිඳ වැටීමක් වැනි දෙයක් සිද්ධ විය හැකියි. අප්‍රේල් මාස 25 සිට මේ මාස 10-6 පමණ දක්වා ඒ කාලවකවානුව ඥාති හිතමුණ ආදී ලෙඩවීමක්, අසනීපීමක්, අනතුරක් වැනි දෙයකට දාල යම් නිමිත්තක් පහළ වන්නට තිබෙනවා. ඒ ගැන තරමක් සැලකිලිමත් වන්න. ඔබගේ දරුවන් තරමක් අකීකරණ ගතියක් පෙන්නුම් කරනවා. බොහෝ දුරට දරුවන් තරමක් දැඩි ආකල්ප, දැඩි මතධාරී ගතියක් පෙන්නුම් කරන්නට තිබෙනවා. දරුවන් තරමක් ප්‍රවේශම් කරගන්නේ මතවාද මතුවන විටම ලත්යනම ලොප් කර දමනවා නම් හොඳයි. මන්ද දරුවන් ඔබගේ පාලනයෙන් බැහැරට ගියහොත් එය ඔබ බොහෝ දුරට ඔබටම කරගන්නව තරමක් වරද්දක්. මන්ද දරුවන් ඔබගේ පාලනය තුළ සිටිය යුතුයි. නැත්නම් එයයි වැරදි මාර්ගයන්ට තිරකට වැඩි. හරි පීල්ලට ගොස් පීල්ලේ හරියට යන බව තහවුරු කරගත් පසු ගැටලුවක් නැත. එතෙක් කාලේ ඔබගේ පාලනය සිටිය යුතු බැවින් මේ කාලේ විශේෂයෙන් ඔබගේ දරුවන්ගේ හිතෝක්කාර මුරණ්ඩු ගති සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. බොහෝ දුරට කික්කේනා කියන දේවල් වලට යටහත් පහත් වී ඔබගේ මතයට දරුවන් එකඟ නොවන්නට ඉඩ දෙවෙනවා.
එසේ නොවනට ඒතු කරණ ඉදන විට ඒගැන සැගලිමත් අන්න අධ්‍යාපන අධ්‍යනාදී කටයුතුට හොඳයි විශෂන් පාරිසිරික අධ්‍යාපන කටයුතු වෛද ශේෂ්‍රාධ කටයුතු සහ පරිසිරි කටයුතු සම්බන්ධ කරන අධ්‍යයන කටයුතු ඒවට හොඳයි නිර්මාණශීලි කටයුතුටත් වරදක්ම නැත අප්‍රේල් මාස විශේෂයෙන් 10 හයවෙන්දැන් පසු ඒ කාල පරිච්ඡේද ඔබට ප්‍රසිද්ධකේත ගෞරවයක් ලැබෙන්න දෙවි බැවින් බොහෝ දුරට ඒ කලාත්මක නිර්මාණශීලී ආදී ඒවා වුණත් ප්‍රසිද්ධ කිරීමට හොඳයි ඔබගේ නිෂ්පාදන හඳුන්වා දීම ආදී අප්‍රේල් 15 පසු කරුණු සමානයි මේ 15 පසු කරුණු කාරණා යොදවා ගන්න ඒ වටත් ඉතාමත් හොඳයි බොහෝ දුරට භූමිය සම්බන්ධ කරන කටයුතු කෘෂිකාර්මික දේවල් ඒ ශේෂණයට දාලා සුබ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි පොළොව සමග ගැටීම හොඳයි තුවාල අනතුරු ආදී නම් ප්‍රවේශමන මම මුලින් පැවසුවෙන් අසුබ දේවලට අදාළ ඒ කාරණා නොවනට හේතු කාරණා සාදා ගන්න බේතේත් ඖෂධ ආදී විශේෂයෙන් පොළොවට භූමියට මිශ්‍ර කරන යම් විෂ රසායනික දේවල් නැත්නම් ඒවා තනකොළ මැඩීමට යොදවා ගන්න යම් රසායනික බෙහෙත් වර්ග ආදී අන්න ඒවා ඔබටත් විශ්වාසන ඩිඩද වෙනවා කකුලේ තුවාලයක් ඇති වුණොත් ඒ කාලයක් අල්ලන ගතියක් පෙන්නුම් කරනවා ඒ ගැන නම් විශේෂයෙන් ඔබ සැලකිලිමත් විය යුතුයි විදේශගත විසින සිංහලග්නි ඔබට අදාළවත් මේ ගෞරවනීය දේවල් සහ ඒ ප්‍රසිද්ධිය ප්‍රකටත්වයකට පත් වීම ආදී ඒ දේවල් වලට අදාළ කාරණා වැඩි විදේශගත ඔබ ඔබගේ රැකියාව සම්බන්ධයෙන් බොහෝ දුරට යම් හිමි මැදිහත්ව කටයුතු කරන කාලයක් ලොකුවට කැපවීමකුත් නැති කැපවීමක් නැතිත් නැති මැදහත්සිතින් කටයුතු කරන කාලයක් මුදල් හදල් පැතර ලැබීම් පෙන්වුම් කරන ඉතාමත් ඉහළ උසස් මිතුරන් ඇසුරු කිරීමක් මිතුරන් ඇසුරු කිරීමට ලැබීම් මොකද දෙක සලකුණුත් පෙන්වුම් කරනවා තීන දේවල් කාබාසිනය කරන අය නම් හිතක් ඈත් කරන්න තීන දේවල් රඳවා ගැනීමට උදව් දෙන අය පමණක් ලං කරගන්න මේ 10-20 අතර කාලයේ විශේෂයෙන් ඔබට මුදල් සම්බන්ධයෙන් ගැටලුවක් හෝ ඔබගේ යමම් එක්ක මුදල් කීයක් හරි ඉතුරු කරගන්න උත්සාහ කිරීමක් කියන තරම් මූල්‍යමය පැත්තට යම් ශක්තිය අඩු වීම කියන දෙක සලකුණක් වෙන්නු කරනවා විදේශගත ඔබ සම්බන්ධයෙන් සැලකිලිමත් වන විදේශගත වීමට උත්සාහ කරන ඔබට අදාළවත් යම් සුබ තත්ත්වයක් මේ මාසයේ තිබෙනවා මාස ආරම්භයේ සිටම ඒ උදෙසාවනේ ක්‍රියාමාර්ග අතර ගැටලුවක් නැත බොහෝ දුරට ක්‍රියාත්මක වීම මේ 10-12 පමණ පසුවට සිද්ධ වේවි ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරන්න උසස් අධ්‍යාපනකටද ආදී යෙදෙන විදේශගත සිංහ ලග්න කරවට ඉතාමත් සුබයි. මේ අධ්‍යාපනකට සාර්ථක වීමක් සහ ඒ උත්සාහයක් ගන්නවා නම් ඒ උත්සාහයෙන් සාර්ථක වීමක් කියන දෙක සලකුණුත් අපේක්ෂා කළ හැකියි. සමස්තයක් ලෙස මිදුණු සිංහ ලග්නයට දාල 24 මැයි මාසයේ තත්ත්වය මෙයයි. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන්න කොට 24 වර්ෂයේ මැයි මාසයේ කෙසේද? බුද මේ වන විට ඔබගේ කේන්දරය 7 ගමන් කරනවා. බුදු යම් නීච තත්ත්වයකට ගමන් කරන්නේ මේ බුදගේ නීච වීම. ඔබගේ මේ ලග්න විශේෂයෙන් 24 වර්ෂයේ මේ මාසයට අදාළව කෙසේ බලපාවේද? මේවා ගැනත් අපි දැන් කතා කරමු. මේ නීච කියන තත්ත්වය ඇත්තරම නීචමද? ඒවා ගැනත් අපි වැඩිපුර කතා කරමු. 24 වර්ෂයේ මේ මාසයට අදාළව මේ පලාපල විග්‍රහය ඉදිරිපත් කරන්න පෙර අපි මුලින්ම අවධානය යොමු කරමු මාස උදා තත්කාල කේන්සරණේ ග්‍රහ පිහිටීම වෙත. ඔබ දන්නා දෙන වසරක පමණ සිට කේතු සිටින්නේ දැන්ට මාස 6ක පමණ සිට කේතු ග්‍රහය සිටින්නේ ඔබගේ ලග්නයේමයි. එනම් කේතු ලග්නගත වෙමින් සඳු පස්වැන්නේ තැන්පත් වෙමින් සෙනසුරු 6 වෙමින් රාහු අඟහරු නෙප්චුන් සහ බුධ 7 වෙමින් රවි බ්‍රහස්පති සිකුරු සහ යුරේනස් 8 වෙමින් මේ දි සිකුරුගේ මාරුවක් සමාන බ්‍රහස්පතිගේ මාරුවක් හරියට මේ මාස පළවෙනිදා දින සිද්ධ වෙනවා එබැවින් බ්‍රහස්පතිින්දා බ්‍රහස්පති මාරුවා සමග බ්‍රහස්පති 9 මාරුවීමක් සිද්ධ වන්නේ මේ සමග බ්‍රහස්පති 9 තැන්පත් වෙමින් මාසය ආරම්භ වෙනවා යයි ගතත් වරදක් නැත ඉතින් මේ ආකාරයෙන් ග්‍රහ පිහිටීම තත්කාල ග්‍රහ පිහිටීම් පිහිටීම වෙනුයි කන්න ලග්න ඔබට අදාළව මාසය ආරම්භ වන්නේ. අපි දැන් සුපුරුදු පරිදි බලමු සුභාසුභ දිනයන් සම්බන්ධයෙන් තොරතුරු. මාසයට අදාළව ඔබගේ ධනාත්මක ආකල්ප, සුභවාදී ආකල්ප, යහපත් ආකල්ප ඉතාමත් හොඳින් වර්ධනය වන සහ හොඳින් ක්‍රියාත්මක වන දිනයන් ලෙස 24 වර්ෂයේ මැයි මාස 10-11-12 යන දිනයන් ගත හැකියි. මැයි මාස 10-11-12 යන දිනයන් ඔබගේ උසස් තැන්වලට ගමන් කිරීම, ඉහළ තැන්වලට ගමන් කිරීම, තනතුරු තාන්නමාන සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ ඔබ සම්බන්ධ සමාජයේ ප්‍රතිරූපය ඉහළ ප්‍රතිරූපයක් ලැබීම ආදී ඒ කටයුතු වලට කරුණු කරණය දෙන බව මතක තබා ගන්න. ඉහළ උඩ ස්ථානවලදී ප්‍රවේශම් වන්න, උඩ ස්ථානවල නැගීම් ඒවයිදී යම් වැටෙන්නට ඉඩ දෙනවා. එවයින් මහ පොළවේ පොළොව පාගමින් කර මහ පොළවේ කරන කටයුතු වලට ඉතාමත් යහපත්. එයින් ඉහළ කරන කටයුතු වලට තරමක් ප්‍රවේශම් විය යුතුයි. කොහොම නමුත් කන්නේ ලග්න ඔබට මේ මාස 10-11-12 යන දිනයන් වලදී බලාපොරොත්තු වරම ඉෂ්ට වෙන සහ සාක්ෂාත් වන ඔබ සම්බන්ධයෙන් ගෞරවනීය දෙයක් සමාජයේ සිද්ධ වන රැකී රක්ෂා ආදී සම්බන්ධයෙන් ඒවා ඉල්ලීම්පත් ඉදිරිපත් කිරීම හෝ තමන්ගේ අපේක්ෂා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ආදී ඒ කටයුතු වලට ඉතාමත් යහපත් බව මතක තබා ගන්න. 24 වර්ෂයේ මැයි මාස 6-7-8 යන දිනයන් කන්නේ ලග්න ඔබ තරමක් වැඩිපුර ප්‍රවේශම් වූ දිනයන්. ලෙඩවීම්, අසනීපීම්, ඔබගේ දින අභ්‍යන්තරික ලෙඩ රෝගයක් නැවත සක්‍රිය වීම, ඒවා තරමක් ඉහළ වැඩි පැතර ගමන් කිරීම, විවාහ දිවි ප්‍රශ්න හට ගැනීම, යමම් ආරවුල් මතවේදකාරී දේවල් හට ගැනීම සහ අසුභවාදී ඍණාත්මක ආකල්ප වර්ධනය වීම ආදී රදල් කාරණා සිද්ධ වනට ද වෙනවා. මේ මාස
6-7-8 යන දිනයන් ඒ ගුප්ත පැතිකඩට අදාළ අදෘශ්‍යමාන ඒ පැතිකඩට අදාළ ධර්මක බාධා වීමකුත් සිද්ධ විය හැකියි. ඒ ගැනත් අනිවාර්යෙන් ඔබ සැලකිලිමත් වන්න. මීන ලග්නේ ඔබට සමන් කණේ ලග්නේ ඔබට අදාළව ගතිට 24 වර්ෂයේ මැයි මාසයේ කෙසේද කියලා අපි දැන් මෙතන පටන් අවධානය යොමු කරමු. සමස්සේල ගතිටම ඔබට ආරම්භයේදී පැවසුවා ඔබගේ ලග්නාධිපති නීච තත්ත්වෙන් ක්‍රියාත්මක වන බව. එහෙත් මේ කෙටි කාලිනයි. නැත්නම් හැමදාම නැත්නම් දීර්ඝ කාලයක පවතින තත්ත්වයක් නෙවෙයි. මේ වස 10 වෙනිදා 11 වෙනිදා පමණ පසු බුදගේ මාරුව සමග මේ තත්ත්වයන් යම් निराකර වීමක් පෙන්වු කරනවා. කොහොම නමුත් බුද ඉන්පසු ගමන් කරන්නේ 8 වෙනිදට. ඉතින් සාමාන්‍ය බුද 8 වෙනිදට සුබයි. එහෙත් ලග්නාධිපති 8 වෙනිදට එතරම් යහපත් නැහැ. බුද 8 වෙනිදට යහපත් තත්ත්වයක් ක්‍රියාත්මක කරත් ඒ නයිසර්ගික ග්‍රහයක ලෙස සුබ තත්ත්වයක් උදා කළත් ලග්නාධිපති 8 වෙනිදේ වීම තරමක් ක්‍රේසම්විය තත්ත්වයක්. එබැවින් මා අඟහරු මාරෝ දෙත් ඔබට යම් තොරතුරු කිහිපයක් පැවසුවා. ඉතින් අඟහරු මාරෝ සම්බන්ධයෙන් මා කියා තිබෙන ඒ තොරතුරු ඔබ සවන් දෙන්න. මේ මාසේ මැයි මාසය යන ඔබව තරමක් ඉහළ ප්‍රකටත්වයකට පත්විය හැකි මාසයක්. ඔබ ඉහළකට පත්විය හැකි තව ඔබගේ තත්ත්වය මීට වඩා යම් ඉහළකට ඔසවා තැබීමට උත්සාහ කරන තව ඔසවා තැබීමට බොහෝ දෙනෙක් ක්‍රියාත්මක කරන මාසයක්. එබැවින් මැයි මාසයේ ඔබට ලැබෙන අවස්ථා අවකාශ ආදීන් ඵල ප්‍රයෝජන ලබා ගත හැකි ගැටලුවක් නැත. එහෙත් මෙහිදී ඔබ සීමාව දැනගත යුතුයි. අසීමාන්තික සමහර දේවල් සම්බන්ධයෙන් ලොකුට බලාපොරොත්තු ඇති කර ගැනීම තමන් සම්බන්ධයෙන් තම ඕනට වඩා සුබවාදී දේවල් ඔළුවේ තබා ගැනීම සමහර විට ඔබ යම් විනාශයකට වැරදි තැනකට රැගෙන යන්නට ඉඩ දෙනවා. හවුල් කටයුතුවලදී බොහෝ ප්‍රවේශම් වන්න රවි, කුජ, නෙප්චුන්, බුධ ඔය හතර දෙනාම මේ වෙනකොට ඔබගේ කේන්දරේ හත් වෙන්නේ හවුල් සම්බන්ධ පවසන ස්ථානයක තැන්පත් වී සිටිනවා. හවුල් කටයුතුවලට වැඩිපුර ඔබගේ මනස අවදි වෙන මනස ක්‍රියාත්මක කර දිනයන්. ඒ වයිදී ඔබ තරමක් ප්‍රවේශම් වී මන් දේවය යම් යම් ගැටලුකාරී දේවල් සහ යම් අර්බුදකාරී දේවල් හට ගන්න ඉඩ දෙනවා. හැකිතාක් තමන්ගේ සංයමය සංගමයේ රඳවා ගැනීම අත්‍යවශ්‍ය වන්නේ. ඒ ගිලිහුනොත් පමණයි ප්‍රශ්නය. කාලය වකවානු ගත් විට මේ මාස 10 වෙනිදා සිට මේ මාස 20 දක්වා අන්න ඒ කාල වකවානු අතිශයින් ප්‍රයසම් විය යුතුයි. මේ 10ත් 20ත් අතර ලෙඩවීම, අසනීප වීම, පසුගාමී දේවල්, ඔබගේ තත්ත්වයට හානිවීම සහ ගෞරවයට හානිවීම, ලැජ්ජාවටපත් වීම, නිന്ദා පහසිනීම සහ ඔබ සම්බන්ධයෙන් සමාජ ධර්මක යම් අසුභ කතිකාව සාකච්ඡා වීම ආදී සිද්ධ විය හැකියි. සාමාන්‍ය ලංකාවට අදාළ ගතිරේ විශේෂ රාජ්‍ය නායකයන් සහ ඉතාමත් ප්‍රබල චරිත බොහෝ දෙනෙක් කන්නේ ලග්නේ. ඉතින් කන්නේ ලග්නේට ලංකාවට අදාළව යම් කුමක්දෝ යම් ගැළපීමක් කුමක්දෝ යම් ප්‍රකටත්වයකට පත් වෙන යම් ඉහළට යන ස්වරූපයක් පෙන්වුම් කරනවා. ඉතින් ඒ කන්නේ ලග්නේ සමහරට කුඹ රාශියේ අපේ මූල කේන්දරය අපි ලංකාවට අදාළව ගත්තේ කුඹ රාශියේ කුඹ ලග්නේ අටවැන්න කන්‍යාව නිසා සිද්ධ වුණාද කියලා දන්නේ නැත. ඒ සම්බන්ධයෙන් විශේෂ පර්යේෂණයක සිද්ධ කළ යුතුයි. කොහොම නමුත් කන්නේ ලග්නේ තරමක් ලංකාවට අදාළව ගත්තේ තරමක් ඉහළ තත්ත්වෙ සිටිනයි වැඩි. ඉතින් ඒ ඉහළයි ඉන්න අය මේ මාසේ වැඩිපුර ප්‍රවේශම් විය යුතුයි. මේ මාසේ යන වෙසක් මාසේ ඔබ සම්බන්ධ සමාජයේ කතිකාවත් වැඩිපුර යෙදෙන මාසය. ඉතින් එහිදී ඒ කතිකාවතට ඕනට වඩා ඔබ උද්දාමයට පත්වන්න උත්සාහ කළොත් අන්න එතනයි අපලේ. ඉතින් ඒවා තේරුම් ගත යුතුයි. විශේෂයෙන් මේ මාස පළවෙනිදාම බ්‍රහස්පතිගේ මාරුවක්. බ්‍රහස්පති 9 වෙනිදාට මාරුවීමක් සිද්ධ වෙනවා. මේ ගැන මම වෙනම වීඩියෝ එකක් ඔබට නිකුත් කරනවා. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. මේ මාස 10-24 ඒ කාලවක වන්න ඔබ අතිශයින් ප්‍රවේශම් විය යුතුයි. මේ මාසේ 20 නිසයකින් පමණ පසු කාලයේ ඔබට තරමක් විනෝදාත්මක සහ සතුටු ප්‍රීති උදා කරන සහ ඔබගේ අර හිර කරගෙන සිටි බාධා වුණු සියලු දේවල් බොහෝ දයක් ඉවත් වී යහපත් අත්යෙන් යෙදෙනට අදාළ කාරණාවක් ඔබ ප්‍රකටත්වයට ඇත්තටම යථාර්ථවාදී ප්‍රකටත්වයකට පත්වීමක් වෙන දෙයකට හේතු කාරණාවක් එදේවි. එතෙක්කල් ඒ කාලවක නිකම් මවා දෙන සෝබනකාර දේවල් වලදී ප්‍රවේශම් විය යුතුයි. ඔබ උඩ තබන ඔබ ඉහළ තබන අයගෙන් හැකිතාක් ආරක්ෂා විය යුතුයි. ඉහළ දමා බිමට මතාරින්න ඉඩ වෙනවා. ඒ ගැන මතක තබා ගන්න. සෞඛ්‍ය පැතර දාලවත් යම් ගැටලුවක් මේ 10-24 පෙන්නු කර බැවින් ඔබ ඒ ගැනත් යම් සැලකිල්ලක් දක්වන්න. වාසස්ථාන, නිවාස, ගෙදර දොර ආදී සම්බන්ධ යම් කටයුතු කරන සිද්ධ වෙන කාලයක්. ඒවා යම් අලුත් වැඩියාවක් හෝ යම් නවීකරණ කටයුත්තක් වෙන දෙයක් යෙදෙවෙන ඉඩ වෙනවා. ඒවා ඉතාමත්ම හොඳයි. අලුත් ආකාරණ සිද්ධ වෙන වෙනස් ආකාරණ සිද්ධ වෙන නවීන ආකල්ප ඇති අයටත් මේ විශේෂයෙන් මාසයේ ආරම්භ සිටම සුබ තත්ත්වයක් පෙන්නු කරනවා. ඔබට යම් නිදන්ගත රෝග අසනීපාදී දේවල් තිබෙනවා නම් ඒවා මතුවන්නට ඇති ඉඩකඩ වැඩි බැවින් ඒ වයින් වැඩිපුර ප්‍රවේශවන්නේ ඒවට අදාළ බේතිත් වෙන දේවල් හරියට වේලාවට කලට වේලාවට ගන්නට හැකි නම් හොඳයි. අලුත් හවුල් කරුවන් මුණ ගැසීම කලුත් හවුල් කරුවන් සමග හවුල් සහ සම්බන්ධතාවය ගොඩනගා ගැනීමක් වෙන දෙයකටත් කාරණා මේ මාසෙදී ඔබට අදාළව පේන්නට තිබෙනවා. ඒ වයින් යම් යම් අවුල් වියවුල් සහ සාකච්ඡා දුරදිගියම් ආදී සහ සාකච්ඡා වල සමහර විට 80 පැත්තට ගමන් කිරීම ආදී සිද්ධ වන නමුත් ඔබට නැවතේ හරි පැත්තට ගලපා ගත හැකි විශේෂයෙන් මෙහිදී ඔබ අත්හැරිය යුතුයි. ඔබට ලැබෙන ලාභය හෝ ඔබට ලැබෙන වාසිය ආදී ඒ දේවල් තරමක් අත්හරිනවා නම් හොඳයි. ඒ දේවල් ඕනට වඩා නැත්නම් තමන්ගේ පැත්තේ තමන්ට ආත්මార్థකාමීව තමන්ට ලැබෙන වාසිය ගැන ඕනට වඩා නොසලකෙලෙන් අන් අයට ලැබෙන වාසිය සහ අන් අය හරහා ඒ වාසිය හරහා යම් දෙයක් තමන්ට උදා වෙනවා නම් අන්න ඒ උදා කරගන්න ආකාරය ගැන වැඩි සැලකිල්ලක් ඇතුව
ඒ හවුල් කටයුතු සිද්ධ කරනවා නම් හොඳයි. කණේ ලග්න කරුවන් සාමාන්‍ය පරාර්ථකාමී වැඩ වැඩිපුර සිද්ධ කරන ගතියක් මේ මාසේ පෙන්නු කරනවා. දානමාන කටයුතු, ආධ්‍යාත්මික කටයුතු, ආගමික කටයුතු ආදී දේවල්. ඒවට නම් ඉතාමත්ම හොඳයි. අර ලග්නාධිපති නීච වීම ඇති කරන ඔබගේ යම් තත්ත්වයට ගෞරවයට හානි වීම ආදීට දාල ඒ ගැටලුව ඔබ නිරාකරණය කර ගැනීමත් සිද්ධ කළ හැකි ඔය ආගමික කටයුතු, ආධ්‍යාත්මික කටයුතු ආදී හරහායි. හැකිතාක්ගේ දානමාන කටයුතු, පින්දහම් කටයුතු ඒවා නොපිරීලා සිද්ධ කරන්න. සහෝදර කාරකාදීකට අසනීපයක්, උදරාසිතයම් හෝ ගෑස්ට්‍රයිටිස් වැනි දෙයක් හෝ යම් ඔබට සහෝදරයන් සිටිනවා නම්, කාන්තා සහෝදරියන් සිටිනවා නම් ඒ අයගේ ගර්භාෂාසිත හට ගන්නා වි ලෙඩක් අසනීපයක් වැනි දෙයකට යම් හේතුවක් පෙන්නු කරනවා සමහරට සැත්කමක් විය හැකි. ඒ ගැනත් සැලකිලිමත් වන්න. එවැනි දේ පවා මේ කේන්දරෙන් කියන්නට හැකි. ඇතර උපන් කේන්දරය තිබෙනවා නම් සෑම දෙයක්ම කියන්නට හැකි. සමස්තයක් ලෙස මෙහිදී විශේෂයෙන් මේ රවිගේ මාරුව නැද රවිත් අටවැන්නේ ගමන් කිරීම ඔබගේ යම් ගැටලු බාධා විශේෂයෙන් දොළොස්වැන්න අධිපති අටවැන්නේ වීම විමල නම් විපරිත රාජයෝගයක්. එහෙත් මෙහිදී රවි අටවැන්නේ වීම යන කාරණා වෙනම සැලකිය තත්ත්වයක්. ඉතින් ඒවත් ඔබගේ තත්ත්වයට ගෞරවයට අර මහා පැවසු හානි කරන ඒ ගැටලුවට වැඩිපුර ක්‍රියාත්මක වෙවි. අනිවාර්යෙන් 10ත් 15ත් අතර කාලේ ඔබ අතිශයෙන්ම ප්‍රවේශම් වන්නේ. අධ්‍යාපන අධ්‍යයන කටයුතු ඒවට හොඳයි. පරණශීලී කටයුතු ආදී කොහොමත් හොඳයි. ඒවා කිරීමමයි මේ කාලේ සිද්ධ කළ යුත්තේ. අපලකාරී කාලේ විශේෂයෙන් ඒවා සිද්ධ කිරීම හොඳයි. ඔබගේ ප්‍රසිද්ධියේ කීතර දාල ඒවා සම්බන්ධයෙන් වුණත් ඒ පරණශීලී දේවල් වලට ඉතාමත්ම හොඳයි. මේ මාස 20 කින් පමණ පසු කාලවකවාන ඔබට යම් නිදහසක් ලැබෙන කාලයක්. හිර කරගෙන සිටි යම් ඔබ සැලසුම් කරගෙන සිටි ඒ කටයුත්තක් නිම කිරීමක් හෝ යම් කටයුත්තක යම් අවසානයක් ඒ වේ අවසානයේ භුක්ති විඳීමක් වෙන දෙයක් මේ 20 පමණ පසු ඒ කාලවකවාන තුළ යෙදෙවි. ඒ වාර සුභයි විවාහ ආදී දේවල් විවාහ කටයුතු විවාහයේදී විශේෂයෙන් ප්‍රවේශමන දෙදෙන අතර ආරවුල් මතවේදකාර දේවල් ප්‍රශ්න හට ගැනීම දෙදෙන අතර යම් ආරවුල්කාරී දේවල් නිතර හට ගන්නට ඇති කාලයක්. එබැවින් විශේෂයෙන් විවාහ දිවයේදී ඉවසීමෙන්ම කටයුතු කළ යුතුයි. ආවේගශීලී නොවිය යුතුයි. මේ කාලවකවාන විවාහ සම්බන්ධ යෝජනා ආදී එනේවා ඒවා ගැන වුණත් ඕනට වඩා ඔබ බරක් තබාගෙන කටයුතු කිරීම විතරක් යෝග්‍ය නැත. ලැබුණොත් නැත්නම් ඒ ප්‍රශ්නයක් නැතුව අවකාශය දිනුත් කරනවා මිසක් මේ කාලේ හැකිතාක් මැදස්ව රට ලෝක දේශ බලමින් මැද ගමනක් යා යුතු මාසයක් බව හොඳින් මතක තබා ගන්න. කණේ ලැබෙන ඔබට අදාළව ගැතර විශේෂයෙන් මේ මාසයේ ඔබගේ රැකී රක්ෂා උසස් වීම ගෞරව තානමාන ලැබීම ආදී අදාළව ඒවට කාරණා තරමක් අඩුයි අවමයි. ඔබගේ උපන් කේන්ද්‍රයම සුභ යෝගයක් පවතින නම් ඒ සක්‍රිය වන නමුත් සමස්තයක් ලෙස බොහෝ දුරට යම් ඉදිරියට තියෙන අඩිය පස්සට අදිනය වැඩි. පස්සට නැත්තම් ඔබව තරමක් පස්සට තල්ලු කරන්න උත්සාහ කරන අයගේ බාධා කිරීම වැඩි. ඉතින් ඒ හේතුවෙන් මේ 10ත් 20ත් අතර අන්න ඒ කාලවකවාන ඔබට ලොකු සිත් ඇවුලක් ලොකු බාධා වීමක් සිද්ධ වෙවි. ඒ ගැන තරමක් සැලකිලෙන් කටයුතු කරන්න. කෘෂිකාර්මික කටයුතු භූමිය කරන දේවල් සහ අත්ගුණෙන් කරන දේවල් අන්න ඒවට හොඳයි. හැකින මේ මාසේ ආරම්භ සිටම පැල සිටවන්න. කෘෂිකාර්මික කටයුතු ආදී හොඳටම හොඳයි. ඒවා සම්බන්ධ විශේෂයෙන් ඔබගේ අත්ගුණේ වැඩිපුර ක්‍රියාත්මක වන කාලයක් බැවින් භූමියේ පොළොවට අත තිබුවත් ඔබ පොළොවට කුමක් හෝ දෙයක් ඔබ පැල කරහොත් එය හොඳින් සරුවන ගතියක් පෙන්නු කරනවා. සත්වයන්ට සහ පාරිසරික තත්ත්වයන්ට යහපත් වෙමින් නම්බිශීලී වෙමින් හැකිතාක් කටයුතු කරන්න. අපලවලින් මිදීමට එයත් හොඳ ශාන්ති කර්මයක්. කාලය ලඟින් විදේශ ගත වී සිටින ඔබට අදාළව ඇතුළු ඔබගේ තැකී රක්ෂා ආදියම් ඉහළට යාමක් සම්බන්ධයෙන් කතිකාවතක් යෙදෙනට ඉඩ වෙනවා. උදෙක් ඒ කතිකාවතක් පමණක් වන්නට ඉඩ තිබෙනවා. එහෙත් මෙහිදී බලාපොරොත්තු තරමක් අත්හැරමින් තමන්ගේ කටයුත්ත හරියාකාරී නිවැරදිව සිද්ධ කරන්න. එවිට විදේශ ගත ඔබට යම් රැකියාවේ ඉහළ යාමක් සහ බොහෝ දුරට යම් වර්ධනීයත්වයක් සිද්ධ විය හැකියි. වෙනවාද නොවෙනවාද යන තමන්ගේ සිතානුව සිද්ධ වන තත්ත්වයක්. විශේෂයෙන් විදේශගත කන්නේ ලග්න ඔබ තුවාල අනතුරු වැනි දේවල් සත්කව වෙන දේවල් ආදී දේවල් හදිසි සිද්ධවන්නා වූ අනතුරුකාරී දේවල් ගින්නෙන් සිද්ධවන විපත් සහ තාක්ෂණික මෙවලම් තාක්ෂණික කටයුතු ආදී නිසා සිද්ධවන දේවල් විදුලිය එහා මෙහා වීම නිසා හටගන්නා වූ අනර්ථකාරී දේවල් බේතේත් විසවීම ඖෂධ විසවීම ආදී අනේ දේවල් වලට අදාළ යම් බාධා විඩින් විඩ සක්‍රිය වේ හැකි බව මතක තබා ගන්න. අනේ ශේෂ්ඨ ක්‍රියේ තරමක් අවධානය යොමු කරමින් තමන්ගේ ඒ තීන තත්ත්වය තුළ ඒ වෙන් වරදින්නට ඇති ඉඩකඩ අවකාශයේ අහුරාලන්නට උත්සාහ කරනවා නම් හොඳයි. ඒවට ධර්මයක් බාධා පවතිනවා. කොහොම නමුත් මේ මාස 10 වෙනිදාන් 15 වෙනිදාන් පමණ පසු කාලවක අනුව ඔබට සුභ තත්ත්වයක් රැකී රක්ෂාදී වර්ධින තත්ත්වයක් සහ මීට වඩා සමාජ පිළිගැනීමක් යෙදෙන සහ ඔබ වුණත් මීට වඩා ධර්මයක් උද්‍යෝගයෙන් වැඩ කරන රැකී රක්ෂාදීට ධර්මයක් යම් ගෞරවයක් ලබා ගැනීමට ඌමනාවෙන් කටයුතු කරන ගතියක් පෙන්වු කරනවා. ඒ වයිදී ඔබට ජයග්‍රහණයක් පවතිනවා. ඒතර මුල් කාලවකවානුව මේ 20 දක්වා ඒ කාලවකවානුව නම් ධර්මක යම් පටලවා ගැනීම කිහිපයක් පෙන්වුම් කරනවා. ඉතින් මේ පටලවා ගැනීම නිසා සිද්ධවන්නේ ඔබට පාඩුවක් සහ ආලාභයක්. ඒ කියන්නේ මතක තබා ගන්න මුදල් නාසි තරමක් වැඩි ඔබ තරමක් කැපී පෙනෙන්නට ඉස්මතු වන උත්සාහ කරන ගතියක් පෙන්වුම් කරනවා. ඒ වැදියම් බාධාවක් පවතිනවා. විදේශගත වීමට ආරාධින විදේශගත වීමට බලාපොරොත්තු වෙන සිටින කණ ලග්න කරුවන්ට විශේෂයෙන් මේ මාස 25
ජුනි මස 5 ඒ අතර කාලය ඔක්කොම සුබ තත්ත්වයක් සහ අවකාශ උදායන්නට වැඩි ඉඩකඩ දමත වැඩි. ඒ කාලයේ ඒ සම්බන්ධයෙන් තරමක් සැලකිල්ලෙන් කටයුතු කරන්න. හිත සංසුන් කරගත යුතුයි. විශේෂයෙන් මේ මාස 10 24 කාලයක් වනු මුදල් හදල් ධනය ආදී ඒවා සම්බන්ධයෙන් උනත් ඇසුරු කරන යහළු මිත්‍රාදීන් සමග කරන අවුල් කටයුතු ආදී සම්බන්ධයෙන් උනත් තරමක් සැලකිල්ලෙන් කටයුතු කරන තරමක පසුගාමී කාලයක්. පසුගාමි වන්නේ එය ඔබ අධ්‍යයන අධ්‍යාපන හෝ ලෝකයේ දෙස බලන්නේ පරිශීලී ඒ පැතිකඩයන්ට මනස අවධානය යොමු නොකළොත් පමණයි. ඒ පැතිකඩයන්ට අවධානය යොමු කළහොත් එය සුභවාදී මාසයක් සුභවාදී කාලවකවානක් වේවි. අවබෝධයෙන් කටයුතු කරන්න තරමක් තදබල අපලකාරී තත්ත්වයක් යෙදුනත් එය ඔබට සාර්ථක ලෙස මැඩපවත්වා ගත හැකි විශේෂයෙන් පරාර්ථකාමී ආකල්පයේ අත්‍යවශ්‍යම වන්නේ. තුලා ලග්නය. තුලා ලග්නය උපන්න ඔබට 24 වර්ෂයේ මැයි මාසය කෙසේද? ඔබගේ බලාපොරොත්තු අරමුණු සාක්ෂාත් කරගන්න හැකි වේවිද? විශේෂයෙන් තුලා ලග්නය ඔබගේ ඒ ලග්නාධිපතිගේ හැසිරීම රටාවන් ඔබට යහපත් ආකාරයෙන් ක්‍රියාත්මක වේවිද? ලග්නාධිපති 7 ගමන් කිරීම බොහෝ දුරට ඔබගේ පරාර්ථකාමී සහ ඔබ අන් අයට දෙන දේවල් සම්බන්ධ වැඩි අවධානයක් යොමු කරන තත්ත්වයක්. ඒ මත ඔබගේ අරමුණු ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට හැකි වේවිද? අපි දැන් ඒ ගැන අවධානය යොමු කරමු. තුලා ලග්නය ඔබට අදාළ මුලින්ම අපි අවධානය යොමු කරමු මාසුදා තත්කාලකෙන් සතානේ ග්‍රහ පීඩීම වෙත. සඳු 4 තැන්පත් වෙමින්, සෙනසුරු 5 වෙමින්, රාහු කුජ බුධ සහ නෙප්චූන් 6 වෙමින්, රවි සිකුරු යුරනස් සහ බ්‍රහස්පති 7 වෙමින්. මෙහිදී බ්‍රහස්පති මාරුවක් මේ මාස 1 දින සිද්ධ වෙනවා. ඒ බ්‍රහස්පති මාරුව නිසා බ්‍රහස්පති 8 ගමන් කිරීමක් වෙනවා. ඉතින් බ්‍රහස්පති 8 තැන්පත් වෙමින්, කේතු 12 වෙමින් 24 වර්ෂයේ මේ මාසයේ ඔබට අදාළව ආරම්භ වෙනවා. මෙහිදී බ්‍රහස්පති මාරුව සම්බන්ධව විශේෂ වීඩියෝ එකක් නිකුත් කරනවා. ඒ ගැනත් අපි පසුව කතා කරමු. තුලා ලග්නය ඔබට අදාළව ගතට අපි දැන් අවධානය යොමු කරමු 24 වර්ෂයේ මේ මාසයේ සුභසුභ දිනයන් සම්බන්ධයෙන් ඒ තොරතුරු වලට. මේ මාසේ 13 14 15 යන දිනයන් තුලා ලග්නය ඔබට ඉතාමත් සුභ දිනයන්, බලාපොරොත්තු වරම ඉෂ්ට වන දිනයන් සහ යහපත් ආකාරයේ සුභවාදී ආකල්ප ගොඩනැගෙන දිනයන්. ඒ දිනවලදී ඔබගේ සුභ කටයුතු යහපත් දේවල් වැඩිපුර යොදවා ගන්න උත්සාහ කරන්න. මේ මාසේ 13 14 15 යන දිනවලදී ඔබ වේගෙන් වැඩ කරන්නට සහ ඌමනාවෙන් වැඩ කරන්නට කටයුතු කරන්න උත්සාහ කරන රැකිරක්ෂා ආදී ඔබට ගෞරව ලැබෙන තාන්නමන් ලැබෙන ඒවා සම්බන්ධ යම් බලාපොරොත්තුවක් තබා ගත හැකි දිනයන් සහ ව්‍යාපාර කටයුතු ආදී නිෂ්පාදන හඳුනා දීම ආදී ඒවටත් ඉතාමත් සුබ දිනයන්. ඔබගේ යම් යහපත් ගමනට යහපත් තත්ත්වයන් විශේෂයෙන් උදා කරන ඒ සම්බන්ධ වන මාර්ග විවර කර දෙන, ඒ සම්බන්ධ වන අඳුරු තත්ත්වයන් තිබෙනවනම් මාර්ග අවහිර වීම තිබෙනවනම් අන්න ඒ අවහිර වීම විශේෂ තත්ත්වයන් විසින් තරමක් තාවකාලිකව පැත්තට දමන දිනමක් වනු කීපයක්. ඉතින් ඒ කාලෙන් ඒ වෙලාවෙන් ඔබ ඵල ප්‍රයෝජන ලබා ගත යුතුයි. හරියට නැවක් එනකොට ඒ නැව හරහාට තිබෙන අනිකුත් බෝට්ටු ආදී දේවල් ඒ බාධා කරන දේවල් ගල් වැටි ආදී ඒවා ඉවත් වෙනවා මෙන් තත්ත්වයක්. ඉතින් ඒ කාලෙන් වැඩ ගන්නට ඔබ උත්සාහ කළ යුතුයි. මේ මාස 8 9 10 යන දිනයන් තුලා ලග්නය ඔබට තරමක් අපලකාරී දිනයන්, බාධාකාරී දිනයන්, මාර පෙරපැවසු නැවේ එක ගලක් තිබෙනවා නම් තව ගල් 10ක් විතර හරස් වෙන දිනයන්. ඉතින් ඒ දිනවල සිද්ධ වෙන දේවල් බොහෝ දුරට යම් බාධාකාරී පැත්තරයි අගුණ පැත්තරයි ක්‍රියාත්මක වන්නේ. බොහෝ දුරට විශේෂ තත්ත්වයන් තරමක් තමට ඍණාත්මක පැත්තට සක්‍රීය විය හැකි දිනයන් බැවින් එකක් ලෙඩවීම අසනීපීම් ඔබගේ සැලසුම්ගත කාරණා සම්බන්ධයෙන් බාධා ඉල්ලවීම ආදී සිද්ධ විය හැකි. කොයි දේ ගැනවත් අවධානය සිටීම අවධානය සිටීම වඩාත් යෝග්‍යයි. අවධානය සිටීම තුළින් පමණයි ඒවා බාධා වළක්වා ගත හැකි. මේ මාස 8 9 10 යන දිනයන්වලදී ඔබට අසනීපීම් ඔබගේ දරුමුණු පුරන අසනීපීම් යාළු හිත මිත්‍ර ආදී ඒ ඇයි සිද්ධ වනට ඇති විපත්දායක තත්ත්වයන් බාධාකාරී දේවල් සිද්ධ වීම අනුමාන කළ යුතුයි. ඒවා සම්බන්ධ තරම අවබෝධයෙන් කටයුතු කරන්න. අපි දැන් මාසික ලග්න පලාපල විග්‍රහයට අවධානය යොමු කරමු. ලග්නාධිපති 7 වෙනුයි මාසය ආරම්භ වන්නේ. මේ අතරම තුලා ලග්න ඔබට ඒ පරාර්ථකාමී කටයුතු වලට ඉතාමත් යහපත් මාසයක්. මෙතන රවි සහ යුරේනස් තැන්පත් සිටිනවා. මේ තත්ත්වය මත බොහෝ දුරට ක්‍රියන්ත යන ගත ආවේගශීලීත්වයන් සහ තරමක් නම්මශීලී නොවන ගති ඔබ තුළ තරමක් වැඩිපුර ක්‍රියාත්මක වන්නට තිබෙනවා. මාසයේ ආරම්භයේදීම ඔබ යම් গুপ্ত ආකාරයේ තරමක යම් කුමක්ද අදෘශ්‍යමාන දෙයකට රැවටීමක් යම් গুপ্ত පැත්තකට යම් ඔළුවේ තරමක යම් වැරදි පැත්තකට වැරදි ආකල්පයකට ඔබගේ මනස යොමු වීමක් ගමන් කිරීමක් වෙන ඉඩක් සිද්ධ වෙවි. අප්‍රේල් මාස 24 වෙනිදා සිට මේ මාස 6-7 දක්වා මේස 5-6 පමණ දක්වා අන්න ඒ කාල පරිච්ඡේදයේ ඔබ තරමක යම් අප කතාවට ගෙන නිකන් හොල්මන් වූ ස්වරූපයක් කුමක්ද උබතෝ කොටේක තත්ත්වයක් අන්නට තේරුම් ගත නොහැකි කුමක්ද ප්‍රශ්නක තම නබ්බැන්තරේ පැටලීගෙන ඒවට තමන් තනියම විසඳුම් සොයන්න උත්සාහ කරන ගතියක් සිද්ධ වෙනවා. එක්කෝ ලෙඩක් අසනීපයක් කොහේ වේදනාවක් අමාරුවක් නිසා ඔබ ඒ ගැන තැවෙනවා විය හැකි. නැත්නම් බාහිරින් ඔබට සිද්ධ වෙන දෙයක් නෑදෑයෙකුට කරදරයක් නැත්නම් තමන් ඔබට පුද්ගලිකව කෙනෙක් කියන කුමක් හෝ ප්‍රශ්නයක් ගැටලුවක් හෝ ඔබට සිද්ධ වෙන යම් නීති ප්‍රශ්නයක් වෙන්නේ දෙයක්
අන්න අයට පාසනට නොහැකි ප්‍රසිද්ධිය කියනට නොහැකියම් ගැටලුවක ඔබ යම් අන්දමන්දවීමක් අප්‍රිල් මස අන්තිම සතිය සිට යෙදෙනවා විය හැකියි. මේ යෙදෙන තත්ත්වයට ඔබ තනිය විසඳුම් සෙවීමට ගොස් සමහර විට අප්‍රිල් මැයි මුල් සතිය වන විට ඔබට ඒ සම්බන්ධ වන විසඳුමක් එක්කෝ සොයාගැනීමට නොහැකි වේවි. නැත්නම් බොහෝ දුරට ඔබ තරමක යම් හිරවීමක් මානසික තදවීමක නිසා සිද්ධ වන ඉඩ තිබෙනවා. මේ පෙර දැනුවත් වීම කරන්නේ ඔබට මෙවැනි වළක්වා ගැනීමට මිසක් තවත් ප්‍රශ්නවල පටලැවීමකට නොවේ. අපට කියන්නට අවශ්‍ය වන්නේ මේ කාලවකවානු ගැනයි. මේ ප්‍රශ්න විසඳෙන ඔබට ඒ හිරවුණු තදවුණු ගතියෙන් නිදහස් වීමක් ඇති දිනවකවානු ගැනයි අපි මේ කියන්නට උත්සාහ කරන්නේ. මේ මාස දෙවෙනි සතියේ සිට ඔබට යම් නිදහස් වීමක් තිබෙනවා. සැහැල්ලු බවක් දැනෙනවා. හිත නිකන් කුමක්දෝ සැහැල්ලු වීමක්. ඒ දෙක සලකුණක්. නඩුවක් තිබුණා නම් ඒ නඩුව විසඳීමකට අදාළ තත්ත්වයක්. නැත්නම් ඔබගේ යම් යාළුවෙක් මිත්‍රයෙක් සමග හෝ හිතවත් කෙනෙක් සමග ආරවුලක් මතභේදකාරී දෙයක් හටගත්තා නම් යම් පුද්ගලික දෙයක් සම්බන්ධයෙන් දැඩි පීඩාකාරී බවකින් ඔබ පීඩාව විඳිනවා නම් ඒවට අදාළ සුභවාදී තත්ත්වයක් බොහෝ දුරට මේ මාස 6 වෙනිදෙන් 7 වෙනිදෙන් පස්සේ නම් දෙවෙනි සතියේ සිට ක්‍රියාත්මක වන්නට පටන් ගනිවි. ඉතින් බලාපොරොත්තුවක් තබාගෙන කටයුතු කරන්න. එබැවින් අප මේ ඔබට කියන උත්සාහ කරන්නේ කාලානුරූපීව සිද්ධවන්නේ తాවකාලික අසුභවාදී දේවල් හෝ හිරකර ගැනීමට සිද්ධවන දේවල් සම්බන්ධයෙන් ඕනට වඩා කල්පනා කිරීමෙන් තවත් ප්‍රශ්නයේ තදවන බැවින් උඩුදුවන බැවින් ඒ ගැන තරමක් ඉවසීමෙන් කටයුතු කරන්න. හැකිතාක් දානමාන කටයුතු ආදී ඒවටත් මූලිකත්වය ලබා දෙන නම් හොඳයි. කොහොම නමුත් මේ මාස මුල් සතියෙන් පසු මේ මාස මුල් සතියේ සිට මුල් සතිය තරම කපලයි. මේ මාස දෙවෙනි සතියේ සිට ඔබට මනසට හිතට ඇතිවන්නා වූ ප්‍රබෝධමත් ගතියේ මාසයේ පුරාම ඔබ යම් තැනකට රැගෙන යාවි. ඔබ තරමක් මානසික යම් ඉහළ තත්යකට රැගෙන යාවි. බින්දම් ආගමිකටද ආධ්‍යාත්මිකටද අදිරත් ඔබ වැඩිපුර නැඹුරු වීමක් මේ මාස දෙවෙනි සතියේ සිට තුන්වෙනි සතිය දක්වා විශේෂයෙන්මයි 10-34 කාලවකවාන තුළ පෙන්눔 කරනවා. දෙවියන් යැදීම් හෝ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ඉල්ලා සිටින් දෙවියන්ට බාරහාර වීම ආදී රදල් කාරණා පෙන්눔 කරනවා. ඇත්තරම ඒ ඔබ ප්‍රශ්නවලින් මිදීම හෝ මානසික ගැටලුකාරීත්වයන් ආදී මිදීමේ දෙවියන්ට බාරහාර වීම ඒවා නිසම් සිද්ධ වනවා නොවේ. ඒවා ඔබගේ කර්මාරූපී සිද්ධ වන්නට තිබෙන තත්ත්වයන්. එහෙත් අර දෙවියන්ට ඔබට යම් අත්තරෝක ලෙස ඒ දේව ඇදහිීම ආදී රඳවා ගැනීම ඇත්තරම හොඳයි. මන් දෙයින් ඔබට මනසට ලොකු සහනයක් හට ගනිවි. මුදල් හදල් සම්බන්ධ යම් ගැටලුවක් මේ මාස 20 පමණ දක්වා බිඩින් විඩ වෙන්නුම් කරනවා. මුල් කාලේ ලොකු වියදමක් තිබෙනවා. මේ මාස 10 දක්වා කාලේ අධික ලෙස මුදල් හානි වන නාස්ති වන කාලයක් සහ වියදම් කරන්නට සිද්ධ වන කාලයක්. 10-34 යම් දුෂ්කරතායකාරී තත්ත්වයක් මුදල් හදල් සම්බන්ධ යම් හැකිලීමක් බාධාවක් වෙන්නුම් කරනවා. ඉතුරු කිරීම ආදීට හොඳයි. යම් අල්පේච ජීවිතයකට ඒ කාලවක වන හුරු විය යුතුයි. අල්පේච තත්ත්වයන් මත ඔබට ඇති බාධා වළක්වාගත හැකි මේ 20 වෙනි පසු ඔබට යම් ස්ථාවරත්වයක් සහ නැවත ඒ ලැබෙන්නට අදාළ ප්‍රමාදෝ දේවල් නැවත ලැබීමක් අතර අදාළ වීහිදම් කිරීමේ හැකියාව මීට වඩා යම් වර්ධන වීමක් වෙන දෙයක් සිද්ධ වෙවි. එය සුබ තත්ත්වයක්. මෙහිදී විශේෂයෙන් මේෂ රාශියේ ඔබගේ ලග්නාධිපති ගමන් කරනවා. ලග්නාධිපති මේ 20 වෙනි පසු 8 වෙනිට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ලග්නාධිපති 8 වෙනි වීම ඇතර මෙහිදීතර කන්නේ ලග්නයට පැවසුවක් මෙන් නිදංගත රෝග සක්‍රිය වීම ආදී රදලයන් හේතුවක් සිද්ධ වෙනවා. නැත්නම් ගුප්තාකාර ලෙඩ රෝග මනසින් හදාගන්න ලෙඩ ඔළුවෙන් හදාගන්න ලෙඩ ඒවා වැඩි වනට අදාළ හේතුවක් සිද්ධ වෙනවා. ඉතින් ඔළුවෙන් ලෙඩ හදාගන්නේ නැතුව විශේෂයෙන් මනස නිදහස් කරගෙන ඉදිරි කටයුතු සැලසුම් කරන්න. රැකියාව සම්බන්ධයෙන් සතුරු කරදරයක් ක්‍රියාත්මක වන කාලයක් රැකියාවේ ප්‍රශ්නයක් හට ගන්නා කාලයක් බොහෝ දුරට ඔබට රැකියාව අහිමිවීමක් හෝ වෙනස් වීමක් මාරු කරන්නට සිද්ධ වීමක් මාරු කරන්නට ඔබ කල්පනා කිරීමක් වෙන දෙයකට ඉඩදී වෙනවා. එහෙත් ඔබ හදිසිනවන්න මේ මාසයේ ඔබ හැකිතාක් රැකියාව සම්බන්ධ දැඩි තද තීරණයක නොගහින් ඉන්නවා නම් හොඳයි. සතුරු කරදර එනවා නම් ඒවට මුහුණ දෙමින් ඒවා සම්බන්ධයෙන් කටයුතු කරනවා මිසක් සතුරු කරදර ආදීන් පැන යාම නම් ප්‍රශ්නෙට විසඳුමක් නොවන බව මතක තබාගන්න. විශේෂයෙන් මේ මාසයේ ඔබ විසීමෙන් කටයුතු කළ යුතුයි. පසු ඔය ප්‍රශ්න නිදාසී නිකම්ම निराකරණය වෙවි. ඔබගේ සතුරන් බොහෝ දුරට තරමක් දැඩිව මේ කාලේ සක්‍රිය වන්නට තිබෙනවා. දැඩිව ඔබ සමග හැප්පෙන්නට දැඩිව ඔබ සමග යම් ආරවුල් වල පැටලෙන්න ඉඩ තිබෙනවා. සමහර විට ඔබට අර අන්නයි නොකියා ඉන්නේ හිර කරගෙන ඉන්න ප්‍රශ්නයත් ඒ විය හැකියි. 10-12 දක්වා සමාන මේ මාස මුල් සති දක්වා දෙවෙනි සති දක්වා ඒ කාලවක වුණු තරමක යොසීමෙන් කටයුතු කරන්න. කලබලයේ හදිසි හොඳ නැත. සතුන්ගේ ශී සර්පය ආදී සතුන්ගේ සසුනක ආදී සතුන්ගේ සපා කෑම් තරමක දරුණු සතුන්ගෙන් ඔබට එල්වනට ඇති යම් බාධා වීම වැඩි බව මතක තබා ගන්න. ඔබ සුරතල සතුන් ආදී ඇති කරනවා නම් එයකින් සිද්ධ වන අනර්ථකාරී දේවල් ගැන ප්‍රවේශම් වන්නේ. විදුලියෙන් විදුසර ආදීන් ඔබත් ප්‍රවේශම් විය යුතුයි. බොරු කියන කාලයක් කන්නේ ලගන ඔබට බොරු කියන්නට හිතන ගතියක් වෙන්නු කරනවා. ඉතින් බොරු කියම නම් ඒ තරම් යහපත් නැත. සෑම විටකදම සත්‍යවාදී වීමට උත්සාහ කරන්න. සමස්තයක් ලෙස ඊට පොර දිනු අත්පත් කරගත හැකි ඔබගේ ව්‍යාපාර ස්ථානයේ වෙනස් කිරීමක් හෝ මාරු කිරීමක් වෙන දෙකට සිතිවිලි සකස් වීමක් දෙන්නට වෙනවා. මන්ද එතන යම් ප්‍රශ්නයක් සමහර විට ඔබගේ ව්‍යාපාර කරන තැන යම් ඒ පරිසරයේ ප්‍රශ්නයක් හටගන්න ඉඩ තිබෙනවා. බොහෝ දුරට ඒ බාහිර අයගේ යම් බාධාවක් නිසා සිද්ධ විය හැකි.
මේ මාසේ මැයි මාසේ පමණක් ඔබ ඉල්ලා සිටින් ඉවසීමෙන් කටයුතු කරන්න හදිසි වී තැන් මාරු කිරීම ආදී සිද්ධ නොකරන්න. ඒ තැන්වල නඩත්තු කටයුතු හොඳයි. නඩත්තු කටයුතු දිගිරීම, ඒ විදුලි ආදී දේවල් निराකරණය කර ගැනීම සහ ඒ තාක්ෂණික මෙවලම් සකස් කිරීම, ඒවා තාක්ෂණික පද්ධති එකතු කිරීම, ඔය වීඩියෝ කැමරා සවි කිරීම ආදී ඒ තාක්ෂණික කටයුතු ඔබගේ ව්‍යාපාර ස්ථානයේ සවි කිරීම ආදී ඒ කටයුතු වලටත් මේ කාලේ ඉතාමත්ම හොඳයි. මැයි මාසේ හොඳයි. විදේශගත විසින කණලක් තුලා ලග්න කරනට අදාළව ගතියට විදේශගත විසින ඔබටත් යහපත් මාසයක්. එහෙත් ඔබට යම් අගහිඟතාවයක් සහ මානසික යම් ගැටලුකාරී තත්ත්වයක් මේ මාස 10 20 අතර කාලවකවාන තුළ සිද්ධ වෙවි. ඒ කාලේ තරම ඉවසීමෙන් කටයුතු කරන රැකී රක්ෂා දිර දාලවත් යම් ප්‍රශ්නයක් මේ 10 20 අතර ක්‍රියාත්මක කරන්නට දිවෙනවා. අවබෝධයෙන් කටයුතු කිරීමයි මේ සියල්ල සඳහා වන හොඳම ශාන්ති කර්මය. ඒ දිනවක් වන සටහන් කරගන්න. විදේශගත වීමට බලාපොරොත්තු සිටින නම් හදිසි බාධාවක් මේ මාසේ එල්ලවන්නට දිවෙනවා. සමහර විට මේ මාස අන්තිම කාලයේ යම් නිදහස් වීමක් ඒ බාධා වලින් යම් ඔබට යම් සහනයක් ලැබීමක් සිද්ධ වෙවි. ඒත් මුල් කාලවක වන නම් තරමක යම් බාධාකාරී බවකුයි තුරා ලග්න ඔබට අදාළව ඒ දෙන්නට තිබෙන විශේෂ නිදේශකත රැකී රක්ෂා කරන අයට අදාළවයි මේ ගැටලුකාරී තත්ත්වයේ. ඒ කියන තරමක් සැලකිලෙන් කටයුතු කරන සැලසුම්ගත කටයුතු සාර්ථක වෙවි. විවාහ දිවිය සම්බන්ධ සැලකිලිමත් වන නිදේශකත තුරා ලග්න ඔබගේ විවාහ සම්බන්ධයෙන් අරුබුදයක් ප්‍රශ්නයක් හට ගන්නට තිබෙනවා. ඒ කියන තරමක් සැලකිලිමත් වන්න ඒ විශේෂ වශයෙන් මතක් කළ යුතුයි. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන්න ඔබට 24 වර්ෂයේ මැයි මාසයේ කෙසේද? ඔබගේ බලාපොරොත්තු ආරමුණු විශේෂිත වේවිද? ඔබගේ ලග්නාධිපති අඟහරු මේ වෙනකොට මිතර රාශියකයි ගමන් කරන්නේ, නැත්නම් මීන රාශියේ. ඒ මිතර රාශියක ගමන් කිරීමම ඔබගේ ඉදිරියේ සම්බන්ධයෙන්, ඉදිරි මාසයේ සම්බන්ධයෙන් තරමක සුබ ලකුණු පවසන්නක්, නැත්නම් සුබ ලකුණු ගෙන එන්නක්. අපි බලමු මුලින්ම ඒ 24 වර්ෂයේ මැයි මාසයේ අදාළ ලග්න පලාපල විග්‍රහයන් ඉදිරිපත් කරන්නට පෙර ඔබගේ මාස උදා තත්කාල කෙන්සටානේ ග්‍රහ පිහිටීම. මේ අනුව ඔබටත් දැන් උපකල්පන ආදීට පැමිණිය හැකියි. 24 වර්ෂයේ මැයි මාසයේ වෘශ්චික ලග්නයෙන් අදාළව ගත් විට සඳු තුන්වැන්නේ තැන්පත් වෙමින්, නෙප්චූන්, බුධ, රාහු සහ අඟහරු පස්වැන්නේ තැන්පත් වෙමින්, රවි, සිකුරු සහ යුරේනස් සහ බ්‍රහස්පති හයවැන්නේ තැන්පත් වෙමින්, එම බ්‍රහස්පති මැයි මාස පළවෙනිදා දින හත්වනට මාරු වීමකුත් සිද්ධ වෙනවා. ඉතින් බ්‍රහස්පති හත්වැන්නේ තැන්පත් වෙමින්, කේතු 11 වැන්නේ 24 වර්ෂයේ මැයි මාසයේ ඔබට අදාළව ආරම්භ වෙනවා. මේ මාසේ ගුණාගුණ තත්ත්වයන් පවසන්නට පෙර සුගුරුතු වරිදි අපි දැන් අවධානය යොමු කරමු ඔබට අදාළ සුභාසුභ දිනයන් සම්බන්ධයෙන් තොරතුරු. 24 වර්ෂයේ මැයි මාසේ 15, 16, 17 යන දිනයන් වෘශ්චික ලග්නය ඔබට ඉතාමත් සුභදායි දිනයන්. බලාපොරොත්තු අරමුණු ඉෂ්ට වන සහ විශේෂයෙන් ධනාත්මක සුභවාදී පැතර ආකල්ප මානසික සිතිවිලි ගෙන එන දිනයන්. ඒ දිනවලදී බොහෝ දුරට ඔබට යම් ජයග්‍රහී දේවල් අත්පත් කරගත හැකි. මැයි මාසේ 15, 16, 17 යන දිනයන්වල ඔබගේ රැකී රක්ෂා ඉල්ලීම් ඉදිරිපත් කිරීම, ඒවායි අවශ්‍ය කරන යම් එක්කෝ රැකී රක්ෂා සම්මුඛ පරීක්ෂණ ආදී ඉදිරිපත් වීම, ඒවායේ පවතින යම් අඩුපාඩුකම් ආදී දේවල් තමන්ට ඇති අසාධාරණකම් ආදී ඒවා ගැන කතා කිරීම ආදී ඒ වටත් හොඳයි. ව්‍යාපාර ශේෂ්ඨීති යහපත් තත්ත්වයක්, අධ්‍යාපන ආදී ක්‍රීඩා ආදී කලා හෝ සෞඛ්‍ය පැත්ත දාලා කොයි පැත්ත ගතත් ඔබට තරමක සානදායි තත්ත්වයක් සහ මානසික මට්ටම ඉතාමත් ඉහළ තත්ත්වයක පවතින දිනයන්. එබැවින් 24 වර්ෂයේ මැයි මාසයේ 15, 16 සහ 17 යන දිනයන් ඔබට සුභවාදී බව මතක තබා ගන්න. 24 වර්ෂයේ මැයි මාසයේ 10, 11 සහ 12 යන දිනයන් ඔබට තරමක් අපලකාරී දිනයන්, බාධාකාරී දිනයන්, ප්‍රවේශම් විය යුතු දිනයන්. බොහෝ දුරට බාධාකාරී තත්ත්වයන් වැඩි බැවින් මේ මාස 10, 11, 12 යන දිනවලදී ඔබ ඔබගේ අත්‍යවශ්‍ය කටයුතු යොදා ගැනීමවලදී දෙතුන් වරක් සිතා බැලිය යුතුයි, කල්පනා කළ යුතුයි. ඔබට ඔබගේ දරුවන්ට, ආශ්‍රිතයන්ට, ළඟායට බාධා එල්ල විය හැකි, ඔබටත් යම් අනතුරු ආබාධ සිද්ධ විය හැකි බැවින් සහ යම් පසුගාමී දේවල් බොහෝමයක් සිද්ධ විය හැකි බැවින් ඒ දිනවල තරමක් ප්‍රවේශම් වනවා නම් හොඳයි. අපි දැන් බලමු වෘශ්චික ලග්නය ඔබට අදාළ මාසයේ තොරතුරු. මා පෙර පැවසූ ආකාරයෙන්ම ලග්නාධිපති මිත්‍ර රාශියක ගමන් කිරීමම යම් සාධිනි තත්ත්වයක්, සුබ තත්ත්වයක් සහ ඔබගේ හිත නිදහස් ආකාරයෙන් රඳවාගත හැකි, නිදහස් කරගත හැකි තත්ත්වයක්. 24 වර්ෂයේ මැයි මාසයේදී අඟහරුත් පස්වැන්නේ ගමන් කිරීමක් සිද්ධ වන මේ අධ්‍යාපන, අධ්‍යයන, පර්යේෂණ හෝ යම් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ආදියට ඉතාමත් සුබ කාලයක්. මේ මාසයේ හැකිතාක් ඔබ ඔබගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන්න උත්සාහ කරන්න. අඟහරු මාරුවක් අප්‍රේල් මාසේ 24 වෙනිදා දින සිද්ධ වුණා. මේ අඟහරු මාරෝ හේතුවෙන් බොහෝ දුරට ඔබට යම් මගතොටේ කටයුතු සහ සාම්ප්‍රදායිකයෙන් ඔබ්බෙට ගියේ තරමක අත්හදා බලන කටයුතු, ක්‍රියාත්මක කරන කටයුතු, ක්‍රියාවලෙහි යෙදෙන කටයුතු ආදියට ඉතාමත් සුබ තත්ත්වයක් යෙදෙනවා. ඔබගේ නෑත හිත මිත්‍රාදීන් සමග යම් ආරවුලක්, ප්‍රශ්නයක්, මතකාරී තත්ත්වයක්, මතවේදකාරී තත්ත්වයක් පසුගිය කාලේ ඇති වුණා නම් ඒවා සම්බන්ධයෙන් සාධනීය බවකුත් තිබෙනවා. මේදී ඔබ තරමක යම් ඔබගේ මානසික මට්ටමේදී තරමක තදබද ගති, හිරවුණු ගති, සිර කරගත් ගති ඒවා බොහෝමයක් පැත්තකට තමා තරමක නිදහස් මානසිකත්වයෙන් හිතන්නට ගස්කොලන් සතාසි විපවට ආදරය කර ගනිමින් සහ විශේෂයෙන් පාරිසරික හිතවාදී තත්ත්වයන් පවත්වා ගනිමින් කටයුතු කරන්න උත්සාහ කිරීමක් මාසයේ ආරම්භ සිට යෙදෙනට තිබෙනවා. බොහෝ දුරට ඔබගේ වයසක ඥාතිවරයෙක් ලෙඩවීමක්, අසනීපීමක් ඒ උදෙසා වන යම් වෙහෙස මහන්සියක්
අප්‍රියල් මස 28 වෙනිදාන් පමණ පසු කාලයේ සිද්ධ වෙවි. අප්‍රියල් මස 26-27 පමණ සිට ඔබගේ කිට්ටුවන්ත මව හෝ පියා හෝ යලම් ඊළඟ ඥාතිවරයෙක් ලෙඩවීමක් අසනීපීමක් සමට මාමා කෙනෙක් ඔබට මාමලා ඉන්නවා නම් මාමලාගේ සෞඛ්‍ය ගැනත් සැලකිලිමත් වෙන්න. ඒ අය උත්සාහ කරන උපස්ථාන කටයුත්තක් කරන දෙයක් හදිසියේ ඉදිරියේ රෙදි වෙනවා. අන්න එවැනි අවස්ථාවලදී තරමක් කල්පනාකාරී වන්න බොහෝ දුරට මේ මාසේ 15 පමණ දක්වා එනම් ඊළඟ රවි මාරු දක්වා ඒ කාලවකවානුව එවැනි වූ මාමා කෙනෙක් වෙනි වූ ඥාතිවරයෙකුගේ ලෙඩවීමක් අසනීපවීමක් නිසා ඔබට යම් සිත් ඇවුලක් හටගන්නට යෙදෙනවා. කොහොම නමුත් එයත් ඔබ ඉතාමත් හොඳින් කළමනාකරණය කර ගැනීමක් අපේක්ෂා කළ හැකියි. ප්‍රසිද්ධිය කීර්තියක් ලැබෙන යෝගයක් මේ මාසේ සක්‍රීයයි. බොහෝ දුරට අප්‍රිල් 10 වෙනිදාන් පමණ පසු ඔබට යම් ඉහළ වටිනාකමක්, තත්ත්වයක්, ගෞරවයක් හෝ ඔබට සමිති සමගම් ආදී ප්‍රකටත්වයකට වත්වීමක්, ඒවැය තාන්නමාන ලැබීමක් වැනි දෙකට සලකුණු කාරණා පෙන්නුම් කරනවා. යම් ඉහළට යන සහ ඔබගේ ප්‍රතිරූපයේ ඉහළ යන කාලයක්. මෙතෙක්කල් අඳුරු ප්‍රතිරූපයක් ඔබ සම්බන්ධ සමාජය ඇති වුණා නම් ඒ අඳුරු ප්‍රතිඵල සහ ඒ අඳුරු ප්‍රතිචාර ඕවා සියල්ල වියපත් වී නැත්නම් ඒවා සියල්ල ඔතනින් දුරු වී ඔබට යහපත් තත්ත්වයක් උදා කරන ඒ ඔබගේ ප්‍රතිරූපය සම්බන්ධයෙන් සාධාරණත්වයේ සාර්ථකත්වයක් උදා කරන ස්වරූපයක් පෙන්නුම් කරાવી. රජයේ රැකියා අධිර අපේක්ෂා කරන හැටි රජයේ රැකියා ලැබෙනට දාලා කාරණාත් පෙන්නුම් කරනවා. ඔබගේ යම් ප්‍රායෝගික තත්ත්වේ නැත්නම් ඔබේ ඕනම දෙයක් හිත හිතා ඉන්නවට වඩා ඒ ක්‍රියාත්මක කරන්නේ ප්‍රායෝගික තත්ත්වේ නිසා සමාජයේ ඊටමත් ඉහළ වටිනාකමක් ඔබට ලැබෙන්නේ ඉඩ තිබෙනවා. ඔබ ඊටමත් ප්‍රායෝගික චරිතයක් බව සමාජ සම්මත වේවි. ඒ සමිති සමගම් ආදී දිනුවත් ඔබට යම් ඉහළ තනතුරක් තාන්නමානයක් ලැබෙන්නේ ඒ නිසා. දරුවන්ගේ කටයුතු නිසා නම් තැවීමක් හෝ දරුවන් තරමක ආවේගශීලී වීම ඔබ සමග ආරවුල් රණ්ඩු දබර ඇති කර ගැනීම ආදී නිසා දරුවන් සම්බන්ධ තරමක යම් විශ්වෝපයක් සිත් ඇවුලක් වෙන ඉඳක් හට ගන්නට තිබෙනවා. ඒවා නම් ඒ තරම් ලොකුවට නොගෙන ඉන්නවා නම් හොඳයි. විවාහාදී සම්බන්ධ යම් කරුණු කාරණා එදෙන කාලයක් ඔබගේ විවාහ ජීවිතයේ විශේෂයෙන් විවාහ ජීවිත සම්බන්ධයෙන් ඒ ඇති ගැටලුවක්, බාධාවක්, ප්‍රශ්නකාරී තත්ත්වයක් යම් නිදහස් වීමට අදාළ සුබ ලකුණුකුත් මේ හරහාම එදෙන්න තිබෙනවා. කාලයක් පුරා හිර කරගෙන තද කරගෙන සිටි සමහර තත්ත්වයන් निराකරණය වීමක් මේ හරහා පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන් විවාහ දිවිදී දෙදෙනා අතර යම් අසමගිතා හටගත්තා නම් ඒවා යම් निराකරණය වීමක් අපේක්ෂා කළ හැකි. අප්‍රේල් මුල් සතියේ විශේෂයෙන් සමන් මේයි මුල් සතියේ මේ මාසයේ 6-7 පමණ දක්වා අන්න ඒ කාලවකවානුව ඔබගේ කලත්‍රය අසනීපීමක්, ලෙඩවීමක්, යම් රෝගදායී තත්ත්වයක් වැනි දේකට සලකුණක් පෙන්වුම් කර නමුත් ඒව පසු निराකරණය වීමක් සහ දෙදෙනා අතර සහ සම්බන්ධතා නැවත අලුත් වීමක් වැනි දේකට අදාළ සුබ ලකුණු බොහොමයක් මේ හරහා යෙදෙන්නත් ඉඩ තිබෙනවා. මේ වට ඉතාමත්ම හොඳයි. රැකියා ශේෂයේදී විශේෂයෙන් වෘෂික ලග්න ඔබට ඉතාමත් ඉහළ තනතුරු තාන්නමක් ලැබෙන යෝග මේ මැයි මාසයේ සිට සක්‍රියයි. අවුරුදු නැකත් ආදියත් හරියට කරන්න යයි මම පැවසුවෙත් එබැවින්. ඒ තත්ත්වයන්ටත් ඔබට සූදානම් විය හැකි. ඉදිරියේදී බොහෝ දුරට තරමක් ඉහළයි උසස් අය සමග ගනුදෙනු කිරීමේ හැකියාවක් යෙදෙනවා. බ්‍රහස්පති මාරුවක් මේ මාසේ පළවෙනිදා දින සිද්ධ වුණා. ඒ ගැන මම වැඩිපුර වීඩියෝක් ඔබට පවසන්නම්. මේ වීඩියෝ වැඩිදුර තොරතුරු ඉදිරි වර්ෂයට අදාළ තොරතුරු මම ඔබට පවසන්නම්. කොහොම නමුත් මා වාර්ෂික අවුරුදු ලග්න පලාපල විග්‍රහය තියම් තොරතුරු කීපයක් කියා තිබෙනවා. ඒවටත් අවධානය යොමු කරන්න. අනිවාර්යෙන් මේ මාසෙ සිට ඔබගේ ජීවිතයේ තරමක අලුත් වීමක්, අලුත් අය ඇසුරු කිරීමක්, ඉහළ අය ඇසුරු කිරීමක්, ඒ සමග සහසම්බන්ධතා හරියාකාරයෙන් ගොඩනගාගැනීමට හැකි තත්ත්වයක් උදා වේවි. මේ මාසේ ඔබට දෝෂාන්තකාරයෙන් අපලකාරී තත්ත්වයක් ඇති වුණොත් ඇතිවන්නේ නැත්තේ එක පැත්තකින් ගුප්ත රෝග, වෛද්‍යරණ හසු නොවන ගුප්තාකාර ලෙඩ රෝග, අමනුෂ්‍ය දෝෂ, අදෘශ්‍යමාන දේවල් වලට අදාළ MM පීඩනයන් සහ අදෘශ්‍යමාන දේවල් වලට අදාළ යම් බාධාකාරී තත්ත්වයක් සමහර විට මේ මාසේ 10ත් 20ත් අතර ඒ කාලය තුළ සක්‍රිය වන්නට නියමිතයි. තුවාල ආදී හටගත් හොත් අනිවාර්යෙන් ඉක්මනින් සුව කරගන්න. ඒවා පැසවන්ට ඉදිරියට වැඩි. ඔබගේ ශරීරයේ දුගඳ හමන ගතියක්, ඔබගේ ශරීරයේ ඇති තරමක යම් ඒ සුවඳවත් ගතිය සහ ඔබ තරමක් ඒ සුවඳ ගල්වගෙන ඉන්නේ ස්වරූපයේ තිබුණත් විශේෂයෙන් අප්‍රේල් මාසෙ මේයි මාස 10ත් 20ත් අතර කාලෙත් ශරීරයෙන් කුමක් හෝ දුගදක් හෝ ඔබටම අප්‍රිය ජනක තත්ත්වයක් හමන්නට ගලන්නට ඉඩ තිබෙනවා. ඒ වඩත් හේතු විය හැක්කේ බොහෝ දුරට අදෘශ්‍යමාන දෙයට අදාළ යම් ඇල්ම බැල්ම හෝ ලංවීමක් විය හැකියි. එහෙත් ඒවා මත්තේ නැහිනේ ගණන් නැත්නම් ඒවා මත්තේ යන එක නම් ඒ තරම් යහපත් නැති බව මතක තබා ගන්න මන්ද අප සෑම විටකදීම උත්සාහ කරන්නේ නිකං ප්‍රායෝගික තත්ත්වයන්ට මුහුණ දෙමින් ඇත්තලා ලෝක ඇත්ත යථාර්ථයට මුහුණ දෙමින් ඔබ ඒ තත්ත්වයන් මතින් ඇති බාධාකාරී තත්ත්වයන් මතින් මුදවා ගන්නට ගණිත විෂයන්, තාක්ෂණික විෂයන්, අධිතාක්ෂණික විෂයන්, අලුත් තාක්ෂණික විෂයන් ආදී හදාරන්නට ඉතාමත් සුබ කාලයක්. එබැවින් වෘෂික ලග්න ඔබ වයස මොකක් වුණත්, වයස 60ක් 70ක් වුණත් අනිවාර්යෙන් පරිගණක ඉගෙන ගන්න, ෆෝන් නැත්නම් දුරකථන ආදී ඒ අලුත් තාක්ෂණික මෙවලම් භාවිතයට මේ කාලේ ඉගෙන ගන්න. ඒ සම්බන්ධව ඉතාමත් සුබ කාලයක්. ඔබගේ වයස අදාළ නැත. අධ්‍යාපනයේ අදාළ වන්නේ ප්‍රායෝගික අධ්‍යාපනයේ කෙරෙන දේවල්, ලෝකයේ පවතින තත්ත්වයන්ට අදාළ අනුගත වෙච්ච දේවල්. ඒවට ඔබ මේ කාලේ අනුගත විය යුතුයි. නැත්නම් ඔබ ගර්හිතවන්නේ ඉඩ තිබෙනවා. ඔබත් නිකන් සාම්ප්‍රදායික ගෝත්‍රික පැත්තට වැටෙන්නේ ඉඩ තිබෙනවා. අපපට යෝජනා කරනවා පාඨමාලාවකට ගොස් හෝ එවැනි දේවල් ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඔබගේ තාක්ෂණික මෙවලම් ප්‍රවේශම් කරගන්න ඒවා කැඩෙන බිඳෙන ඒවා යම් නඩත්තු කටුදේ දීපු පෙන්නුම් කරනවා. බොහෝ දුරට ඔබගේ අතින් සිද්ධ වන යම් අත්තරද්දක් නිසා විය හැකියි. ඔය මුතුකාංග ආදී හැට ගන්නව ගැටලුවක්
ඒවට හේතුකාරණ සාධනවා විය හැකි. පුරුෂික ලග්න ඔබට අදාළව ගතිර සමස්තත්වයේ යයි අධ්‍යාපන අධ්‍යයනය ආදී ඒවට හොඳයි. විශේෂයෙන් ඔබගේ මව්පියන් සමිෂින් මව් සමග යම් ආරවුලක් මතභේදයක් හට ගැනීමක වචන හුමාර වෙන දේවල් ඉදිරියේ සිද්ධ වේවි. ඒව ගැන තරම කීවසීමෙන් කටයුතු කරන්න. පසුගිය කාලේ ඔබට දැනුණු ධර්මයක් තදවුණු සිර උන්වේ ස්වරූපයන් බොහෝමයකම නිදහස් වීමක් මේ මාසේ අපේක්ෂා කළ හැකි බවයි පවසන්නට තිබෙනේ. කුමන්ත්‍රණකාරී බලවේග සහ කුමන්ත්‍රණකාරින්ගේ ක්‍රියාකාරකම් ආදී සම්බන්ධයෙන් මේ මාස 10-24 අතර කාලයේ තරමක් ප්‍රවේශවන්නේ. පුරුෂික ලග්නයට අදාළත එයයි. විශේෂයෙන් විදේශගත සිටින පුරුෂික ලග්න කරුණට අදාළව ගතියට ඔබලත් යම් බාධාකාරී තත්ත්වයක් මේ මාසේ මුල් සතියේ පේන්නේ නැති වෙනවා. දෙවෙනි සතියින් පසු ඒ බාධා බොහෝමයක් ඉවත් වී යාවි. ඔබට බලාපොරොත්තු ඉෂ්ට කරගත හැකි තත්ත්වයක් උදා වේවි. එබැවින් මේ මාසේ මුල් සතියේ සිද්ධ වන යම් ගැටලු ගැන සිතා ඔබ මාසයේ මේ ආකාරයෙන් පුරෝගතනේ නොකරන්න. මාසයේ ඊට වඩා හොඳයි. හැබැයි ඔබ නාසිය පාලනය කරගත යුතුයි. විදේශගත ඔබගේ යම් නාසිකාර වැඩ හෝ යම් මුදල් සම්බන්ධ යම් ගැටලු මාසයේ අන්තිම කාලේ සිද්ධ විය හැකියි. විදේශගත වීම අතර උත්සාහ කරන උෂික ලග්න කරුවන්ටත් මාසයේ අන්තිම කාලේ ඉතාමත්ම හොඳයි. මේ මාසයේ අන්තිම කාලයේ ඒ විදේශගත වීමට අදාළ බලාපොරොත්තු සඵල කරගත හැකි ස්වරූපයකුත් අපේක්ෂා කළ හැකියි. සාමාන්‍ය තත්ත්වයේ මෙයයි. එය හරියාකරන ගලපාගෙන ඔබගේ ඉදිරියේ සහ ඒ බාධාවන් දුරු කරවාගෙන ඉදිරියට යන්න උත්සාහ කරන්න. බ්‍රහස්පතිගේ මාරුව සම්බන්ධ විශේෂ හෙළිදරවක් මා මෑතකදී ඔබට නිකුත් කරනවා. එය සවන් දෙන්න. ඒ අනුව ඔබට තවත් ඇති ගැටලු බාධා තිබෙනවා නම් ඒවා निराකරණය කර ගැනීමට උපසක් පිළිතුරක් ඔබට ලබා ගත හැකියි. වෘෂික ලග්නයේ සෑම කාන්තාවක්ම තමන්ගේ ගර්භාෂාසිත හට ගන්නා වූ තත්ත්වයන් ගැන තරමක් සැලකිලිමත් වන්න. ගැස්ට්‍රයිටිස් වැඩි වෙන කාලයක් ගර්භාෂාසිත හෝ අක්මාවාසිත යම් අසනීප විශේෂයෙන් ගර්භාෂාසිත හට ගන්නා වූ පීඩාකාරී බවක් නිසා යම් ඔබට විඳවීමක් හෝ සමහර විට ඒ සම්බන්ධයෙන් යම් සොයා බැලීමක් කරන්නට සිද්ධ වේවි. ඒ ගැන තරමක් සැලකිලිමත් වන එවැනි ගැටලුවක් තිබෙනවා නම් ඒ වාට මේ කාලවකවානුවේ කුමක් හෝ ප්‍රතිකාරයක් ලබා ගන්නට උත්සාහ කරනවා නම් හොඳයි. වෘෂික ලග්නයට අදාළ තත්ත්වය එයයි. ධනු ලග්නය. ධනු ලග්නය ඔබට අදාළව 24 වර්ෂයේ මැයි මාසයේ කෙසේද? මැයි මාසයේදී ඔබගේ බලාපොරොත්තු අරමුණු සාක්ෂාත් කරගන්න හැකි වේවි. විශේෂයෙන් ධනු ලග්නය ඔබට අදාළව ඔබගේ ලග්නාධිපති බ්‍රහස්පතිගේ විශේෂ ග්‍රහ මාරුවක් සිද්ධ වෙනවා 24 වර්ෂයේ මැයි මාසයේ පළවෙනිදා දින. මේ බ්‍රහස්පතිගේ මාරුව හේතුවෙන් ඔබගේ බලාපොරොත්තු අරමුණු සම්බන්ධයෙන් සුභ අසුභ දේවල් කෙසේ සිද වේවිද, ගැළපේවිද? අපි දැන් ඒ ගැනත් කතා කරමු. 24 වර්ෂයේ මැයි මාසයේ අදාළ ධනු ලග්නය ඔබගේ ලග්න පලාපල විග්‍රහ ඉදිරිපත් කරන්නට පෙර මාසික උදා තත්කාල කේන්ද්‍රතානි ග්‍රහපීඨීම සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරමු. දෙවැන්නේ සඳු තැන්පත් වෙමින්, සෙනසුරු තුන්වැන්නේ වෙමින්, නෙප්චූන්, බුධ, රාහු සහ අඟහරු හතරවැන්නේ වෙමින්, බ්‍රහස්පති, යුරේනස්, සිකුරු සහ රවි පස්වැන්නේ වෙමින්, මේ බ්‍රහස්පති 6 වෙනිට මාරුවීමක් මේ මාසේ පළවෙනිදා දින සිද්ධ වෙනවා. ඉතින් එතකොට බ්‍රහස්පති 6 වෙනි ලෙස ගත යුත්තේ. ඊළඟට කේතු 10 වෙන්නේ තැන්පත් වෙන 24 වර්ෂයේ මැයි මාසයේ විශේෂයෙන් ධනු ලග්නය ඔබට අදාළව ආරම්භ වන්නේ. මුලින්ම අවධානය යොමු කරමු සුකෘත පරිදි මාසික මාසයේ ඔබට සුභසුභ දිනයන් සම්බන්ධයෙන් ඒ තොරතුරු වලට. මැයි මාසයේ 18, 19, 20 යන දිනයන් ධනු ලග්නය ඔබට සුභ දිනයන්. බලාපොරොත්තු වරම් නිෂ්ඨ වන දිනයන් ලොකු ඉලක්කයක් අරමුණක් ඇත ගමන් කිරීමට උත්සාහ කරන හෝ එවැනි ඉලක්කයක් අරමුණක් සම්පූර්ණ කරගත හැකි දිනයන්. බොහෝ දුරට ඔබගේ යම් යහපත් ආකල්ප, සුභවාද ආකල්ප වර්ධනය වීමකුත් ඒ දිනවල සිද්ධ වේවි. යම් ගුප්ත පැතිකඩයන්ගෙන්, යම් අදෘශ්‍යමාන පැතිකඩයන්ගෙන් ඇහිරී තිබුණු, බාධා වී තිබුණු සමහර තත්ත්වයන් විවර කර ගැනීමට අදාළ සුභ තත්ත්වයකුත් ඒ දිනවල යෙදෙන්නට වෙනවා. විශේෂයෙන් මැයි මාස 18, 19, 20 යන දිනවලදී ඔබ ඔබගේ සාමාන්‍ය කටයුතු සාමාන්‍ය පරිදි සිද්ධ කරවාගෙන යන්න උඩ ස්ථාන, උස ස්ථාන, ඉහළ ස්ථානවල වැඩ කිරීමවලදී තරමක් ප්‍රවේශම් වන්න. දෛනික ක්‍රියාකාරකම් වලදී බොහෝ දුරට ඔබගේ රැකී රක්ෂා ඉල්ලීම් ඉදිරිපත් කිරීම, ඒවා යම් බලාපොරොත්තු සඵල කර ගැනීම, ඔබගේ ව්‍යාපාර මට්ටමින් සාර්ථක කර ගැනීමට අවශ්‍ය දේවල් සම්බන්ධයෙන් ඒ තීන්දුව තීරණ ගැනීම හෝ නිෂ්පාදන හඳුන්වා දීම ආදී ඒ සෑම දෙයකටම ඒ දින ඉතාමත් සුබයි. මේ මාස 18, 19, 20 යන දිනයන් බලාපොරොත්තු ඇතුව කටයුතු කරන්න. මේ මාස 13, 14, 15 යන දිනයන් නම් ඔබට තරමක් අපලයි, බාධාකාරී, ඔබට බොහෝ දුරට දුෂ්කරකාරී දේවල්, අසුභවාදී දේවල් ආදීට අත්දැකීමට හේතු කරන දෙන දිනයන්. මේ මාස 13, 14, 15 යන දිනයන් ඔබ යොදවා ගන්න කටයුතු තරමක් ඉවසීමෙන් සහ කල්පනාකාරී යොදවා ගන්න. සමහර විට ඔබට යම් දේවල් මගහැරෙන්න ඉඩ තිබෙනවා. ඉතින් මේ මගහැරෙන්න ඉඩ නොදී, මගහැරෙන්න අවකාශ නොගෙන කටයුතු කරන්න උත්සාහ කරන්න. එක්කෝ ඔබගේ දරුවන් අසනීපවීමක්, ඔබ ලෙඩවීමක්, යම් ඔබ කරන ක්‍රියාකාරකම් සම්බන්ධ තරමක අගුණදායි දෙයක් ඒ දිනවල සිද්ධ වනට ඉඩ තිබෙනවා. එබැවින් මේ මාස 13, 14, 15 යන දිනන් ඔබ තරමක් ප්‍රවේශම් වනවා නම් හොඳයි. අපි දැන් අවධානය යොමු කරමු 24 වර්ෂයේ මේ මාසයේ රද්දාල ඔබගේ මාසික ලග්න පලාපල විග්‍රහයට. විශේෂයෙන් අඟහරු ගමන් මාර්ගය සහ ඒ බුධ බ්‍රහස්පති ආදී ඒ ග්‍රහ තත්ත්වයන්ගේ ගමන් මාර්ගයන් අප මෙහිදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ධනු ලග්නය ඔබට මේ මාසයේ ඇත්තටම සුබයි. ඒත් ඒ සුබ කරගත යුතුයි.
මන්ද යම දෙවල් සම්බන්ධයම් අභියෝගාත්මක දෙවලුත් ඔබට ක්‍රියාත්මක කරන්නට තියෙනවා. එක පැත්තක් ඔබගේ නෑද හිතමිත්‍රාය සමග ආරවුල් හට ගැනීම, ප්‍රශ්න හට ගැනීම, මතභේද හට ගැනීම, ඒ අයට කරදර බාධ යෙදීම් ආදී ඒවා සිද්ධ වන්නට තිබෙනවා. විශේෂයෙන්ම දේපළ ඉඩකඩම් ආදී සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී දේවල් මාස ආරම්භයේ සිටම ඔඩු දුවන්න ඉඩ තිබෙනවා. අන්න ඒ වේදී ඒවා කතා බහ කර විසඳා ගන්නට සෑම විටකදීම උත්සාහ කරන්න. සමහර විට ලොකු ප්‍රශ්නයක් ඇති වී ඒ මාසයක් හමාරක් ඇදී ඇදී යන්නටත් ඉඩ තිබෙනවා. ඒවට යම් සැලකිල්ලක් දක්වන්න. එහෙත් ඔබට යම් ප්‍රසිද්ධියක් පත්වීමක් සහ ඔබගෙන් අන් අය උපදෙස් ලබා ගැනීමක්, අන් අය ඔබ සම්බන්ධයෙන් තරමක මධ්‍යස්ථ ප්‍රතිපදාවක එළඹීමක් වැනි දෙක සලකුණුත් පෙන්නුම් කරනවා. ඔබ සෑම විටකදීම උත්සාහ කළ යුතුයි සෑම ප්‍රශ්නයක මැදහත් භාවයෙන් යුතුව ඒවා විසඳා ගැනීමට උත්සාහ කළ යුතුයි. මෙහිදී විශේෂයෙන් හිමින් සිරුවේ කටයුතු කරන කාලයක් බොහෝ දුරට කලබලෙන් ඉවසීමකින් තොරව කටයුතු කළ දේවල් ඔබ තරමක් තැම්පත් ආකාරයෙන් හිමින් සිරුවේ විසඳා ගන්න උත්සාහ කිරීමකත් පෙන්නුම් කරනවා. ඇත්තරම ප්‍රශ්නයක් වුණත් ඒ ප්‍රශ්නය ඇත්තේ ඔබ තුළ නෙවෙයි, ඔබ ඇතුළත නෙවෙයි, ඔබට බාහිරින් එන බාධා ඒ තත්ත්වයන් තුළයි ප්‍රශ්නය ඇත්තේ. විශේෂයෙන් මේ මාස 10 සිට මේ මාස 20 දක්වා අන්න ඒ කාල පරිච්ඡේදයේ ධනු ලග්නය ඔබ ප්‍රවේශම් විය යුතුයි. ඒ කාලේ එක පැත්තකින් ඔබගේ ප්‍රතිරූපයට හානි වීමක්, එක්ක ඔබගේ සෞඛ්‍ය පැත්ත තරමක පිරිහීමක්, යටගිය ලෙඩක් අසනීපයක් නැවත මතුවීමක් ආදී ඒ පැත්තකට දාලා යම් ප්‍රශ්නයක් හටගනිවි. ඒ දිනවලදී මේ මාස 10 20 අතර ඒ කාල වකවානුවේදී ඔබ එකක් ඔබගේ ඒ අත්‍යවශ්‍ය ගමන් ඒ ප්‍රසිද්ධිර දාලා හෝ කීර්තිර දාලා ඒ ගමන් ඒ කටයුතු යොදවා ගැනීමවලදී ප්‍රවේශම් වන්න මම ඔබට යෝජනා කර තිබෙනවා. මේ 18 19 20 ඉතාමත් යහපත් දිනයන් බව, ඇතර මේ දිනයන් ඉතාමත් යහපත් මන්ද මඩින් මඩ තත්ත්වයන්ගෙන් ඔබට ගොඩනැගෙන්න ඉඩ ඇති, ගොඩනැගෙන්න අවකාශය ලැබෙන දිනයන්. එබැවින් ඒ දිනයන් අගුණේ ගුණ ක්‍රියාත්මක වන දිනයන්, අගුණ කාලේ කාල පරිච්ඡේදයක ඔබ තරමක් මඩෙහි ඔබන්නට උත්සාහ කරන කාල පරිච්ඡේදයක ඔබට පිබිදීමක්, මානසික සුවයක්, සහනයක් සහ මානසිකව අවදි විය යුතු යන සිතිවිල්ලක් හටගන්නා ගතියක් මේ මාස 18 19 20 දින දිනවලදී යෙදේවි. එතෙන් පටන් ඔබගේ ඇත්තේ ඇතරම නැගිටීමක්. එබැවින් ඒ කෙටි කාලිනව ඒ සුළු වශයෙන් නැතිවන්නව බාධාගෙන ඊතරම් නොසලකිල්ලෙන් කටයුතු කරනවා නම් හොඳයි. රැකී රක්ෂා ආදී දකුණු උද්‍යෝග නම් තරමක් අඩු ගතියකුයි පෙනෙන්නේ නැති වෙන්නේ. ව්‍යාපාර ශේෂ ආදී දිනොත් යම් යම් අය සමග ආරවුල් ඇතිවීම සහ මතභේද හට ගැනීම, කතා බහ වැනි දේවල් යම් වැරදි පැතර යම් ඒවා ගමන් කිරීම ආදී සිද්ධ විය හැකි. ඒව ගැන තරමක් මධ්‍යස්ථව කටයුතු කරන්න, කතා බහ ආදී ඉවසීමෙන් කතා බහ කරනවා නම් හොඳයි. ඔබ යම් ජීව විද්‍යාව හෝ යම් විශේෂයෙන් පර්යේෂණශීලී කටයුත්තකට දාලා නැත්නම් පරිසරය සම්බන්ධ කටයුත්තකට දාලා නැත්නම් වෛද්‍ය ශිෂ්‍ය ආදී ඒ පැතිකඩන්ට දාලා යම් අධ්‍යාපන කටයුත්තක් ආදී යෙදෙනවා නම් ඒවාට මේ කාලය ඉතාමත්ම හොඳයි. අලුත් අධ්‍යාපන කටයුත්තක් ආරම්භ කිරීමට හෝ කරගෙන යන අධ්‍යාපන කටයුත්තක් අලුත් කර ගැනීමටත් හොඳයි. බ්‍රහස්පතිගේ මාරුවෙන් ඔබට ඇතිවන්නේ ඊතරම් සුබම තත්ත්වයක් නොවන බව මතක් කළ යුතුයි. ඒ අගුණ තත්ත්වයේ කුමක් දැන්නම බ්‍රහස්පති මාරුව ගැන ඔබට හෙලිකරන්නේ වීඩියෝවේද වැඩිදුර තොරතුරු පවසන්නම්. විශේෂයෙන් මෙහිදී ඔබ සතුරන් නැති නොකර ගත යුතුයි. සමහර විට සමහර අය හිතවත් අය සහ තමන් වැඩිපුර හිතවත් අය හිතාගෙන සිටින අය සමග යම් ආරවුලක්, මතභේදයක්, යම් සතුරු ආකල්පයක්, ඒ සමග යම් බාධාකාරී තත්ත්වයක් ඔබට හටගන්න ඉඩ තිබෙනවා. ඒවා එතේ ඇති වුණොත් කාලයක් ඇදී ඇදී ආවේ. එබැවින් මේ මාසයේ ආරම්භයේ සිටම ඔබ සෑම කෙනෙක් සමගම සුවශීලී වන්නට උත්සාහ කරන්න. ඔබගේ සැපේ සතුරු ආදී දේවල් තරමක් අඩු වීමක්, අවම වීමක් මේ මාසයේ මුල් සතියේ පෙනෙන්නට තිබෙනවා. මුදල් පැතර වුණත් යම් හානියක් මේ මාසයේ මුල් සතියේ පෙනෙනවා. එහෙත් දෙවෙනි සතියෙන් පසු ඒවා යම් යථාවත් වීමක්, ප්‍රශ්නකාරී දේවල් හොඳ පැතර විසඳාගත හැකි තත්ත්වයක් අනුමාන කර හැකියි. යටගිය ලෙඩ රෝග, සැඟවුණු ලෙඩ රෝග, වකුගඩු ආශිත, මුත්‍රා ආශිත අසනීපයන දේවල් වලට යම් හේතුවකුත් අප්‍රේල් අන්තිම කාලේ මේ මුල් කාලයේ යෙදෙන්නට තිබෙනවා. එහෙත් මේ මාස මුල් සතියෙන් පසු දෙවෙනි සති සිට ධනු ලග්නය ඔබට ඒවත් හරියාකරින් කළමනාකරණය කරගත හැකියි. ඔබ කරන ව්‍යාපාර කටයුතු ආදී නම් ඉතාමත් සුබ තත්ත්වයක් පවතිනවා. ඒ වේ මුදල් ලැබීම ආදී දාලා සුබ තත්ත්වයක් සහ ආර්ථික ඉලක්ක ලංකර ගැනීම ආදී සුබ තත්ත්වයක් පෙන්වුම් කරනවා. බොහෝ දුරට හිමින් මධ්‍යස්ථ ගමනකුයි ඇත්තේ. ඒ මධ්‍යස්ථ ගමන තුළ ඔබට බලාපොරොත්තු අරමුණු සාක්ෂාත් කරගත හැකියි. අධ්‍යාපන කටයුතු ආදීත් හොඳයි. මන්ද බුදගේ මාරුවක් සිද්ධ වෙනවා මේ මාසේ මැද කාලේ. මේ බුදගේ මාරුව ප්‍රාථමික අධ්‍යාපන හෝ යම් ඉගෙන ගන්නා දේවල් ඒවා සම්බන්ධයෙන් සුබයි. විභාග ආදීට පෙනී සිටිනවා නම් ධන ලග්නය ඔබට ඒවා සම්බන්ධයෙන් ඇත්තටම ඉතාමත් සුබ තත්ත්වයක්. මේ ග්‍රහ තත්ත්වයන් හරහා විශේෂයෙන් මේ මාසේ මුල් සතියේ බුදගේ මාරුව ආදී ඒ ග්‍රහ තත්ත්වයන් හරහා පෙන්නුම් කරන බව මතක තබා ගන්න. හොඳ ගමනක් යන්නට තිබෙනවා. ඔබගේ පියාට තරමක් අපලයි. පියාට මාර්ගයක් අනතුරක්, තුවාලයක්, සැත්කමක් වැනි දෙයක් යෙදෙන ඉඩක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ සැලකිලිමත් වන්න. පපු ආශිත තුවාලයක් අනතුරක් වැනි දෙයකට හෝ යම් ප්‍රශ්නයක් හට ගැනීමක් වැනි දෙයකට ඉඩක් මේ මාසේ සිද්ධ වේවි. මේ මාස විශේෂයෙන් 18 19 ආදී ඒ දිනවක වානු ඔබ තරමක ඔබගේ සෞඛ්‍ය ගැන වැඩිපුර සැලකිලිමත් වන්න. මා ඔබට පැවසුවේ ඔබගේ ධනාත්මක සුබවාදී ආකල්ප මතුවන දිනයන් බව. එහෙත් ඒ දිනයන් ආදී සමහර වෙලාවට ඔබ ඕනට වඩා සමහර එකම කටයුත්තකට ලොකුවට නැඹුරු වීම, එකම කටයුත්තකට සම්පූර්ණ අවධානය යොමු කිරීම, සමහර විට ඔබගේ සෞඛ්‍ය තත්ත්වයට නොදැනීම, විශේෂයෙන් පපුව ආශිත අසනීප ආදීට
නොදැනින් බාධාවක් එල්ල කරන්න ඉඩ ඇති බව මතක තබා ගන්න. සෑම විටකදී මධ්‍යස්ව කටයුතු කරන්න. විදේශගත විචින්න දනු ලග්න කරවන්ට අදාළවත් විශේෂතර වාසිය මේ මාසේ සුබයි. විදේශගතයේ සිටින ඔබගේ බලාපොරොත්තු අරමුණු සාක්ෂාත් වීම, ප්‍රසිද්ධිරපත් වීම, කීර්තිරපත් වීම ආදී ඒවට අදාළ කාරණා පෙන්නුම් කරනවා. රැකියාව මාරුවක් සමහර විට මාසේ අන්තිමට සිද්ධවන ඉඩ තිබෙනවා. ඒවටත් ගැටලුවක් නැත. විදේශගත අධ්‍යාපනයටයි වඩාත් හොඳ. ඔබට මේ කාලේ යම් අලුත් දේවල් ඉගෙන ගන්නට අවකාශය ලැබෙන කාලයක්. අනිවාර්යෙන් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මොන රැකියාව කළත් ඉගෙන ගන්නට දෙයක් තිබෙනවා. ඒ ඉගෙන ගන්න ඇති දේ සම්බන්ධයෙන් ඔය අවකාශය ඉගෙන ගන්නට අවස්ථාවට ලැබෙනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනගෙන අලුත් ආකාරයෙන් හිතනට පටන් ගන්න. ඔබ නිකන් සාමාන්‍ය සාම්ප්‍රදායික ඒකාකාරී එකම දේ කරගෙන යනවා නම් ඒයින් තරමක් වෙනස් ආකාරයෙන් හිතන්න පටන් ගන්න. උදාහරණයක් ලෙස ඔබ බටහිර හොඳ රටක කුමක් හෝ සාමාන්‍ය පොඩි රැකියාවක් කරනවා යැයි හිතන්න. ඔබ අතුගාන හෝ එවැනි සුළු රැකියාවක් ලංකාවේ දින සුළුයි පන්නේ සලකන එවැනි රැකියාවක් කරනවා යැයි හිතන්න. ඒ අතුගාන දෙයත් ඔබට තිබෙනවා එහි ඒ තාක්ෂණය හෝ නැත්නම් ඒ හරහා ඒ සමගම ඉගෙන ගත යුතු තවත් දේවල්. ඒ ඉගෙන ගන්න දෙයට මේ කාලේ අවධානය යොමු කරන්න. ඒ බොහෝ දුරට ඔබට ඵලදායී වේ, ප්‍රයෝජනවත් වේ, ඔබට හොඳට දැනෙන ආකාරයේ දැනුමක් මේ කාලේ ඔබගේ මනසට ලැබේවි. එයින් ප්‍රතිඵල ලබා ගන්න. කොහොම නමුත් ඔබ තරමක ඔබගේ ඒ අහංකාර ගති, මාන්නක්කාර ගති ආදී දේන් තරමක් මැඩපවත්තා ගත යුතුයි. ඔබගේ කලාතුර ලෙඩවීමක්, ඔබගේ බිරිඳ අසනීපීමක්, ලෙඩවීමක් වැනි දෙයක් මේ මාස 20-34 සමාන මේ මාස 10-24 ඒ කාලවකවානු තුළ සිද්ධ වන ඉඩ වෙනවා. ඒකන තරමක් සැලකිල්ලෙන් කටයුතු කරනවා නම් හොඳයි. සමස්තයක් ලෙස ධනු ලග්නයට අදාළ මේ මාසයේ සුබයි. එහෙත් ඥාති නෑද හිත මිත්‍රාදී සමග ආරවුල් හට ගැනීම, දේපල ඉඩකඩම් සම්බන්ධ ප්‍රශ්න ආදී දේවල් හට ගැනීම, ගෙවල් කැඩීම්, බිඳ දැමීම, ඒවායේ ඇති යම් නඩත්තු කොටද යෙදීම ආදී විඩින් විඩ පෙන්නුම් කරනවා. නඩත්තු කොටද කරන දේවට හොඳයි. එහෙත් එය ඔබගේ එහෙම නඩත්තු කොටුවක් දැනට නිවාසස්ථානයේ නිවසේ නොමැති නම් ඒ ගැන සැලකිලිමත් වෙන සමහර විට යම් කටයුත්තක් යෙදෙන ඉඩ වෙනවා. කකුල් ආසිත ලේ ගලන තුවාල සිදුවන ගති ඉදිරියේදී වැඩි. මේ මාසේ විශේෂයෙන් ඔබගේ කකුලක් ධන හිසක් ආසිත තුවාල කනතුරක් සිද්ධ වන්නට ඇති ඉඩකඩක් පවතින නිසා චර්ම රෝග, සමී රෝග ආදී දේවල් වලට හේතු පේනවා. ඊට අමතරව බොහෝ දුරට යම් විෂ තත්ත්වයන්ගෙන්, විෂ ගෝර තත්ත්වයන්ගෙන් තරමක් ප්‍රයසම් වන්නේ. බේතේ ඖෂධ ගැනීම වලදී වැඩිපුර ප්‍රයසම් වන්නේ. සමස්තත් මේයි බ්‍රහස්පති මාරු සම්බන්ධයෙන්ම වැඩි විස්තර පවසන්නම් ඉදිරි වර්ෂයේ ගැනම තොරතුරක් එහෙදිත් පවසා තිබෙනවා. විශේෂයෙන් වාර්ෂික ලග්න පලාපල විග්‍රහයේ මෙම අප්‍රේල් මාසේ සිංහල අවුරුද්ද සමග ඒ ඉදිරි තත්ත්වය ගැනම පලාපල කීපයක් නිකුත් කර තිබෙනවා. ඒ පලාපලත් ඔබ සවන් දෙන්න. එහි කෙටි සැකවින් ඉදිරි වර්ෂයට අදාළ සැකවින් විස්තරයක් මා කිය ඇති. මේ මාසේ ඇත්තරම ඔබට නිදහස් මාසයක්, නිදහසේ ඔබගේ දේවල් කරගෙන යා හැකි කාලයක්. එහෙත් මේ 10-30 අතර කාලයේ මොනතර ප්‍රතිරූපේ මතු කරන්නේ නැතුව තියෙන හැටියට මධ්‍යස්තව තමන් කටයුතු කිරීමයි වඩාත් හොඳ. පොත්පත් ලිපි ලේඛන කටයුතු, අධ්‍යාපන අධ්‍යයන ආදී දැනුම ලබා දීම ආදී ඒ කටයුතු වලට නම් ඉතාමත්ම හොඳයි. පරාර්ථකාමී කටයුතු කරනවා නම් කොහොමත් කොයි පැත්තත් හොඳයි. ගුරුවරුන් තමන් සමග සිතවත්ම සිටියයි සතුරු වන්නට අදාළ ඉඩකඩක් වැඩි. එබැවින් මේ මාසේදී කවුරුන් සුවශීලීව පාර ගැනීම, සුවශීලීව කවුරුන් සමග වුණත් කටයුතු කිරීමට උත්සාහ කරන්න. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන්න ඔබට 24 වර්ෂයේ මේ මාසයේ කෙසේද? මේ මාසයේ ඔබට මුහුණ දෙන්නට තිබෙන අත්දැකීම් මොනවාද? මම ඔබට පැවසුව අප්‍රේල් මාසයේ මුල් කාලයේ සෙනසුර අදාළ විශේෂ ග්‍රහ මාරු කීපයක් සිද්ධ වන බව. ඒ හේතුවෙන් මේ අප්‍රේල් සිංහල අවුරුද්දෙන් පසු උදාවුණු තත්ත්වය ඔබට ඉතාමත් යහපත් බව මා අප්‍රේල් මාසයේ ලග්න පලාපල විග්‍රහයේදී ඔබට පැවසුවා. ඉතින් මේ යහපත් තත්ත්වයේ මේ මාසයට අදාළව ආරම්භ වීමක්, ඒ සම්බන්ධයෙන් සුබ නිමිත්තක් තිබෙනවාද? අපි දැන් ඒ ගැනත් කතා කරමු. මකර ලග්නය ඔබට අදාළ ඒ මාසික ලග්න පලාපල විග්‍රහය ඉදිරිපත් කරන්නට පෙර අපි අවධානය යොමු කරමු ඔබගේ මාසුද තත්කාල කේන්සර රහණේ ග්‍රහ පිහිටීම වෙත. සඳු ලග්නගත වෙමින්, සෙනසුරු දෙවැන්නේ තැන්පත් වෙමින්, අඟහරු රාහු, නෙප්චුන් සහ බුධ තුන්වැන්නේ වෙමින්, රවි, සිකුරු, යුරේනස් සහ බ්‍රහස්පති හතරවැන්නේ වෙමින්, මේ බ්‍රහස්පතිගේ මාරුවක් හරියට මේ මාස පළවෙනිදා දින සිද්ධ වෙනවා. ඊට බ්‍රහස්පති පස්වෙනිට ගමන් කිරීමක් වෙනවා. කේතු නවවැන්නේ තැන්පත් වෙමින් 24 වර්ෂයේ මේ මාසයේ මකර ලග්නය ඔබට අදාළව ආරම්භ වන්නේ. ඉතින් මෙව මාරු නැත්තම් මේ ග්‍රහ තත්ත්වයන් සියල්ල සලකා ගත්තීට අපි බලමු මුලින්ම සුභාසුභ දිනයන් සම්බන්ධයෙන් තොරතුරු. මේ මාසයට අදාළ සුභාසුභ තත්ත්වයන් සම්බන්ධයෙන් තොරතුරු වලට අපි දැන් අවධානය යොමු කරමු. මේ මාස 20-21-22 යන දිනයන් මකර ලග්නය ඔබට ඉතාමත් සුභදායී දිනයන්. බලාපොරොත්තු වරමුණු සාර්ථක කරන දිනයන්, බොහෝ දුරට යම් ධනාත්මක සුභවාදී ආකල්ප මතුවන දිනයන්, රැකී රක්ෂා ආදී ඔබට ඇති අයිතිවාසිකම් ලබා ගැනීම, ඒවා සම්බන්ධයෙන් කතිකාව සකස් කිරීම, ඒවා සම්බන්ධයෙන් ඔබට මගහැරුණු දේවල් නිරාකරණය කර ගැනීමට උත්සාහ කිරීම ආදී සෑම දෙයකටම මේ මාස 20-21-22 යන දිනන් ඉතාමත් සුබයි. එබැවින් ඒ දිනවලදී ඔබගේ යහපත් දේවල් යොදවා ගන්න. එහෙත් ඔබ ප්‍රවේශම් විදු පැත්තක් වෙනවා. එනම් ඔබ උඩ වැඩවලදී ඉහළ ස්ථානවල කටයුතු කිරීම, ඉහළ ස්ථානවල
රැකි රක්ෂාදී කටයුතු කිරීම ආදී තරමක් ඒ දිනයන් ප්‍රවේශම් විය යුතුයි. නැත්නම් යම් අනතුරක් ආබාධයක සිද්ධ වන්නට ඉඩ තිබෙනවා. ඒ ගැන මතක තබා ගන්න. මකර ලග්නේ ඔබට දාලෝ මැයි මාස 15 16 17 වෙනි දිනයන් තරමක් අපලකාරී දිනයන් බාධාකාරී දිනයන් ඔබ බොහෝ ප්‍රවේශම් විය දිනයන්. මැයි මාස 15 16 17 වෙනි දිනන් වලදී අත්‍යවශ්‍ය කටයුතු යොදවා ගන්න නම් තරමක් ප්‍රවේශ වෙන්නේ. සමහර විට යම් පසුගාමි දෙයක් බාධාවක් අපලයක් සිද්ධ වන්නට තිබෙනවා. නැත්නම් ඔබට ඔබගේ දරුවන්ට බාහිර කෙනෙකුට ඔබගේ හිතවතෙකුට මාර්ගයක් අනතුරක් අසුබ නිමිත්තක් ඔබට පහළවන්නට ඇති ඉඩ ඇති දිනයක් සමහර විට කෙනෙකුගේ මරණයක් එවැනි වූ අසුබ නිමිත්තක් අසුබ ආරංචියක් ඒ දිනවල ලැබෙන්නටත් ඉඩදී වෙනවා. ඒ ගැන ධර්මයක් සැලකිලිමත් වන්න මකර ලග්නේ ඔබ මේ මාස 15 16 17 වෙනි දිනයන් මගහැර ඔබගේ අත්‍යවශ්‍ය කටයුතු යොදවා ගන්න නම් වඩාත් හොඳයි. අනිකුත් ග්‍රහයන් අනුව සැලකීමේදී අපි දැන් අවධානය යොමු කරමු මාසයේ තොරතුරු වලට. ඔබට මේ මාසෙ ඉතාමත්ම හොඳයි. අලුත් ආරම්භයක් තිබෙනවා. අලුතින් දෙයක් ආරම්භ කරන්නට ඌමනාව තිබෙනවා නම්, උත්සාහය තිබෙනවා නම් ලොකු ජයග්‍රහණයක් අත්පත් කරගත හැකියි. ඔබ යම් වැරෙන ගතියක් මාසෙ ආරම්භයේදී පෙන්눔 කරනවා. මොනවා කරනවද? කුමක් කරනවද යන්න සහ සමාජයෙන් එල්ලවන්නට ඇති යම් පීඩාවන් ගැන හෝ සමාජයේ සිද්ධ වන දේවල් ඉදිරියේදී සිද්ධ වන්නට ඇති දේවල් සම්බන්ධයෙන් ඔබ තරමක බොහෝ කල්පනා කරන ගතියක් මුල් කාලේ ඉඳෙනට ඉඳ වෙනවා. එහෙත් දෙවෙනි සතියෙන් පසු ඔබ යම් ආරම්භයක් තබාවි. ඒ ආරම්භය ඔබ සුබ තත්ත්වයකට ගෙන ආවි. මේ මාස මුල් සතියේ බොහෝ දුරට ඔබට තම ඉවසීමකින් හිමින් සිරුවේ මන්දගාමීව මධ්‍යස්ථව යම් යම් දේවල් කලමනාකරණය කරගන්න සිද්ධ වන තත්ත්වයක්. ඉන් පසු ඔබට සාර්ථකව සිද්ධ කරගත හැකියි. එබැවින් මේ මුල් කාලේ සිද්ධ වන යම් බාධා වීම හෝ පසුගාමී දේවල් ගැන නිතරම නොසලකා ගන්න දෙවෙනි සතියෙන් පසු ඔබට යම් නිර්මාණශීලීව අලුත් ආකාරයෙන් අලුත් විදිහට දේවල් කරගත හැකියි. ඔබ යම් අලුත් දෙයක් නැත්නම් අලුත් දෙයක් යම් දෙයක් මේ මාසේ බලාපොරොත්තු වෙනවා නම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් උදාහරණයකට අපි නිකමට සිතමු වෙසක් මාසෙ නිසා හොඳ කැරගෙන විසක් කූඩුවක් හදන්න ඔබ උත්සාහ කරනවා. ඒ සම්බන්ධ වෙන පිළිපද සකස් කිරීමක්, ඒ සම්බන්ධ වෙන මූලික කරුණු සකස් කිරීමක්, භූමියේ දේවල්, අභ්‍යන්තරික දේවල්, ඇතුළාන්තයේ දේවල් සකස් කර ගැනීමක් ආදීට ඔබ බොහෝ දුරට මේ මුල් සතිය යොදවා ගනිවි. දෙවෙනි සතියෙන් පසු මේ ක්‍රියාකාරීත්වය ඔබ බොහෝ දුරට අත්හදා බලන්න ක්‍රියා කරවන්නට උත්සාහ කරાવી. ඒවැයි අලංකාරයේ රස විඳින්නට උත්සාහ කරાવી. එවැනි තත්ත්වයක්. එවැවින් මේ මුල් කාලේ සිද්ධ වන දේවල් ඔබ නොසලකා ඉන් පසු සිද්ධ වන තත්ත්වල් ගැන යම් සැලකිලිගෙන් කටයුතු කරනවා නම් හොඳයි. උසස් අධ්‍යාපන ඉතාමත්ම හොඳයි. වෛද්‍ය ශිෂ්‍ය කුෂිකාර්මික අංශ ආදී මහ පොළොවට සම්බන්ධ තත්ත්වයන් ආදී යම් පර්යේෂණශීලී පැතිකඩ යන්ට අදාළ උසස් අධ්‍යාපන කටයුතුවලට විශේෂයෙන් 24 වර්ෂයේ මැයි මාසයේ මකර ලග්නේ ඔබට අදාළව ඉතාමත් සුබයි. එබැවින් එවැනි කටයුතු යොදවා ගන්න හැකි තාක් ඉගෙන ගැනීමට කටයුතු යොදන්න. ඔබගේ ජවයේ ශක්තිය වැඩි වෙන කාලයක් නිසා, වැඩි වෙන මාසයක් නිසා හැකි තාක් ක්‍රියාශීලීව කටයුතු කරන්න. බොහෝ දුරට ක්‍රීඩා කටයුතු, ක්‍රීඩා තරඟ ආදී ලොකු ජයග්‍රහණයක් ඔබට අත්පත් කරන්නට තිබෙනවා. මන්ද ඔබගේ කැපවීම ඉතාමත් ඉහළයි. ඉතාම උසස් දහඩි දමාගෙන නිදි මරාගෙන කෙසේ හෝ වැඩ කරමින් කැප වෙමින් තමන්ගේ ඉලක්කය වෙත යන්නට යම් එවැනි හැඟීමක් පහළ වෙන මාසයක්. ක්‍රීඩා කටයුතු වල යෙදෙනවා නම් ඒව අතරම කෝමනාවෙන් සිද්ධ කරන්න එයින් සුබපතිවල උදා කරගත හැකියි. ඔබගේ සහෝදරයෙකුට අනතුරක් ආබාධයක් යම් බොහෝ දුරට යම් කරදර විපත්තියක් සිද්ධ වන්නට තිබෙනවා. සහෝදරන්ට ඒ බාධාවන් ගැන යම් සැලකිල්ලක් දක්වන්න. බොහෝ දුරට යම් අනතුරු ආබාධ සම්බන්ධයෙන් ඔබට යම් සොයා බැලීමක් සිද්ධ කරන්න වේවි. හිස ඔලුව සම්බන්ධයෙන් හට ගන්නා වූ අසනීපයක් හෝ ගැටලුකාරී දෙයක් වේවි. తాවකාලික තත්ත්වයක් නැත්නම් තව පැත්තකින් ඔබ සහෝදරයන් සමග ආරවුලක් ඇති කර ගැනීමකට ඉඩ දෙවෙනවා. ඉතින් ඒ වාට නොගොස් ඉවසීමෙන් කටයුතු කරන්න. වචන හුමාර වාදී සුළු වශයෙන් සිද්ධ වේවි. ඒ ගැන නොතකා සිටිනවා නම් හොඳයි. මකර ලග්නේ ඔබ බොහෝ දුරට මේ මාසේ ඔබගේ අවට, ඔබ දැන් ගෙදර නිවසේ සිටිනවා නම් ඔබගේ මිදුලාවට බාහිර පරිසරයේ තරමක යම් එළවලු පළතුරු වාදී දේවල්, කෘෂිකාර්මික දේවල් සිටවන්නට හෝ එවැනි දෙයකටත් යම් ආරයිදීමක් පෙන්වුම් කරනවා. ඒ වාට නම් හොඳයි. අලුත් ආදායම් මාර්ග විවරීමක් ආදී උත්සාහ කළ තරමක විශේෂයෙන් මේ මාස 15 පමණ දක්වා කාලයේ ඒවා ප්‍රායෝගික ක්‍රියාත්මක වේ දෙන තරමක් චක සහිතයි. මේ මාස 10න් 15න් පසු ඒවා ඔබට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකියි. එබැවින් ඒ කෘෂිකාර්මික කටයුතු ආදී ඒවා නොපිරීලා සිද්ධ කරන්න. වයසක තරමක් අත්දැකීම් බහුලයි ඔබට මුණ ගැසෙන කාලයක්. එයාගේ අත්දැකීම් ලබා ගැනීමට කටයුතු කළ යුතු කාලයක්. එයාගේ බොහෝ දුරට උපදෙස් ආදී ඔබට ලැබෙන කාලයක්. මකර ලග්නේ ඔබට පැරණි පොත්පත් හෝ පැරණි අත්දැකීම් ඒ ලබා දෙන්නට උත්සාහ කරන අය ඒ අයගේ ඔබ ලංකරගෙන ඒ අය ලබා දෙන දේ හරියට ලබා ගන්න උත්සාහ කරන එෙහිදී අවංක චේතනාවක් පැවති යුතුයි. වංක චේතනාවෙන් නම් පාඩු වන්නේ ඔබටමයි. එයත් මතක තබා ගන්න. විශේෂ සෞඛ්‍ය වැදතර දාල යම් ගෑස්ට්‍රයිටිස් හෝ මුත්‍රාගල් ආදී පවතිනවා නම් අන්න ඒවා සම්බන්ධ යම් ගැටලුවක් නැත්නම් ආහාර මාර්ගයේ හට ගන්නා වූ ප්‍රශ්නයක් නිසා ඇති ගැටලුවක් සමහරට මේ මාස 10ත් 20ත් අතර ඒ කාල වකවාන තුළ යෙදෙන ඩිඩද වෙනවා. ඒ කාලේ සෞඛ්‍ය ගැන වැඩිපුර සැලකිලිමත් දන්නේ යම් ක්‍රියාශීලී වීම, කාර්යශීලී වීමක් සහ කාර්යශීලීව ඔබගේ කටයුතු සඵල කර ගැනීම කෙනෙක් දක් පවතින බැවින් ලෙඩ අසනීපෙන් දේවල් වුණත් මකර ලග්නයට අදාළව 24 වර්ෂයේ මැයි මාසයේ තරමක් අඩුයි. බොහෝ දුරට ලෙඩ හැදුනත් ඒවා తాවකාලිකව කෙටි කාලකින් Tamanma කෙසේ හෝ නැගිටින දත්තෙකෝයි පෙනෙන්නට දෙන්නේ. උත්සාහයෙන් උනන්දු වෙන්න කටයුතු කරන්න. අලුත් වෙළඳ ව්‍යාපාරයක්
අලුත් දෙයක් ආරම්භ කරනවා නම් ඒ වටත් මේ මාසය හොඳයි. විදේශගත වී සිටින මකර ලග්න කරුවන්ටත් 24 වර්ෂයේ මැයි මාසයේ සුභ සත්‍යයක් පෙන්වුම් කරනවා. එහෙත් මෙහිදී පදිංචි ස්ථානයේ ඔබ ඉන්න දැන් පදිංචි සිටින ගෙදර නිවස වාසස්ථානයේ පදිංචි ස්ථානය සම්බන්ධයෙන් ගැටලුවක් හට ගන්නටද වෙනවා. යම් ආරවුල්කාරක තත්ත්වයක්. ඉතින් ඒවා ඇති කරගන්නේ නැතුව බොහෝ දුරට කාලයට ඉඩ දී ඉවසීමෙන් කටයුතු කරන්න. පදිංචි මාරු කරත් ගැටලුවක් නැත. එහෙත් මේ මාසයේම කොහේ පදිංචි සිටියත් කොතරම් පදිංචි මාරු කරත් යම් ඒ තැන්වල සිද්ධවන්නා වූ ප්‍රශ්න හෝ ඔබට නොගැලපෙන තත්ත්වයන් ඔබට ඊතරම් අනුමත කළ නොහැකි තත්ත්වයන් සමහර විට දිගටම සිද්ධවන ඊටදී වෙනවා. ඒවා ඉතින් ඉවසීමෙන් මුහුණ දීම සිද්ධ කළ යුත්තේ කාලය විසින් ඒවා රැගෙන යනතුරු ඉවසීමෙන් කටයුතු කරන්න. මකර ලග්නයේ ඔබට අදාළ තත්ත්වය එයයි. සමස්තයක් ලෙස මේ මාසයේ හරියට කළමනාකරණය කරගතහොත් යහපත් මාසයක්. වාර්ෂික ලග්න බලපල විග්‍රහයේදී මා වැඩි තොරතුරක් ඔබට සම්බන්ධයෙන් කියා දෙනවා. ඒවටත් අවධානය යොමු කරන්න. හොඳ ගුරු ඇසුරක් ආදී පවතින බැවින් හොඳ පිරිස ඔබට ඇසුරු කරන්නට ලැබෙන බැවින් විවාහාදීටත් මේ කාලය හොඳයි. විවාහ සම්බන්ධයෙන් තීන්දුවකට තීරණයකට පැමිණියා නම් ඒවා සම්බන්ධයෙන් බොහෝ දුරට සුභවාදී කටයුතු සුභවාදී දේවල් සිද්ධ වන්නට ඉඩ දෙවෙනවා. අවස්ථාවෙන් ප්‍රයෝජනගෙන ඒ විවාහාදී දේවල් හරියාකරන සිද්ධ කරගන්න. ප්‍රේම සම්බන්ධතා වැනි දේවල් වලටත් කරුණු කාරණා යෙදෙන කාලයක්. ඒවට හොඳ අලුත් රැකී රක්ෂා අපේක්ෂා කරනවා නම් අප්‍රේල් මැයි මාස විශේෂයෙන් 15 වෙනිදා යන පමණ පසු කාලයේ අලුත් රැකියාවක් සම්බන්ධයෙන් යම් වටිනාකමක් යම් කතාබහක් යෙදෙන කාලයක්. ඔබ සම්බන්ධයෙන් වටිනාකමක් ඔබට වටිනාකමක් ලැබෙන කාලයක් ඒ අතර කාලවකවනු මේ මාස 10-11 දක්වා මේ මාස 15 දක්වා 15-16 දක්වා ඒ කාලවකවනු බොහෝ දුරට යම් දේවල් සම්බන්ධයෙන් නිදහස භුක්ති විඳීමක් සහ නිදහසේ ඉන්නට උත්සාහ කිරීමක් යෙදේවි. ඉන්පසු මේ 15 වෙනි පසු කාලයේ ඔබ යම් ප්‍රතිරූපීහෙල යමක් ඔබ සම්බන්ධයෙන් සමාජයේ කතිකාවතක් වටේ අය ඔබ සම්බන්ධයෙන් ඔබගේ කටයුතු සම්බන්ධයෙන් කතා කිරීමක් වෙන දෙයක් පෙන්වුම් කරන බැවින් ඒ තත්ත්වයන්ගෙන් පේන්නේ රැකියාව යම් ඉහළට යෑමක් හෝ වර්ධනයක් බවයි බැලු බැලමට කියන්නට දෙවෙන්නේ. ආගම දහමට අදාළ නැඹුරුතා වැඩිපුර ඇති කරගන්න. දෙවියන්ට භක්තිමත් වන දෙවියන් කෙරෙහි භක්තියෙන් කටයුතු කිරීමත් හොඳයි. ප්‍රඥාව අවබෝධයට මේ මාසෙ ඉතාමත්ම හොඳයි. ඉතින් අවබෝධය මත වසර ගණනක් පුරා ඔබගේ ඔළුව මත හිස මත තබාගෙන සිටියම් බරකින් පසුගිය කාලේ නිදහසේ ඒ නිදහසේ නිදහස හැරියා කරන භුක්ති විඳීමේ හැකි තත්ත්වයක් 24 වර්ෂයේ මැයි මාසයේ ඔබට පවතින බව මතක කරගත යුතුයි, මතක තබා ගත යුතුයි. ඒ විදිහ ඉදිරි මාසයේ ඔබට ඉතාමත් සුබයි. කුම්භ ලග්නයේ කුම්භ ලග්නයෙන් උපන්න ඔබට 24 වර්ෂයේ මැයි මාසයේ කෙසේද? මැයි මාසයේද ඔබගේ බලාපොරොත්තු වරුණ සාක්ෂාත් කර ගන්නට හැකි වේද? විශේෂයෙන් 24 වර්ෂයේ අප්‍රේල් මාස මැද කාලේ සිද්ධ වුණු ඒ අවුරුදු උදාව සමග අලුත් අවුරුදු උදාව සමග උදා වූ තත්ත්වය ඔබට සුබ තත්ත්වයක් උදා කරාවිද? ඒ ගැන අපි දැන් වැඩි විස්තර කතා කරමු. මැයි මාසයේදී ඔබට අදාළ ඒ සුබ හෝ අසුබ තත්ත්වයන් ගැන අපි හරියටම දැනගමු. 24 වර්ෂයේ මැයි මාසයේදී මාසුදා තත්කාල කෙන්සටහනේ ග්‍රහ පිහිටීම සම්බන්ධයෙන් මුලින්ම අපි අවධානය යොමු කරමු. සෙනසුරු ලග්නගත වෙමින් නෙප්චූන් බුධ අඟහරු රාහු දෙවැන්නේ තැන්පත් වෙමින් රවි බ්‍රහස්පති යුරේනස් සහ සිකුරු තුන්වැන්නේ තැන්පත් වෙමින් මේ බ්‍රහස්පති මාරුවක් 24 වර්ෂයේ මැයි මාසයේ පළවෙනිදා දින සිද්ධ වෙනවා. එනම් බ්‍රහස්පති 4 වෙනිට ගමන් කිරීමක් වෙනවා. ඉතින් මේ බ්‍රහස්පති 4 වෙනි තැන්පත් වෙමින් නෙප් කේතු 8 වෙනි වෙමින් සඳු 12 වෙනි වෙමින් 24 වර්ෂයේ මැයි මාසයේ කුම්භ ලග්න ඔබට අදාළව මාසය ආරම්භ වෙනවා. මේ මැයි මාසයේදී ඔබට අදාළ විශේෂයෙන් සුභාසුභ තත්ත්වයන් නැත්නම් ඒ පලාපල විස්තර පවසන්නට පෙර අපි දැන් අවධානය යොමු කරමු සුභාසුභ දිනයන් සම්බන්ධයෙන් තොරතුරු වලට. මැයි මාසයේ 23, 24, 25 යන දිනයන් කුම්භ ලග්න ඔබට තර්මක් සුභවාදී දිනයන්. තර්මක් කියවට තර්මක් ඉතාමත් සුභදායී දිනයන්. බලාපොරොත්තු වරුණු ඉෂ්ට සිද්ධ කරගත හැකි දිනයන් සහ ජයග්‍රාහී මානසිකතාවයන් ඔබගේ මනසේ ක්‍රියාත්මක වන දිනයන්. මැයි මාස 23, 24, 25 යන දිනයන් වලදී ඔබ හැකිතාක් උත්සාහයෙන් උනන්දුවෙන් ඔබගේ කටයුතු සාක්ෂාත් කරගන්නට රැකී රක්ෂාදී හෝ තමන්ගේ ව්‍යාපාර ආදී ඒ කටයුතු සාක්ෂාත් කරගන්නට ඒවා තව තවත් වර්ධනය කරගන්න උත්සාහ කරන්න. ඔබට ඒ වැයෙන් ලොකු පිරිසරණ ලොකු පිහිටක් උදා කරගත හැකි එයින් ඉලක්ක අරමුණු කෙරේ යන ඒ ගමන් මාර්ගයට රුකුලක් ලබා ගත හැකි. බොහෝ දුරට සුභවාදී ග්‍රහචාරයක් ඔබ ගදන් ගත කරනවා නම් අනිවාර්යෙන් ඒ සඳහා ලොකු උත්තේජනයක් ඒ මැයි මාස 23, 24, 25 දිනයන් වලදී ඔබගේ එන මානසික වෙනස් වීම සමග ලැබේවි. මේ සමග ඔබට ලොකු ගමනක් ඉහළ ගමනක් යා හැකියි. එබැවින් රැකියා ඉල්ලුම් ඉදිරිපත් කිරීම ඒවා සම්බන්ධයෙන් කටයුතු සෑම දෙකට මේ දිනයන් යොදවා ගන්න. 24 වර්ෂයේ මැයි මාස 18, 19 සහ 20 යන දිනයන් ඔබට තරමක් අපලකාරී දිනයන් බාධාකාරී දිනයන් බලාපොරොත්තු අරමුණු සම්බන්ධ තරමක් ගැටලු ඇති කරන දිනයන්. විශේෂයෙන් ඒ දිනවලදී ඔබගේ කටයුතු කල් දෙමුවත් ගැටලුවක් නැත. අත්‍යවශ්‍ය වශයෙන් කරන්නව තිබෙන දෙයක් නම් අවබෝධයෙන් සිටින්න. මන්ද එළම සිටි සිහිය ඇති කර ගැනීමයි අප මෙහිදී සිද්ධ කළ යුත්තේ. ඒ අපලකාරී ග්‍රහචාරවලදී සිද්ධවන්නේ එළම සිටි සිහිය අපෙන් දුරු වී යාමක්. එළම සිටි සිහිය දුරු වී යන විට අපට ඒ බාධාකාරී දේවල් ක්‍රියාත්මක කරන්න තීරණ ඉතාමත් වැඩි. අපලකාරී දිනවලදී තරමක් කල්පනාවෙන් කටයුතු කරන්න. අපි දැන් බලමු 24 වර්ෂයේ මැයි මාසයේ සමස්තයක් ලෙස කුම්භ ලග්නය ඔබට කෙසේද කියා. ඇත්තරම ආරම්භයේ සුබයි.
බේදී විශේෂවාසින් යමක් මතක් කළ යුතු දුරගමනක්කෝ තරමක් බාහිර කටයුත්තක් මේ මාසේ ආරම්භිසිර යොදාගෙන තිබෙනවා විය හැකි. ඒ කටයුත්ත සම්බන්ධය විශේෂණය කටයුත්ත ඇතරම යාපත්තයක් ඉෂ්ටකර ගැනීමට සුභ කටයුත්තක්. ඒව යොදාගත්තර ගැටලුවක් නැති බව මතක් කළ යුතුයි. සමස්සයක් ලෙස කුම්භලග්න ඔබට දාලෝ මේ මාසේදී මාස ආරම්භයේ මුල් සති කාලයේ යම් ගෙදර ප්‍රශ්නයක් අභ්‍යන්තරික ප්‍රශ්නයක් බොහෝ දුරට අන් අය සමග යම් ඇතිවන්නා යම් ආරවුල්කාරී තත්ත්වයක් නිසා හටගත් තත්ත්වයක් විය හැකි. එවැනි යම් සුළු බාධාවක් පෙන්නුම් කරනවා. ඒත් දෙවැනි සතියින් පසු ඔබට යම් නිදහස් තත්ත්වයක් සහ ඒ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමේ හැකියාවක් පෙන්නුම් කරන බව මතක තබා ගන්න. මේ කාලවක කරුණු දෙවියන් කෙරේ යම් ලොකු භක්තියකින් කටයුතු කිරීමක් එදෙන්ට දෙවෙනවා. සමහර විට ඔය ගෙදර පවතින යම් දෝෂ අන්ධකාරයක් ඉවත් කිරීමක් වෙනි. ඒ වගේ දෙයකට අදාළ කාරණාවකුත් දෙදවා ගන්න ඉඩ දෙවෙනවා. ඒ වටත් හොඳයි. මුල් සතියේ විශේෂයෙන් 24 වර්ෂයේ මැයි මාසේ මුල් සතියේ සහ අප්‍රේල් මාස අන්තිම සතියත් මැයි මාස මුල් සතියත් ඒ කාලවක කරුණු බොහෝ දුරට ඒ අදෘශ්‍යමාන දේවල් ඒවා ඉවත් කිරීම ආදී ඒ වටත් දැලෙම කරුණු කරන යොදවා ගන්න තිබෙනවා. ගෙදර දොර පිළිවෙල තරමක් අවුල් වීමක් වෙන දෙයක සලකනකුත් ඒ හරහා යෙදෙනවා. කොහොම නමුත් ඔබ හැකිතාක් පිළිවෙලකට ඒවා කළමනාකරණය කරගන්න උත්සාහ කරන්න. කුම්භ ලග්නය ඔබට අදාළව ගතිර විවාහ දිවියේ සම්බන්ධයෙන් පවුල් දිවියේ කුටුම්බ දිවියේ සම්බන්ධයෙන් සුළු බාධාවක් පෙන්නුම් කරනවා. ඔබගේ කුටුම්බයේදී හැකිතාක් දෙදෙනා සුවශීලීව කටයුතු කරන වචන හැමමින් පෙන්නුම් කරනවා. ඔබගේ වචනවල සංවරභාවයේ තරමක් අඩුවන කාලයක්. ඒ හේතුවෙන් වචන තරමක් අසංවර වන්නට තිබෙනවා. බොහෝ දුරට අවසාන ප්‍රතිඵලය වන්නේ දෙදෙනා අතර මතභේදයක් විවාහ සම්බන්ධ ප්‍රශ්නයක් හට ගැනීම. එවැන්නක් ඇති නොවීමට හේතුවක් සාදා ගන්නවා නම් හොඳයි. ඊට අදාළ මූලික කාරණා සැකසීගෙන එන විටම ඉවසීමෙන් කටයුතු කරන්න. කුම්භ ලග්නේ ඔබට අදාළව ගතිර මේ කාලවක වන ඔබගේ යම් තදබද නැත්නම් හිර වුණු යම් මානසිකත්වයක යම් නිදහස් වීමක් මේ මාසේ අපේක්ෂා කළ හැකියි. විවාහයට අදාළ තත්ත්වේ නොවේ. විවාහයට අදාළ තත්ත්වේ නම් ඔබට විසඳාගත හැකි තත්ත්වයක්. ඒ සුළු ගැටලුවක් සමස්තයක් ඉස්සේ ගත් සිට විශේෂයෙන් ඔබගේ යම් නිදහස් බවක් සහ ඔබගේ තරමක යම් ඔබගේ තද ගතියක් නැත්නම් එක්කෝ ලොකු අරමුණක් ඉලක්කයක් හෝ ඔබට සපුරා ගැනීමට තිබුණු කුමක් හෝ කටයුත්තක යම් එක්කෝ ඒ සම්පූර්ණ වීමක් නැත්නම් ඒ සම්පූර්ණ අවස්ථාවෙන් ඔබ යම් සතුටට ප්‍රීතියට පත්වීමක් ලද දෙයින් සතුට වීමක් වෙනි. එවැනි මානසිකත්වයක් හට ගන්නට තිබෙනවා. ඒ හේතුවෙන් ඔබට යම් මානසික තෘප්තියක් අනිවාර්යෙන් සතුටක් මේ කාලේ උදා වේවි. ඒවට හොඳයි මාර මුලින් පැවසු ඒ ගෙදර දොර තිබෙන කුමක් හෝ ගැටලුකාරී දෙයක් තිබෙනවා නම් අන්න එයින් යම් අනර්ථයක් අසුභකාරී දෙයක් තාවකාලික සිද්ධ වේවි. එහෙත් මේ මාසේ මුල් සතියේ පමණයි. දෙවැනි සතියෙන් පසු ඒවා විසඳෙන්නටයි කාරණා පෙන්නුම් කරන්නේ. ඔබගේ මවට අපලයි. මව්පිය දෙදෙනාටම අපලයි. දෙදෙනාගේම සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න අප්‍රේල් අන්තිම සතියේ සිට මැයි මුල් සතිය දක්වා මැයි මුල් සතිය අවසානයේ දක්වා කාලේ මව්පිය දෙදෙනාගේම සෞඛ්‍ය සම්බන්ධයෙන්ම ගැටලුවක් අපලකාරී තත්ත්වයක් ලෙඩක් දුකක් අසනීපයක් වැනි දෙයක් හට ගන්නට යම් හේතුවක් පෙන්නුම් කරනවා. අන්න ඒ ගැන ඒ කාලේ තරමක් සැලකිලිමත් වෙනවා හොඳ විශේෂයෙන් මේ මුල් සතියේදී හට ගන්නා වූ අසනීපකාරී ගැටලුකාරී දේවල් ගැන තරමක් විමසිල්ලෙන් සිටින්න. මෙහිදී විශේෂයෙන් ඔබගේ අධ්‍යාපන අධ්‍යයන ආදී ඒ කටයුතු වලට මේ කාලේ හොඳයි. ඔබගේ දරුවන් විශේෂ කුසලතා දැක්වීමක් පෙන්නුම් කරනවා. දරුවන් බොහෝ දුරට ක්‍රීඩා ආදී ජයග්‍රහණ අත්පත් කර ගැනීම බොහෝ දුරට යම් යම් තරඟ විභාග ආදීන් ජයග්‍රහණය කිරීම ආදීට හේතු තිබෙනවා. ඒ දරුවන් රැකියාවක් කරනවා නම් කුම්භ ලග්නය ඔබගේ දරුවන් යම් රැකියාවක දෙනවා නම් අන්නේ රැකියාවේ ප්‍රශ්නයක් හට ගන්නට තිබෙනවා. බොහෝ දුරට ඊට හේතු වන්නේ දරුවගේ අසාමාන්‍ය කැපවීම. රැකියාවට උපරිම කැප වෙන කාලයක් උපරිම මහන්සි වෙන කාලයක් ඒ මහන්සියට දාලා යම් යම් සුබ තත්ත්වයන් හෝ යම් සුබ දේවල් අනිත් පැත්තෙන් සිද්ධ නොවීම නිසා යම් බාධාවක් වන්නට ඉඩ තිබෙනවා. ඒ ගැන තරමක් ඉවසීමෙන් කටයුතු කරන්න. කොහොම නමුත් මේ කාලවක වන ඔබගේ යම් යම් ප්‍රතිරූපයේ සම්බන්ධයෙන් සුළුසුළු බාධා එල්ල වේවි. සමහර විට ඔබම හිතාමතා ඔබම සොයන් තමන්ගේ තත්ත්වය මතු කර ගන්නට වඩා අන් අය උදෙසා පරාර්ථකාමීව අන් අය උදෙසා කළ යුතු හැක්කක් කළ හැක්කක් සොයා බල එවැනි දෙයකට යම් නැඹුරුතාවයක් දක්වන්න ඉඩ දෙවෙනවා. ඇතනම් සමාජ සේවා කටයුතු වලට මේ කාලේ ඉතාමත්ම හොඳයි. අන්න ඒවට ඔබ වැඩිපුර නැඹුරු වීමකුත් සිද්ධ විය හැකියි. ආගමික කටයුතු නොවේ සමාජ සේවා කටයුතු. සමාජ උදෙසා දුගී දුප්පත් අසරණයන් උදෙසා කරන්නා වූ කටයුතු. එවැනි දෙයකට ඔබ නොපගලී ඉදිරිපත් වී සිද්ධ කටයුතු සිද්ධ කරන්න. කෘෂිකාර්මික ශේෂයේ කටයුතු කරන්නට ඉතාමත් සුබ කාලයක් සහ අලුත් පැල සිටුවීම් අලුත් ආකාරයකින් කරන යම් වගා කටයුතු ආදී දේවල් මේ මාසයේ යොදවා ගන්නට ඉඩ දෙවෙනවා. මේ මාසයේ ඒ සඳහා ඉතාමත් හොඳ අප්‍රේල් මාසයේ අන්තිම සිට ඒ උදෙසාවන යෝග්‍ය තත්ත්වයක් උදාවනවා. මේ බ්‍රහස්පති මාරුව සමග ඒවට තවත් සුබ තත්ත්වයන් උදාවන බවයි පවසන්න තිබෙනේ. ඒ ගැන වැඩි විස්තරයක් මා බ්‍රහස්පති මාරුව සම්බන්ධයෙන් ඒ පලාපල විග්‍රහයදී ඔබට ඉදිරිපත් කරන්න. කොහොම නමුත් සමස්තයක් ලෙස මේ ගත කරන කාලවක නැත මේ මාසයේ අදාළ තත්ත්වයේ ඔබගේ අධ්‍යාපන අධ්‍යයන හෝ අනිකුත් පර්යේෂණ ආදී ඒ ශේෂණයට අදාළ සුබ තත්ත්වයක් පෙන්නුම් කරනවා. සමහර විට ඔබගේ උසස් අධ්‍යාපන කටයුත්තක් මේ මාසයේ මුල් සතිය අවසන් වනටත් ඉඩ තිබෙනවා. එය ඔබට බොහෝ යහපත් තත්ත්වයන් උදා කරાવી ලොකු බරකින් මනස නිදහස් කරන තත්ත්වයක් ඇති කරાવી බොහෝ දුර කාලයක් පුරා කරගෙන කටයුත්තක් විය හැකියි. සමස්තයක් ලෙස ඒ ආකාරයෙන් කුම්භ ලග්නයට අදාළව ඒ සුබ තත්ත්වයන් උදා වේවි සහ එය ඔබට හරියට යොදාගත හොත් කලමනාකරණය කරගත හොත් ඔබගේ
ඉදිරි දියුණුවට ඔබගේ මානසික මට්ටමේ යහපත් තත්ත්වයන්ට හේතු කර ඇති කරාවි. මෙහිදී විශේෂයෙන් ඔබ ඒ ගත කර මහදශා අනුදශා අනුවත් සමහර තත්ත්වයන් අඩු වැඩි වශයෙන් වෙනස් වන විට මෙන්න බවත් මතක තබා ගන්න. විදේශගත වීමට බලාපොරොත්තු වෙ සිටින කුම්භලකනකරුවන්ට සහ විදේශගත වෙ සිටින කුම්භලකනකරුවන්ටත් 24 වර්ෂයේ මැයි මාසයේ සුබ තත්ත්වයක් උදා කරනවා. සෝ ශක්තියෙන් තමන්ගේ හයියෙන් තමන්ගේ වීරයෙන් ගොඩනැගුණු සමහර දේවල් ස්ථාර කර ගැනීමට හොඳ කාලයක්. යම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තමන් දැන් කරගෙන යන සාම්ප්‍රදායික රැකියාවට අමතරව කුමක් හෝ ව්‍යාපාරයක් වෙන දෙයකින් අලුත් දෙයක් කිරීමට අලුත් කලාත්මක නිර්මාණශීලී දෙයක් සිද්ධ කිරීමට සිත සකස් වීමක් කාරණා ඉදීමක් වෙන දෙයකුත් ඒ කාලේ පෙන්නුම් කරනවා. එබැවින් මැයි මාසයේ ඔබ ඒ විදේශගත ඉන්නවනම් යම් ස්ථාවරත්වයක් මෙවැනට ගොඩනගාගෙන තිබෙනවා නම් යම් තමන්ගේ මාසයෙන් දෙයක් උපයසපය ගන්නටත් උත්සාහ කරන්න. ඒ සුබ තත්ත්වයක් උදා කරાવી. විදේශගත සිටින කුම්භ ලග්නය ඔබට අදාළ ගති රැකී රක්ෂා අධින යම් මුල් කාලයේ සුබ යම් සුළු ගැටලුවක් පෙන්නුම් කරනවා. මේ මාසේ මුල් සතියේ පමණ යම් ගැටලුවක් හෝ බාධාවක් පසුගාමී තත්ත්වයක් ඇති කරાવી. එහෙත් ඉන් පසු තත්ත්වය ඔබට යහපත්. එබැවින් මුල් කාලයේ ඇතිවන ගැටලු ගැන ඊතරම් ලොකුවට ගණන් නොගෙන ඉන්නවනම් වඩාත් හොඳයි. සමස්තයක් ලෙස කුම්භ ලග්නයට අදාළ තත්ත්වය එයයි. ඔබගේ ක්‍රියාශීලීත්වය සහ අත්ගුණය සහ ඔබගේ ඒ හැකියාවන් අභ්‍යන්තරික හැකියාවන් මතුවන කාලයක් අභ්‍යන්තරික හැකියාවන් සම්බන්ධයෙන් ඔබටම කියවීමක් ඇති කාලයක්. ඒ හැකියාවන් මතු කරගෙන ඉදිරියේ සම්බන්ධ දේවල් කළමනාකරණය කරගන්න ඉදිරියේ සම්බන්ධ දේවල් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න. IT සංවිධාන තාක්ෂණ ආදේශේශන අදාළ වෘත්තිනෝ පැතිකඩයන්ට අදාළ අවශ්‍යතාවන් ඉෂ්ට කර ගැනීමට ඔබට මේ මාස 15 වෙනිදාන් පසු කාරණා පෙන්නුම් කරනවා. ඒ වටත් හොඳයි. මෙහිදී රවි මාරුවක් මේ මාස 15 වෙනි දින සිද්ධ වෙනවා. ඒ ගැනම වෙනම ඔබට විස්තර සඳහන් කරන්නම්. කොහොම නමුත් මේ බ්‍රහස්පති මාරුවත් ඔබට ඇති කරන්නේ තරමක සුමට ගතියක් සහ බරකින් නිදහස් වීමක් හිතයම් නිදහස් වීමක් ගැන ස්වරූපයක්. ඉතින් එහි ආදීන යහපත් තත්ත්වයන් ඔබට භුක්ති විඳිය හැකියි. ඒ දරුවන්ගේ ඇතිවන කලබලකාර යම් කලහකාරී ඒ හැසිරීම රටාවන් සම්බන්ධයෙන් තරමක් මධ්‍යස්ව කටයුතු කරන්න. සමස්තත්වයේ එයයි. සියලු දේවල් යහපත් ආකාරයෙන් කරමනාකරණය කරගත හැකියි. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට 24 වර්ෂයේ මැයි මාසයේ කෙසේද? මැයි මාසයේ බ්‍රහස්පති මාරුකු සිද්ධ වන තත්ත්වයක් තුළ ඔබගේ බලාපොරොත්තු අරමුණු සම්බන්ධයෙන් බ්‍රහස්පතිගෙන් සුබ තත්ත්වයක් උදා වේ සහ විශේෂයෙන් අනිකුත් ග්‍රහ තත්ත්වයන් එකතු වන විට ඔබගේ දියුණුවට ඔබගේ ජයග්‍රහණ අත්පත් කර ගැනීම ආදී රදාලේ හේතු කාරණා ඒ දෙවිද. අපි දැන් ඒ සම්බන්ධයෙන් කතා කරන්නයි සූදානම් වන්නේ. මීන ලග්නය ඔබට අදාළව ගත 24 වර්ෂයේ මැයි මාසයේ සිද්ධ වන ඒ ග්‍රහ මාරු ආදී සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න පෙර මාසුද තත්කාල කෙනසටහනේ ග්‍රහ පිහිටීම සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරමු. නෙප්චූන් බුධ රාහු අඟහරු ලග්නගත වෙමින් රවි බ්‍රහස්පති යුරේනස් සහ සිකුරු දෙවැන්නේ තැන්පත් වෙමින් මෙහිදී විශේෂයෙන් බ්‍රහස්පති මාරු සිද්ධවන්නේ ඔබගේ කේන්දරේ තුන්වැන්නට. එබැවින් තුන්වැන්නේ බ්‍රහස්පති තැන්පත් වෙමින් දෙවැන්නේ සිටින බ්‍රහස්පති තුන්වැන්නට ගමන් කරමින් කේතු හත්වැන්නේ වෙමින් සඳු 11 වැන්නේ වෙමින් සෙනසුරු 12 වැන්නේ ගමන් කරමින් මීන ලග්නයට අදාළ මේ මාසයේ එක් මාසුද තත්කාල කේන්ද්‍ර සටහනේ ග්‍රහ පීඨීම කියවෙනවා නැත්නම් ග්‍රහ පීඨීමේ ගමන් මාර්ගය පෙන්නුම් කරනවා. සුභසුභ දිනයන් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී 24 වර්ෂයේ මැයි මාසයේ 25, 26, 27 යන දිනයන් මීන ලග්නය ඔබට සුබදායී දිනයන්. බලාපොරොත්තු වරම නිශ්චිත කරගත හැකි දිනයන් බොහෝ දුරට යමම ජයග්‍රාහී මානසිකත්වයක් ක්‍රියාත්මක කරන දිනයන්. ඔබට රැකී රක්ෂා ආදී සුබ දෙයක් සහ රැකී රක්ෂා බලාපොරොත්තු සම්බන්ධයෙන් ඔබ ගන්නා වූ ඒ ක්‍රියාමාර්ග ගැන යම් බලාපොරොත්තුවක් ලැබිය හැකි තත්ත්වයක්. ඒ දිනවල නැත්නම් මේ මාස 25, 26, 27 යන දිනවල යෙදේවි. ඊට අමතරව ඔබගේ බොහෝ දුරට ව්‍යාපාර හඳුන්වා දීම හෝ ඒවා සම්බන්ධයෙන් කටයුතු කරන යොදවා ගැනීම ඒ වටත් හොඳයි. එබැවින් මේ මාස 25, 26, 27 යන දිනවලදී ඔබ කවුරුන් සමගවත් අමනාපවන්නේ නැතුව හිතවත් විශේෂයෙන් ගුරුවරුන් තමන්ට උපදෙස් දුන්න අය තමන්ව ඉහළට ඔසවා තබු අයටත් ගරු කරමින් ඔබගේ ඉදිරි කටයුතු සිද්ධ කරන්න උත්සාහ කරන්න. ඔබගේ ගුරුවරුන් හා ඔබ එරෙහි වීමක් ඒ දිනවල සිද්ධ වේවි. අන්න එතනදී ඔබට වරදිනවා. ඒ ගැනත් මතක් කළ යුතුයි. උපදේශයක් ලබා දුන් හෝ ඔබ යම් තැනකට ඔසවා තබුණු අය සිටිනවා නම් ඒ අයට ගරුසර දක්වමින් ඒ අයට නම්‍යශීලී වෙමින් ඔබගේ ගමන් මාර්ගය යොදවා ගන්න උත්සාහ කරන්න. මේ මාසයේදී ඒ දිනයන් ඔබට විට හොඳින්ම සාර්ථක කරගත හැකියි. ඉහළ ස්ථානවල නැගීම ආදීදී තරමක් ප්‍රයසවන්න උඩවලින් වැටීමකට ඉඩ දෙවෙනවා. මීන ලග්නය ඔබට අදාළව ගතට මේ මාස 20, 21, 22 යන දිනයන් තරමක් අපලකාරී දිනයන්. ඔබට යම් දුෂ්කරකාරී තත්ත්වයක් බාධාකාරී තත්ත්වයක් ක්‍රියාත්මක විය හැකි දිනයන්. මේ මාස 20, 21, 22 යන දිනවලදී ඔබ සෑම විටකදීම ප්‍රවේශම් විය යුතුයි. ඉදිරියේ සම්බන්ධයෙන් ගන්නව තීන්දුව තීරණ තරමක් වගකීමෙන් ගත යුතුයි. ලෙඩවීම, අසනීපවීම, එක්කෝ ඔබගේ සහෝදරේ කාරකාදී කිට්ටුවන්තෙක් ඔබට උදව් උපකාර කර කෙනෙක් යම් ගැටලුවකට මුහුණ දීම ආදී දේවල් සිද්ධ විය හැකියි. අපලවලින් තරමක් ආරක්ෂාවන්න මේ මාස 20, 21, 22 යන දිනයන් ඔබගේ කැලැන්ඩරේ සටහන් කරගෙන එහි ඇති බේරෙන්නට අවශ්‍ය නැත්නම් ඒ බාධා වළක්වා ගැනීමට අවශ්‍ය ඒ ක්‍රියාමාර්ග ගැන තරමක් ඔබගේ බාධා වළක්වා ගන්න උත්සාහ කරන්න. අපි දැන් බලමු මාසයේ තත්ත්වය නැත්නම් 24 වර්ෂයේ මැයි මාසයේ තත්ත්වය සමස්තයක ලෙස මීන ලග්නය ඔබට කෙසේද කියා.
මාසේ ආරම්භයේ සුළු වශයෙන් යම් පසුගාමී තත්ත්වයක් පෙන්눔 කරනවා. ඔබගේ උද්‍යෝගිමත් ගතිය තරමක යම් වේගෙන් ක්‍රියා කරන නැත්නම් තරමක කලබලකාරීන් ඉක්මනින් ක්‍රියාත්මක කරන ඒ ස්වරූපයේ තරමක අඩුවීමක් බොහෝ දුරට මේ මාසයේ මුල් කාලේ පෙන්눔 කරાવી. අප්‍රේල් මාස අන්තිම සතිය සහ මේ මාස මුල් සතිය ඒ කාලවකවානුව ඔබ තරමක් නිද්‍රාජීලම උදාසීන වන කාලයක්. උගුරේ ආබාධයක් සක්‍රිය වන්නේ ඊට දිවෙනවා. බොහෝ දුරට ඔබගේ ඒ අදුෂ්මාන දේවල් গুপ্ত බාධා ඇසවකට දෝෂ ආදී අමනුෂ්‍ය ඒ ආදී වූ ඒ දෝෂකාරී තත්ත්වයන් සක්‍රිය වීමකුත් මේ මාස මුල් සතියේ තරමක් තදින් පෙන්눔 කරනවා. අප්‍රේල් අන්තිම සහ මේ මාස මුල් සතිය කියන කාල පරිච්ඡේදය ඒ ආකාරයෙන් බාධා ඇති කරන්නේ. මේ මාස පස්වෙනිදෙන් හයවෙනිදෙන් පසු තත්ත්වේ निराකර වීමක් පෙන්눔 කරනවා. සතුට ප්‍රීති ක්‍රියාත්මක වන කාලයක් සහ ඔබගේ සාජයක්‍යාවෙන් දැනුමින් යමක් කළ හැකි කාලයක්. එබැවින් ඒ කාලවක වන හොඳයි. සමස්තයක් ලෙස ප්‍රසිද්ධ ඉරිකීතර කීර්ති රදාල කාරණත් ඉන් පසු ක්‍රියාත්මක වන්න පටන් ගනිවි. ඔබ සම්බන්ධ යහපත් ප්‍රතිරූපයක් අන්නයි කෙරේ ගොඩනැගෙනටත් උත්සාහ හේතු කරන්නේ දේවි. නැවත මේ මාසේ 10 සිට මේ මාසේ 20 21 දක්වාන්නේ කාල පරිච්ඡේද ඔබ තරමක් සෞඛ්‍ය පැතර දාල බාධාවන්ගෙන් ප්‍රයසව වන්න. විශේෂයෙන් පපුවේ අසනීප, පෙනහළු වාසිත අසනීප, හුස්ම ගැනීම අපහසු ආදී. එවැනි රෝගවලින් ඔබ වෙලෙනවා නම් තරමක් ප්‍රයසම් විය යුතුයි. මේ මාසේ 9 සිට 10 සිට මේ මාසේ 21 දක්වා අන්න ඒ කාල පරිච්ඡේදයේ තරමක ඒ ආකාරය වූ අසනීපයක් නැත්නම් සුළු වශයෙන් පසුගාමීයක් ඇති කරાવી. ගෙවල් දොරවල් නිතර පිරිසිදුව පිළිවෙලක රඳවා ගන්න. ගෙවල් දොරවල් අවුල් වීම, අපිරිසිදු වීම ආදී දේවල් ඔබව ලෙඩ කරන ගති වැඩි. ලෙඩ පැත්තර බොහෝ තල්ලු කරන ගති, පොළඹවන ගති ඒ කාලේ එදෙනෙට ඉඩ දෙවෙනවා. ඒ ගැන සැලකිලිමත් අන්න බ්‍රහස්පතිගේ මාරුවක් මේ මාස පළවෙනිදා දින සිද්ධ වෙනවා. බ්‍රහස්පති තුන්වෙනිට මාරු වීම මීන ලග්න කරවන්න ඒ තරම් සුබ තත්ත්වයක් ඇති කරන ග්‍රහ මාරුවක් නොවේ. එහෙත් මේ සුබ කටන්දරයකුත් තිබෙනවා. මා මේ මාසයට දාලේ පලාපල විග්‍රහයදී ගැන වැඩි ඉස්සර ඔබට සපයන්නම්. රැකී රක්ෂණ ශේෂ්ඨණ දාලා ඇතරම ඔබට හොඳ ප්‍රසිද්ධයක් කීර්තියක් සහ යම් වටිනාකමක් එකතු වීමක් ඔබ සම්බන්ධ යම් සමාජ කතිකාවතක් ගොඩනැගීමක් වෙන දෙකට කාරණා තිබෙනවා. හැබැයි ඔබට කේන්ති යන ගතියකුත් මේ කාලේ යෙදෙන්න තිබෙනවා. එබැවින් මේ මාසෙ ඔබ කේන්තිය පාලනය කරගන්න ඉවසීමෙන්ම කටයුතු කරන්න. මේ මාස 19 20 ආදී ඒ කාලවක වන විශේෂයෙන් දැඩි ලෙස කේන්තියම් විශේෂයෙන් මේ මාස 20 21 22 යන දිනයන්. ඒ කේන්තිය නිසා ඔබ විසින්ම ඔබට විපතක් ඇති කර ගැනීම ආදී හේතු කාරණා පෙන්නුම් කරනවා. ඒවා පාලනය කරගන්න. වැඩ කරන තැන්වල සේවකකාරක ආදී සමග යම් නිතර නිතර ආරවුල් මතභේදකාරී දේවල් ඇතිවන්නට තිබෙනවා. ඒවයිදී හැකිතාක් ඉවසීමෙන්ම කටයුතු කළ යුතුයි. විවාහදී ව්‍යාධි සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් නොපෙනෙන බවත් පැවසිය යුතුයි. ඒවැය පවතින යම් බාධා සුළු වශයෙන් ඇති බාධා තිබෙනවා නම් ඒවා निराකරණය වීමකුත් අනුමාන කළ හැකියි. මේ මාස අන්තිම කාලය ඔබට විවාහ සම්බන්ධ යෝජනා පැමිණෙන කාලයක්. අන්තිම සතිය දෙකක කාලය. බොහෝ දුරට විවාහ යෝජනා පැමිණෙන සහ ඒවා සම්බන්ධයෙන් යම් කතිකාවතක් යෙදෙන කාලයක්. ඒ වාට තරමක් උමනාවෙන් කටයුතු කරන්න. මේ මාසයේ අන්තිම කාලවකවානුව සෑම විටකදීම ඔබගේ හිමින් සිරිය කරන කටයුතු සහ ඉවසීමෙන් කරන කටයුතු වලට මූලිකත්වය ලබා දෙන්න. විශේෂයෙන් මේදී රාහු, බුධ, නෙප්චුන් සහ අඟහරු යන ග්‍රහයන් හතර දෙනාම ඔබගේ ලග්නයේ ඔළුවේ හිස මත තැන්පත්. ඉතින් මේ හතර දෙනාම ඔබට යම් මානසික මට්ටමට දාලා යම් සුභ හෝ අසුභ දෙයක් ක්‍රියාත්මක කරන සුභ හෝ අසුභ දෙයක් ක්‍රියාත්මක කරන්නට බලා සිටින ග්‍රහ තත්ත්වයන් බව මතක තබා ගන්න. ඇතර මෙහින් අසුභ තත්ත්වයක් වන්නේ ඔබ තරමක කලබල වුණොත් පමණයි. ඉවසීමෙන් ඔය හතර හරියට වෙන් කරගත යුතුයි. ඔබ විශේෂයෙන් හිස මනස සම්බන්ධයෙන් ඔබගේ ඔළුවට එන අදහස් සම්බන්ධයෙන් ඒවා ඔළුවේ දෝලණය වෙනට ගත්තොත් ඒ තමයි අපලය. අඟහරු කියන අදාළ කේන්ති යන ඒ තත්ත්වයන් ඔබ එක පැත්තකින් තබා ගත යුතුයි. ඒ ඔබගේ ශක්තියට යොදවා ගත යුතුයි. තමන්ගේ ශක්තියෙන් ශරීර ශක්තියෙන් දෙයක් කිරීම ආදී ඒ පැත්තට ඒ ගන්නව නම් හරි. රාහුගේ මේ ඇතිකරන දෝලනකාරී තත්ත්වයන් සහ කලබලකාරී තත්ත්වයන් හසි තීර ගැනීම ආදී ඊට අදාළ ඒ තත්ත්වයන් තව පැත්තකින් තබා ගත යුතුයි. කිසිම දෙකට අධිතිර නොගත යුතුයි. බුදගෙන් නැති කරන ලාමක සිතිවිලි සහ ඒ අධ්‍යාපනයේ බුද්ධිය වර්ධනය කර ගැනීම ආදී ඒ තත්ත්වයන් අදාළ ඒ තොරතුරු ඒ තව පැත්තකින් රඳවාගෙන මේ කාලේ දැනුමක් ලබා ගන්නට අලුත් දේවල් ඉගෙන ගන්නට හැකිතාක් උත්සාහ කරනවා නම් හොඳයි. නෙප්චුන්ගෙන් යෙදෙන්නේ වෙනම තත්ත්වයක්. නෙප්චුන්ගෙන් යම් අදෘශ්‍යමාන গুপ্ত ක්‍රියාකාරකම් සහ විශේෂයෙන් නිර්මාණශීලී සියුම් නිර්මාණශීලී හැකියාවන් යම් මනසේ වර්ධනය වීමක් තිබෙනවා. අර අඟහරුගේ නිසා රාහුගේ නැති කරන කේන්තිය කලබලකාර හදිසිකාර ගති ඉස්මතු නොවුනොත් ඒ නෙප්චුන්ගෙන් ඇති කරන ඔබට ඒ මනස නිදහස් කරගෙන හොඳ නිර්මාණ අලුත් නිර්මාණශීලී දේවල් අලුත් තරමක් ගැඹුරු නිර්මාණශීලී දේවල් එනි ඒ මතු කිරීමේ ඒ හැකියාව මතු වේවි. එයින් ඔබට ලොකු වැඩක් ගත හැකියි. ඉතින් මේ දෙක තුන හතර ඔබ හරියට ගලපා ගන්න. ඒ ගලපා ගැනීමට යහපත් කාලයක් ඔබට මේ මාස 21 දක්වාම පවතිනවා. පොතක් ලියනවා නම්, නිර්මාණයක් කරනවා නම්, අලුත් දෙයක් සමාජගත කරනවා නම්, ඔබගේ කලා හැකියාවක් මතු කරනවා නම්, කලා හැකියාවක් කලාවක් කලා කටයුත්තක් නිර්මාණය කරනවා නම්, ඒ සියල්ලට මේ මාස 2021 දක්වා කාලේ ඉතාමත්ම හොඳයි. ඉතින් මේ කාලේ කුමක් හෝ එවැනි කටයුත්තකත් යෙදෙනවා නම් යහපත්. සමස්තත්වයේ මේ හොඳ මිතුරන් ඇසුරු කරන්න ලැබෙන කාලයක්. යහපත්යේ ඇසුර නිසා ඔබට සමහර වැරදින් දැන් එයයි පෙන්වා දේවි. ඒ සම්බන්ධයෙන් නම් ශීලව කටයුතු කරන්නේ ආගම දහමට වැඩි නැඹුරක් පෙන්눔 කරනවා. බොහෝ දුරට බෝධි පූජා ශාන්ති කර්ම ආදී දේවල් වලට මේ මාසේ මුල් සති දෙකක තුනක කාලය තුල ඔබ වැඩිපුර මිඩංගු වන්නට කාලය යොදවා ගන්න ඉඩ දෙවෙනවා. ඒ වට හොඳයි. කොහොම නමුත් ඔබගේ කතා බහ තරමක් අඩුවීමක්
නැයිවාසි පෙන්නුම් කරන ඇතරම හොඳයි නොකර කතා වැඩයි වඩාත් සාර්ථක වන්නේ. කියවීමෙන් කතා වැඩිවීමෙන් බොහෝ දුරට සිද්ධ වන්නේ වැඩ නොවේ කතා පමණක් ඉදිරියට පැමීමක්. එබැවින් වචනාදිය තරමක් දැනගෙන පාලනය කරගෙන කටයුතු කරන්න, අනවශ්‍ය දේ කතා කරන්න නැතුව අවශ්‍ය දේ පමණක් කතා කර වැඩ කරන්න. කතා බහ තරමක් ලොක් කරන තරමට කට වචනේ තරමක් එයට යම් අගුලක් දමා ගන්න තරමට ඔබටත් හොඳයි. අනිකුත් අත්යන් සම්බන්ධ සුබදායි තත්ත්වයක් පෙන්නුම් කරනවා. කොහොම නමුත් ඔබ තරමක ඇවිදීමේ කකුල් දාන නිසා අමාරුකම් හටගෙන ඇති බැවින් ඇවිදීමේදී තරමක් අමාරුවක් තිබෙනවා නම්, වේදනාවක් ගැටලුවක් තිබෙනවා නම් ඇවිදීම එහෙම නවත්වනවා නම් හොඳයි. මාසයක් නැත් සතියක් සති දෙකක් වමන යම් එක්තැන් වීමක් හෝ යම් අඩපණ කිරීමක් තාවකාලික සිද්ධ විය හැකි. ඒ ඇත්තටම අපලකාරී තත්ත්වයන් ගත කරන්නට ඒ අදාළ වන්නේ එවැනි ගැටලුවක් පතු වුණොත් ඒ ගැන සැලකිලිමත් වන්න. ගෙදර දොර අය සමග බොහෝ දුරට කතා බහ අඩු වන්න ඉඩ වෙනවා. එක්කෝ රහසක් හිතේ තියාගෙන අනුන්ට නොකිය ඉන්නටත් ඉඩ වෙනවා. ඉතින් ඒවා කියන්නට අවශ්‍ය නැහැ කිව්වත් ගැටලුවක් නැත. නොකියන දේවල් හිතේ තියාගෙන අර කේන්ති රාහුට සහ අඟහරුට යටත් ඒ දෙන්නට ඕන විදිහට නටන්න ගියොත් නම් සිද්ධ වන්නේ අනර්ථයක් බව මතක තබා ගන්න. මීන ලග්නයට අදාළ විශේෂ විදේශගත විසින්න මීන ලග්න කරුවන්ට විදේශගත පදිංචි ආදී දේවල් ඒවට අදාළ කරුණු කාරණා සඵල කර ගැනීමට හොඳයි. විදේශගත විශේෂණ ලිපි ලේඛන සකස් කර ගැනීම ඒවටත් හොඳයි. විදේශගත විසින්න මීන ලග්න කරුවන් සෑම විටකදීම ඔබගේ ඉවසීම වැඩිපුර ප්‍රගුණ කරගත යුතුයි. වචන ප්‍රවේශම් කරගත යුතුයි. විවාහයට තරමක් බාධා පවතිනවා. ඒ ගැන සැලකිලිමත් වන්න. ඊට අමතරව ඔබගේ යම් ඒ සම්බන්ධතා වැනි දේවල් ඒවා මතු කර ගැනීමට නැත්නම් සම්බන්ධතා අලුත් කර ගැනීම ආදී අදාළව ඔබ ගන්නා වූ සමහර ක්‍රියාමාර්ග නිසා යම් පෞල් අභ්‍යන්තරේ යම් ගැටලු හට ගන්නටත් තිබෙනවා. ඉතින් ඒවා හරියට කියවාගෙන යා යුතු සීමාව දැනගෙන කටයුතු කරන්නට වග බලා ගන්න. රැකී රක්ෂා ආදීදී ලොකු ඉහළ යාමක් හෝ ලොකු පහළ යාමක් නැති මාසයක් මධ්‍යස්ව යන මාසයක්. මධ්‍යස්ව පාඩුවේ තමන්ගේ වැඩේ කරගන්නට ඉන්නට උත්සාහ කරන මාසයක්. එබැවින්ම රැකියාවේ ප්‍රශ්නයක් නැත්නම් නැත්නම් ඕනට වඩා දැඟලුවොත් කියවන්නට ගියොත් ප්‍රශ්න ඇති කර කතා බහ දුරු දිග යවා ගන්නට ගියොත් යම් ප්‍රශ්න හට ගන්නටත් ඉඩ තිබෙනවා. මධ්‍යස්ව කටයුතු කරන සමස්තයක ලෙස මීන ලග්න ඔබට අදාළ තත්ත්වය එයයි. ඉදිරි හරියාකරින් ගලපා ගන්න ඊට ඔබට සාර්ථකත්වයක් උදා කරගත හැකි. මේ ආකාරයෙන් ලග්න 12ට අදාළ පලාපල විග්‍රහය 24 වර්ෂයේ මැයි මාසයට අදාළ වෙසක් මාසයට අදාළ මේ පලාපල විග්‍රහය අප විසින් කියා අවසන්. මෙහිදී ඔබට යම් බාධාවන් ඉදිරියේදී දෙන බාධාවන් කලින් දැනගෙන මේ නිමිත්ත සුබ නිමිත්තක් කරගෙන ඉදිරියේ සාර්ථක කරගන්න උත්සාහ කරන්න. ඉදිරි උදාවන තත්ත්වයන් සියල්ල ඔබට යහපත් වේවා. ඔබගේ බලාපොරොත්තු සියල්ල යහපත් ආකාරයෙන් සිද්ධ වේවා. මම දෛවයන් ප්‍රියදර්ශන ආරියරත්න ගල්කිස්සේ.